ಅದಶೇಷವೂಯೇ ಹಿಮಿಂದೆ ಸೂಬನ ಅಸಾಹತಿನುದು ಅಸೂಯೇ ಹಿಮಿಗೆ ಅಂಡಿನ್ನು ಅನೇತಿಡು ಸಿಟು ಉತುಟ ಮೆನ್ ಅನೇ ಹಿಮಿಯನಿ ಮಟದ ದನ್ ದಿಸಾವದ ಹಲ ಮೆನವಿ ಬುದುವನ ಮಹಾಕರುಣಾವೆನ್ ಮಹಾಕರುಣಾವೆನ್ ಸಮಿ ಯಕುಲು ಪಹಾರದ ಕಪಿವೆನ್ ವೆನ್ ಉಬೇ ಪಿಲಿರುವ ನಿಮ ಕರನ್ನತ ಕಲಾ ಕರುವಕು ಅತಿನ್ ಲಬೆನ ಏನ್ ಹಿಮಿ ಗುರು ಕಲಾವು ಶಾಂತಿಯ ಮಟ ಲಬೇವಾ ಶಬ್ದ ನಗಲ ನಮಸ್ಕಾರ ಕಿಯನ್ನ ಬುದ್ಧಂ ಶರಣಂ ಗಚ್ಚಾಮಿ ಬುದ್ಧಂ ಶರಣಂ ಗಚ್ಚಾಮಿ ಧಮ್ಮಂ ಶರಣಂ ಗಚ್ಚಾಮಿ ಧಮ್ಮಂ ಶರಣಂ ಗಚ್ಚಾಮಿ ಸಂಘಂ ಶರಣಂ ಗಚ್ಚಾಮಿ ಸಂಘಂ ಶರಣಂ ಗಚ್ಚಾಮಿ
Dutiyampi Buddham Saranam Gacchami. Dutiyampi Dhammam Saranam Gacchami. Dutiyampi Sangham Saranam Gacchami. Tatiyampi Buddham Saranam Gacchami. Tatiyampi Dhammam Saranam Gacchami. Tatiyampi Sangham Saranam Gacchami. Tissarana Gamanam Sampunnam. Panatipata Viramani Sikkhapadam Samadhiyami. Adinna Dhana Viramani Sikkhapadam Samadhiyami. Amesa Micchachara Viramani Sikkhapadam Samadhiyami. Musavada Viramani Sikkhapadam Samadhiyami. Suramereya Majjhapama Dattana Viramani Sikkhapadam Samadhiyami. Tissaranena Saddhim Panchasilam Dhammam Sadukam Surakkitam Katva Attamadena Sampadete. Amabante. Samanta Chakravalesu Atra Gacchantu Devata. Saddhammam Munirajasse Sunantu Sagga Mokkadam. Dhammasavena Kalo Ayam Badanta. Dhammasavena Kalo Ayam Badanta. Dhammasavena Kalo Ayam Badanta. Sadhu, sadhu, sadhu. Namo tasse bhagavato arahato samma sambuddhasse. Namo tasse bhagavato arahato samma sambuddhasse. Namo tasse bhagavato arahato samma sambuddhasse. Sadhu, sadhu, sadhu. Viharasthane veda sitina ati gauravaniya nayaka swamin wahanse athulu vandaniya maha sangharatnen avasarai e wagema wedama kota wadala ati gauravaniya swamin nayaka swamin wahanse la athulu වන්දනීය මහා සංඝරත්නයන් අවසර ඒ වගේම වැඩම කොට වදාළ ගෞරවනීය මෑණියන් වහන්සේලාගෙන් අවසර පින්තුනි මම මුලින්ම අපේ විහාරස්ථානයේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේගෙන් සමාව අවසර ඉල්ලනවා මොකද මං හිතන්නේ මීට මාස 8කට පෙර ආතුව පටන් අවස්ථා කීපයකදීම ගෞරවනීය ස්වාමීන් වහන්සේලා අපේ පර්ෂ මහත්මයා මාව මුණ ගැහින්න ඇවිල්ලා මේ ධර්ම සාකච්ඡාවක් මේ ආකාරයෙන් සිද්ධ කරන්න කියලා අපිට මතක් කිරීම කළා ඒ නිසා ප්‍රමාදයක් සිද්ධ වුණා නම් මා සමාව අවසර මුලින්ම ඉල්ලනවා පින්තුනි මොහොතරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුල්ලා මේ ලෝක ධාතුවේ මේ බුද්ධෝත්පාද කාලයක ලැබුවා වූ
උපත පින්නතුනේ තුන් ආර ආකාරයකින් ශේෂ්ඨ උපතක් බවට පත්වෙනවායි කියලා. පළවෙනි කාරණය තමයි යම් කෙනෙක් මේ බුද්ධෝත්පාද කාලයක උප්පත්තිය සකස් කරගන්නවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක ධාතුවේ දුර්ලභම කාරණයක් බවට ඒ කාරණේ පත්වෙනවා කියලා. මොකද බුද්ධෝත්පාද කාලයක් කියන්නේ පිංගතුනි අබුද්ධෝත්පාද කාලයක් හා ගණිති බොහොම පුංචි කාල සීමාවක් පිංගතුනි. දැන් ලෞතර බුදුරජාණන් වහන්සේගේ මේ සම්මා සම්බුද්ධ ශාසනය මේ දක්වා අවුරුදු 2600ක් වැනි කාලයක් ගත කරලා තියෙනවා. යම් දවසක මේ ශාසන අතුරුදහන් වීම සිද්ධ වුණොත් නැවත බුද්ධෝත්පාද කාලයක් ලබන්න පින්වතුනි අවම වශයෙන් තව අවුරුදු 125ක් 50ක් 75ක් වැනි දීර්ඝ වූ කාලයක් ගත වෙනවා. ඒ කියන්නේ මේ කෙටි බුද්ධෝත්පාද කාලය හමාරු වුණාට පස්සේ ලබන්නා වූ දීර්ඝ අබුද්ධෝත්පාද කාලය පින්වතුනි ඒ කියන්නේ මේ මාරයාට අයිති කාලය අවුරුදු ලක්ෂ ගණන් අවුරුදු දස ලක්ෂ ගණන් දීර්ඝ වූ කාලයක් බවට පත් වෙනවා. එනිසා එවැනි දීර්ඝ අබුද්ධෝත්පාද කාලයන් සංසාරයේ උපත් මමත් පින්වතුනි අප්‍රමාණ ගත කරලා අප්‍රමාණ කටුක අකුසල් ගත කරලා සංසාරයේ අප්‍රමාණ දුක්ඛන්දරාවන් අපි අත්විඳලා තියෙනවා පින්වතුනි. එවැනි දීර්ඝ අබුද්ධෝත්පාද කාලයන් පසු කරලා මෙවැනි බුද්ධෝත්පාද කාලයක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ජීවමානව පවතින මෙවැනි කාලයක ඔබත් මමත් ලැබුවා වූ මේ උපත පින්නතුනි මේ ලෝක ධාතුව තුල දුර්ලභම කාරණයන්ගෙන් පළවෙනි කාරණය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේ එවන් දුර්ලභ උපතක් ලැබලා මේ උතුම් බුද්ධෝත්පාද කාලයක උප්පත්තිය ලැබලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අපිට අහන්න ලැබෙනවා නම් එය මේ ලෝක ධාතුවේ තුල තියෙන දෙවෙනි දුර්ලභ කාරණයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොකද ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ තුල පහළ වුණා සෑම මිනිස්සෙකුටම සෑම දෙවියෙකුටම සෑම බ්‍රහ්මයෙකුටම පිංගතුනි මේ උතුම් චතුරාර්ය සත්‍ය ඇහිීමේ පින නැහැ පිංගතුනි. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටියේ දඹදිව සමාජයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයේ ඇසුරා වූ මිනිස්සෙයින්ට වඩා හිටියේ නොඇසුරා වූ මිනිස්සයෝ පිංගතුනි. බුදුරජාණන් වහන්සේව දැස් දෙකෙන් දැක්ක මිනිස්සෙයින්ට වඩා සිටියේ බුදුරජාණන් වහන්සේව දැස් දෙකෙන්වත් නොදැක්ක මිනිස්සු පිංගතුනි. එවන් දුර්ලභ කාරණයක් පිංගතුල්ලා මේ මොහොතේ සාක්ෂාත් කරගෙන තියෙනවා. ඒ කියන්නේ මේ උතුම් බුද්ධෝත්පාද කාලයක උප්පත්තිය සකස් කරගෙන තියෙනවා. ඒක මේ ලෝකයේ පළවෙනි දුර්ලභ කාරණයක් මිනිස්සෙක් හැටියට අපිට ලබන්න තියෙන. ඒ බුද්ධෝත්පාද කාලයේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් ඔබ නිරේතුරු අහනවා පින්වතුනි ඇසෙනවා. එය මේ ලෝක ධාතුවේ තුල තියෙන දෙවැනි දුර්ලභ කාරණය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක ධාතුව තුල තුන්වෙනි දුර්ලභ කාරණයක් තියෙනවා. ඒ තුන්වැනි දුර්ලභ කාරණේ තමයි බුද්ධෝත්පාද කාලයක ඔබ උප්පත්තිය සකස් කරගෙන මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අහලා ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් නුවණින් මෙනෙහි කරලා යම් කෙනෙක් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන් සාක්ෂාත් කරගන්නවා නම් එය මේ ලෝක ධාතුව තුල තියෙන තුන්වැනි දුර්ලභ කාරණයයි කියලා පින්වතුනි. එමනම් පින්වතුල්ලා දකින්න දක්ෂ වෙන්න හිතන්න දක්ෂ වෙන්න සාරා සංක කල්ප ලක්ෂ ගානක් පටිච්ච සමුප්පන්නෝ මැරෙමින් නිපදෙමින් මැරෙමින් නිපදෙමින් ආපු මේ ගමනේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අතීතේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානක් පහළ වෙලා තියෙනවා කියලා. අතීතේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානක් පහළ වෙද්දී
පටිච්ච සමුප්පන්නව ඔබත් මමත් පින්නතුනි එක්කෝ මිනිස්සෙක් එක්කෝ දෙවියෙක් එක්කෝ බ්‍රහ්මෙක් එක්කෝ සතරපායේ සත්වෙක් හැටියට මේ ලෝක ධාතුවේ කොහේ හෝ තැනක ජීවත් වුණාමයි එනම් ඒ අතීත භව ගමනේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබත් මමත් අතීත බුදුරජාණන් වහන්සේලා දසදහස් ගානක් අපිට මුණ ගැහිලා තියෙනවා කියලා බුද්ධෝත්පාද කාල ලක්ෂ ගානක් අපිට මුණ ගැහිලා තියෙනවා කියලා මේ මොහොතේ පින්වත් ඔබ මගෙන් බණ අහනවා වගේ අතීතේ ජීවමාන බුදුරජාණන් වහන්සේලා දසදහස් ගානකින් ඔබත් මමත් පටිච්ච සමුප්පන්නව ඉපදිලා ධර්මය අහලා තියෙනවා අතීතේ මහරහතන් වහන්සේලා ලක්ෂ ගානකින් මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් ඔබත් මමත් අහලා තියෙනවා එනම් පින්වතුනි අපි අප්‍රමාණ බුද්ධෝත්පාද කාලයන් තුළ උප්පත්තිය ලැබුවත් මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් ජීවිතය තුළින් ඇසුවත් මේ තුන්වෙනි දුර්ලභ කාරණය අපි ජීවිතයට එකතු කරගෙන නැහැ පින්වතුනි ඒ තුන්වෙනි දුර්ලභ කාරණය තමයි මේ ලෝතර බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරන්නා වූ මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය නුවණින් මෙනෙහි කරලා මේ උතුම් ආර්ය ශ්‍රාංගික මාර්ගය තුල ගමන් කරලා මේ උතුම් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියක් කියන භව නිරෝධයට යන පාර අපේ ජීවිතයට එකතු කරගෙන නැහැ පින්වතුනි. එනිසා පින්වතුන් දක්ෂ වෙන්න මේ ලැබුවා වූ ශ්‍රේෂ්ඨ දුර්ලභ කාරණාවන් දෙක උපයෝගී කරගෙන ඒ කියන්නේ මේ බුද්ධෝත්පාද කාලයත් මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයත් උපයෝගී කරගෙන මේ පටිච්ච සමුප්පන්න භව ගමන පුරාවට අපි අදක්ෂ නා වූ ඒ නුවණින් මෙනෙහි කොට මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් දකින දිශාවට අවබෝධ කරන දිශාවට ජීවිතේ අරන් යන්න පින්තුනි එහෙම නැතුව අපේ සාංසාරික පුරුදු වලට අපි මේ ජීවිතේ පිනට රැවටිලා කුසලයට රැවටිලා සංස්කාර කෙරෙහිම තෘෂ්ණාව ඇති කරගෙන පින්කම් කරමින් දන් දෙමින් සිල් රකිමින් මෛත්‍රිය වඩමින් සමාධිය වඩමින් මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය නොදැක අපි තබන පියවරක් පාසා සිතන පියවරක් පාසා පින්තුනි අපි මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය අහිමි කරගත්තා වූ අදක්ෂයින් බවටයි පත් වෙන්නේ. එනිසා ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක ධාතුව තුල මේ ශ්‍රේෂ්ඨම ධර්මයන් දෙක ජීවිතේ දරාගෙන ලැබුවා වූ මේ ශ්‍රේෂ්ඨ උපත පින්නතුනි උතුම් ධර්මාබෝධය කරාම අරගෙන යන්න කියලා. උතුම් ධර්මාබෝධය කළාම උතුම් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියක් මාර්ගයන් කරාම අරන් යන්න කියලා. මොකද අපි මේ සම්මා සම්බුද්ධ ශාසනය අහිමි කරගත්තොත් අපි යම් දවසක මියපරලව යන්නේ පින්වතුනි ලෞතර බුදුරජාණන් වහන්සේට නායකාරෙක් වෙලාමයි. ඔබ මේ ජීවිතේ උතුම් සෝවාන් ඵලයටපත් නොවි මිය යනවා කියන්නේ ඔබ සුගතියක ඉපදුණත් පින්වතුනි ලෞතර බුදුරජාණන් වහන්සේට නායකාරෙක් වෙලයි අපි අපේ මරණය සිද්ධ කරගන්නේ. මොකද ලෞතර බුදුරජාණන් වහන්සේ මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ ලෝකෙට කියන්නේ මේ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍යයේ අර්ථය ලෝකෙට කියන්නේ මේ උතුම් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් මේ භව නිරෝධයට මාර්ගයේ ලෝකෙට කියන්නේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් අප්‍රමාණ දුක් විඳ පින්තුනි. ලෝතර බුදුරජාණන් වහන්සේ මහා සාගරයේ ජලයේ පරාද වෙන තරමට රුධිරේ දන් දුන්නා. මහ පොළවේ පස් පරාද වෙන තරමට ශරීර මාංශ දන් දුන්නා. ආකාශයේ තරු කැට පරාද වෙන තරමට ඇස් ගලව ගලවා දන් දුන්නා. මේසා අප්‍රමාණ පරිත්‍යාගයක් ලෝතර බුදුරජාණන් වහන්සේ කළේ පින්තුනි උන්වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න නෙමේ. උන්වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න අවශ්‍ය වුණා නම් ඒ බෝධිසත්වෝ එදා දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාද මූලදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා. එනල් ලෝතුරා බුදුරජාණන් වහන්සේ සාරා සංක කල්ප ලක්ෂ ගාණක් මේසා දුක් කන්දරාවක් පිටින්නේ පින්නතුනේ
ඔබටත් මටත් මේ උතුම් චතුරාර්ය සත්‍ය දැක්ම අවබෝධය ලබා දීම උදෙසාමයි. එනම් අපි දැන් නිරතුරුව දකින්න සෑම උදෑසනකම සෑම රාත්‍රියකම දකින්න ලෝතුරා බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන් හැටියට මේසා දස පාරමී කන්දරාවක් විදගෙන සාරා සංක කල්ප ලක්ෂ ගානක් ලෙයින් මසෙන් රුදරයෙන් මේසා අප්‍රමාණ පරිත්‍යාගයන් කළේ මට තවදුරටත් දන්දිදී ඉන්න සිරි සමාදන් වෙදී ඉන්න මෛත්‍රිය වඩමින් ඉන්න සමාධිය වඩමින් ඉන්න නෙමේ කියන කාරණය. මේ සෑම දෙයක්ම දානය තුළිනුත් සීලය තුළිනුත් මෛත්‍රිය තුළිනුත් සමාධිය තුළිනුත් අපි දක්ෂ වෙන්න ඕනේ. නිරේතුරුව විදර්ශනානුවණ මතු කරගන්න දන් දෙමින් දානේ ආනිසංස ජීවිතයට ලබමින් දානේ ආනිසංසයන්ගේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න, සිල් රකිමින් සීලේ ආනිසංස ජීවිතයට ලබමින් ඒ ආනිසංසයන්ගේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න, මෛත්‍රී වඩමින් මෛත්‍රියේ ආනිසංස ජීවිතයට ලබමින් ඒ ආනිසංසයන්ගේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න, සමාධිය වඩමින් ධ්‍යානතල සකස් කර ගනිමින් ඒ ධ්‍යානතලයන්ගේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේසා දුක් කන්දරාවක් විඳ පිංගතුනි. මෙන්න මේ චතුරාර්ය සත්‍ය දකින අවබෝධ කරන මාර්ගය අපිට කියලා දෙන්නමයි. එනිසා පිංගතුල්ලා දක්ෂ වෙන්න මේ ලැබුවා වූ දුර්ලභ උපත, මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය, මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් උපයෝගී කරගෙන මේ ලෝක ධාතුව තුළ ලබන තුන්වෙනි දුර්ලභ කාරණිය මේසා සාරා සංක කල්ප ලක්ෂ ගානකදී අපිට ලබන්ට නොහැකි වූ දුර්ලභ කාරණිය මේ උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්නවායි කියන අදිෂ්ඨානෙට එන්න. මොකද සංසාරයක් පුරාවට පින්නතුනි මේ ලෝකේ යම් මිනිස්සෙක් විඳින සැපයක් තියෙනවා නම්, දෙවියෙක් විඳින සැපයක් තියෙනවා නම්, බ්‍රහ්මෙක් විඳින සමාධි සැපයක් තියෙනවා නම්, ඒ සෑම සැපයක්ම අපි සංසාරේ විඳලා තියෙනවා. ඒ වගේමයි සතර ආපායේ සත්වෙක් යම් දුකක් විඳිනවාද, ඒ සෑම දුකක්ම අපි සංසාරේ විඳලා තියෙනවා. මේ සෑම දුකක්ම මේ සෑම සැපක්ම අපි විඳින්නත් පින්නතුනි මේ උතුම් චතුරාර්ය සත්‍ය දැක්ම අවබෝධය නිසා අපි සකස් කර ගන්නා වූ උතුම් විදර්ශනාත්මක සැපය අපි තාමත් විඳලා නැහැ පින්වතුනි. ඔබ මේ දක්වා සෝවාන් ඵලයටපත් වෙලා නැත්තම් එනිසා නිරේතුරුව දක්ෂ වෙන්න ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වීමේ ශ්‍රේෂ්ඨ අරමුණ අපේ ජීවිතය තුළින් අපි ඉෂ්ට සිද්ධ කර ගන්න. මෙතනදී ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අතීතේ සම්මා සම්බුද්ධ ශාසන දසදහස් ගණනක් මුඩගැහිලා මේ උතුම් චතුරාර්ය සත්‍ය නිරේතුරුව අපි ශ්‍රවණය කරලා අපිට තාම මේ උතුම් ධර්මය දැකීමේ මාර්ගය විවර කරගන්න අපිට බැරි වුණේ පින්නතුනි එකම එක කාරණයක් නොදන්නා නිසායි කියලා. ඒකම එක කාරණය තමයි බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේදී දේශනා කරන්නා වූ මේ දුක කියන කාරණය අවබෝධ නොකරන නිසාමයි පින්නතුනි. මොකද ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝක ධාතුවට පහළ වෙන්නේ මේ චතුරාර්ය සත්‍ය කියන එකම ධර්මය දේශනා කරන්නයි. දෙවෙනි ධර්මයක් නැහැ ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකට. මේ උතුම් චතුරාර්ය සත්‍ය කියන ධර්මය දේශනා කිරීම උදෙසායි ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් සම්මා සම්බෝධිය සාක්ෂාත් කරගන්නේ. මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ තුලින් අපි සතර සතිපට්ඨාන ධර්මයනොත් මතු කරගන්නවා. මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් තුලින් අපි පංච උපාදානස්කන්ධ ධර්මයනොත් මතු කරගන්නවා. මේ චතුරාර්ය සත්‍ය ධර්මය තුලින් අපි සප්ත බොජ්ජංග ධර්මයනොත් මතු කරගන්නවා. එනම් මේ සෑම සත්‍තිස් බෝධි පාක්ෂික ධර්මයක්ම අපි මතු කරගන්නේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ මාර්ගය ඇතුළත දේශනා කරන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින්මයි. එනිසා ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි මාර්ගය ඇතුළත අපිට දේශනා කරන්නේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින්
අපි දක්ෂ වෙන්න ඕනේ සතර සතිපට්ඨාන ධර්මයේනුත් පංච උපාදානස්කන්ධ ධර්මයේනුත් සප්ත බොජ්ජංග ධර්මයේනුත් මතු කර ගන්න පින්වතුනි. එනම් මේ ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරන කෙනා මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ම ආරෂ්ඨාංගික මාර්ගය තුලින් මතු කරලා දකින්න පින්වතුනි. එනිසා ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් චතුරාර්ය සත්‍ය ධර්මයේදී අපිට ඉලක්ක කරන්නේ ආරෂ්ඨාංගික මාර්ගයයි. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේදී බුදුරජාණන් වහන්සේ මුලින්ම දේශනා කරන්නේ දුක කියන කාරණේ පිටුනි. දුක කියන කාරණේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන් ප්‍රියංගෙන් වෙන්වීම අප්‍රියන්නායික් වීම පංච උපාදානස්කන්ධේ නිත්‍ය වශයෙන් ගැනීමේ දුක කියන කාරණේ පින්වතුනි. දෙවනුව මේ දුක සකස් වීමට හේතුව තෘෂ්ණාවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තුන්වෙනි ආර්ය සත්‍යදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක නැති කරන්න නම් තෘෂ්ණාව නැති කරන්න ඕනේ කියන කාරණේ. එහෙමනම් දුක නැති කිරීමේ තෘෂ්ණාව නැති කිරීමේ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි පින්වතුනි. මේ ආරෂ්ඨාංගික මාර්ගය තුළින් මේ දක්වා අපිට උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න බැරි වුණා නම් ඒ බැරි වෙන්නේ එකම හේතුව පින්වතුනි මේ දුක කියන කාරණේ අපි මතු කරලා නොදකින නිසාමයි. මොකද අපි මනුස්ස ජීවිතයක් ගත කරන පින්වතුන්ලා හැටියට අපි දුක කියලා දකින්නේ පින්වතුනි අපිට රෝගී භාවයක් ඇති වුණා නම් සමාජය තුල දුප්පත් කෙනෙක් සමාජය තුල රෝගී භාවයට පත්වෙච්ච කෙනෙක් මහලු නිවාසක ඉන්න කෙනෙක් අනාථ නිවාසක ඉන්න කෙනෙක් දුකෙන් ඉන්න කෙනෙක් මේවා දැකලා අපි දුක කියන කාරණය මේකයි කියලා හිතනවා පින්වතුනි. ඒ වගේම නමුත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ දුක කියලා කියන්නේ ඔය කාරණයට නෙමෙයි පින්වතුනි මේකත් දුකක් තමයි. ලෞතුරා බුදුරජාණන් වහන්සේ දුක හැටියට අපිට මතු කරලා දකින්න කියන්නේ මේ සතර අපායේ සත්වයා විඳින්නා වූ දුකයි පින්වතුනි. නමුත් මේ දුක කියන කාරණේදී අපි සතර අපායේ සත්වයා විඳින්නා වූ දුක මතු කරලා දකින්නේ නැහැ. ඒ නිසාම පින්වතුනි මේ දුක කියන කාරණය සරල භාවයෙන් අපි මතු කරලා ගන්නවා. කෙනෙක් වයසට යනවා, කෙනෙක් ලෙඩ වෙනවා, කෙනෙක් දුප්පත් භාවයටපත් වෙනවා, කෙනෙක් අසරණ වෙනවා. මෙවැනි දේවල් තමයි අපි දුක හැටියට මතු කරලා දකින්නේ පින්වතුනි. එනිසා සමාජයේ දුකට බය නැහැ පින්වතුනි. සමාජයේ දුකට බය නැහැ, දුක ආස්වාදයක් කරගෙන ජීවත් වෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දුක මතු කරලා දකින්න නම් ඔබ අනිවාර්යෙන්ම සතර අපායේ සත්වයා විඳින්නා වූ දුක මතු කරලා දකින්න කියලා. මොකද මේ සතර අපායේ සත්වයා විඳින්නා වූ දුක මතු කරලා දකින්න කියන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබත් මමත් මේ අතීත පටිච්ච සමුප්පන්න බව ගමනේදී පින්නතුනේ කල්ප ගණන් සතර අපායට වැටලා ජීවත් වෙලා තියෙනවා. ඔබත් මමත් තිරිසන් ලෝකවලට වැටිලා පුන්නක්කු තනකොළ කකා කල්ප ගණන් ජීවත් වෙලා තියෙනවා. ඔබත් මමත් പ്രേත ලෝකවලට වැටිලා සෙම සොටු කකා කල්ප ගණන් ජීවත් වෙලා තියෙනවා. ඔබත් මමත් අසුර ලෝකයන්ට වැටිලා මුහුද කලඹ කලඹා කල්ප ගණන් ජීවත් වෙලා තියෙනවා. ඔබත් මමත් නිරයන්ට වැටිලා පින්නතුනි ගින්දර යෝධිය කකා කල්ප ගණන් ජීවත් වෙලා තියෙනවා. නමුත් මේ දැනීම අපිට සකස් වෙන්නේ නැහැ පින්නතුනි. ඒ නිසාම අපිට සතර අපාය පිළිබඳ බිය අපි මතු කරලා ගන්නේ නැහැ. අපි මේ ජීවිතයේ උතුම් සෝවාන් ඵලයට පත් නොවුනොත් බුදුරජාණන් වහන්සේ ඊළඟ උපත පිළිබඳ කිසිම සහතිකයක් දෙන්නේ නැහැ පින්නතුනි. බුදුරජාණන් වහන්සේ ඊළඟ උපත පිළිබඳ සහතිකයක් දෙන්නේ උතුම් සෝවාන් ඵලයට පත් වුණ කෙනාට පමණක්මයි. සද්ධානුසාරී ධම්මානුසාරී දෙදෙනාට බුදුරජාණන් වහන්සේ කොතනකවත් සහතිකයක් දෙන්නේ නැහැ පින්නතුනි. මොකද කොසල් රජතුමාගේ බිසව මල්ලිකා දේවිය අසිදිසි දානේ පූජා කරපු බිසවක් පින්නතුනි. මේ සම්මා සම්බුද්ධ ශාසනයකට එක්කෙනයි අසිදිසි දානේ පූජා කරන්නේ. ඒක සංසාරේ ප්‍රාර්ථනා කරගෙන එන්නා වූ දෙයක්. ඒ අසිදිසි දානේ පූජා කළේ මල්ලිකා බිසවයි. ඒ වගේම මල්ලිකා බිසවට උපාසිකාව කියලා අමතපු අවස්ථා
කීපයක් බුදුරජාණන් වහන්සේ උපාසිකාව කියලා මල්ලිකා දේවිය අමතලා තියෙනවා. නමුත් මේ මල්ලිකා දේවිය නිය යන වෙලාවේ සිහියට නැගුණු උපාදාන පත්‍යා බව කියන ධර්මතාවය තුල අවසාන චුති සිතට සකස්ුනේ සිල්පද බිඳීමක් පින්වතුනි. ඒ නිසාම කෙටි කාලයකට තිරිසන් ලෝකෙට වැටෙනවා. එනම් බලන්න ලෝතුරා බුදුරජාණන් වහන්සේ උපාසිකාව කියලා මල්ලිකාවට කතා කළේ අනිවාර්යයෙන්ම මල්ලිකාව සද්ධානුසාරී ධම්මානුසාරී කියන තැන් දෙකේ හිටියා. එනම් සද්ධානුසාරී ධම්මානුසාරී කියන තැන් දෙකේ හිටියා. අවසානයේ චුති සිතට සිල්පද බිඳීමක් උපාදානීය වුණේ අන්න පිංගතුණි සතර පායකට වැටෙනවා මොහොතකට හරි. එනිසා නිරේතුරුව බුදුරජාණන් වහන්සේ ඊළඟ භවය පිළිබඳ සහතිකයක් දෙන්නේ සතර අපායෙන් මිදුණා වූ සෝවාන් ඵලයට පත් වුණා වූ පින්වතාට විතරයි පින්වතුනි. එනිසා නිරේතුරුවම අපි කොයිසම් සීලෙන් දානෙන් ත්‍යාගයෙන් මෛත්‍රියෙන් ශක්තිමත් භාවයට පත් වුණා අපි අනිත්‍ය සංඥාව ජීවිතයට හුරු කරගෙන හිටියේ නැත්නම් තෘෂ්ණා පත්‍ය උපාදානං උපාදාන පත්‍ය භවෝ කියන ධර්මතාවය තුල සතර අපායට වැඩිමේ ඉඩකට විවෘතව තියෙනවා පින්නතුනි. එනිසා නිරේතුරුව මේ සතර අපායේ දුක මතු කරලා දකින්න මේ තිරිසන් ලෝකය දකිද්දී තිරිසන් ලෝකය තුලින් තිරිසන් සතා තුලින් ධර්මයක් දකින්න උත්සාහ ගන්න. බල්ලෙක් කියන්නේ පූසෙක් කියන්නේ හරකෙක් කියන්නේ අලියෙක් කියන්නේ ධර්මයක්. ඇයි ධර්මයක් කියලා කියන්නේ මේ සතුන් තිරිසන් ලෝකෙට වැටුනේ පෙර ලස්සන මනුස්ස ජීවිතයක් ගත කරලාමයි පින්වතුනි. ඒ මනුස්ස ජීවිතය ගත කරන වෙලාවේ සීලයක් ආරක්ෂා කළේ නැහැ, සද්ධාවක් වැඩුවේ නැහැ, මෛත්‍රියක් පුහුණු කළේ නැහැ, දානයක් පූජා කළේ නැහැ. ජීවිතයේ ආස්වාදයක් හැටියටමයි දැක්කේ පින්වතුනි. ඒ ආස්වාදේ ආදීනවේ තමයි මැරෙන මොහොතේ ගැටෙන සිටින් මැටිලා අන්න තිරිසන් ලෝකෙට වැටෙනවා. එනම් මේ තිරිසන් ලෝකේ ජීවත් වෙන සෑම සතෙක් තුලින්ම අපි සුරතලයක් නෙමේ දකින්න ඕනේ. මේ සෑම සතෙක් තුලින්ම ධර්මයක් දකින්න. ධර්මය කියන්නේ සංස්කාරයක්. කුමන සංස්කාරයක්ද? අකුසල් සංස්කාරයක් තිරිසන් සතා තුලින් මතු කරලා දකින්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔය තිරිසන් සතේ තිරිසන් ලෝකේ ඉපදුනාට පස්සේ එකම කුලේ ආත්ම භාව 500ක් විතර මැරෙමින් ඉපදෙනවා කියලා පින්වතුනි. ඒගොල්ලන්ට මැරෙන වෙලාවේ උපාදානීය වෙන්නේ රැළ පිළිබඳ උපාදානීයමයි. ඒ රැළ උපාදානීය වෙලා ඒ රැළේම ආත්ම භාව 500ක් විතර උප්පත්තිය සකස් කරගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එමනම් බලන කොයි සා දුක්ඛන්දරාවක් තිරිසන් ලෝකවලට වැටිලා ඔබත් මමත් විඳින්න ඇද්ද කියලා. ලෝතුරා බුදුරජාණන් වහන්සේ වරක් ස්වාමින් වහන්සේලාගෙන් අහනවා, ඔබ සංසාරයේ තිරිසන් සතෙක් වෙලා, එළුවෙක් වෙලා, හරකෙක් වෙලා, ඌරෙක් වෙලා, කුකුලෙක් වෙලා, මිනිස්සු ඔබව මරාගෙන කාපු වෙලාවේ, බෙල්ල කපාගෙන මරාගෙන කාපු වෙලාවේ, ගලාගෙන ගිය රුධිරයේද වැඩි, මහසාගරයේ ජලයේද වැඩි කියලා පින්වතුනි. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, මහසාගරයේ ජලය අඩුයි, ඔබගේ බෙල්ල කපාගත්ත වෙලාවේ ගලාගිය රුධිරය ඊට වඩා වැඩි කියලා පින්වතුනි. එනම් මොහොතක් තිරිසන් සතා තුළින් තිරිසන් ලෝකයේ තුළින් ධර්මය මතු කරලා දකින්න. ඒ තිරිසන් සතා තුළින් ධර්මය මතු කරලා දකිද්දී සංසාරේ මං කොයි සානන් තිරිසන් සත්තු වෙලා ඉපදිලා මිනිස්සු අමුවේ මගේ බෙල්ල කපාගෙන මරාගෙන කන්නැද්ද කියලා දකින්න. ඒ දකින මොහොතක් පාසා ඔබ අතීත පංච උපාදානස්කන්ධය දැක්කා වූ පින්වතෙක් බවට පත් වෙනවා. එනිසා ඔබ කල්පනා කරන්න, මං මේ ජීවිතේ සෝවාන් ඵලයට පත් නොවි මියපරළව යන්න මට සිද්ධ වුණොත්, මම නැවත සතර අපායකට වැටුනොත් දෙවි හාමුදුරුවනේ කවදානම් ගොඩ එන්නද? මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ මේ මිනිස්යාට ආයුෂ අවුරුදු 80,000ක් වෙච්ච කාලෙකදී. තව අවුරුදු 125,000ද, 150,000ද, 175,000ද කියන්න අපිට බෑ පින්නතුනි. මේ ජීවිතේදී අපි යම් හේකින් උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න බැරි වුණොත් පින්නතුනි, අර දීර්ඝ අවුරුදු ලක්ෂ ගානක් වූ අබුද්ධෝත්පාද කාලයේ ගොදුරු බවට අපිපත් වෙනවා. එනිසා තිරිසන් ලෝකයේ තුලින් මේ යථාර්ථය මතු කරලා දකින්න.
මට ජීවිතයේ යම් තැනකදී වැරදුනොත් මේ තිරිසන් ලෝකෙට වැටුණ තැනදී කුමක්ද වෙන්නේ කියන කාරණේ මතු කළ දකින්න. දෙවනුව බුදුරජාණන් වහන්සේ പ്രേත ලෝකය ගැන දේශනා කරනවා. പ്രേත ලෝකය මේ ලෝකේ ජීවත් වෙන සත්වයින්ගෙන් පින්නතුනි අප්‍රමාණ දුක් විඳින ලෝකයක් പ്രേත ලෝකය කියන්නේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව තියෙන. ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මිනිස්සයා අකුසල් කරලා සිල්පද බිඳලා ඒ බිඳුනා වූ සිල්පද උපාදානීය වෙලා මැරිලා പ്രേත ලෝකෙට වැටුනොත් අකුසලයට අදාළව විපාකයේ තියෙනවා පින්නතුනි. සත්ව ඝාතනය කළා වූ പ്രേතයන් අප්‍රමාණ දුක් විඳිනවා. ඒ වගේම සමහර പ്രേත ලෝකයේ പ്രേතයන් ඉන්නවා. ඒගොල්ලෝ පෙර ජීවිතේ බොරු කියපු අය. ඒ බොරු කියපු අය මැරෙන මොහොතේ බිඳුනා වූ සිල්පද නිසා പ്രേත ලෝකෙට වැටුණාට පස්සේ පින්නතුනි ඒගොල්ලන්ගේ මේ කට දිව වණ වෙලා කුණු වෙලා උප්පත්තිය සකස් කරගන්නේ. പ്രേත ලෝකයේ ඉන්නව අඳගුළු බිහිරි වෙච්ච പ്രേතයෝ. මොකද පෙර මනුස්ස ජීවිත ගත කරලා පින්නතුනි මුසාවාදයේ බොරුවමයි ජීවිතේ කරගත්තේ. ඒ නිසාම අඳගුළු බිහිරි භාවයට පත් වුණා වූ പ്രേතයන් പ്രേත ලෝකේ ඉන්නව. ඒ වගේම අන්සතු දේවල් සොරකම් කරලා പ്രേත ලෝකෙට වැටුනොත් පින්නතුනි අප්‍රමාණ දුක් විඳින പ്രേතයෝ ඉන්නවා. සාංගික දේවල් සොරකම් කරනවා මිනිස්සු. රාජ්‍ය භාණ්ඩාගාරයේ දේවල් සොරකම් කරනවා. ඒ වගේම සිල්වතුන්ගේ දේවල් සොරකම් කරනවා. මෙවැනි සොරකම් පින්නතුනි බලවත් අකුසල් අපිට සාංසාරික වශයෙන් ලබලා දෙනවා. പ്രേත ලෝකේ ජීවත් වෙන සමහර പ്രേතයන් ඉන්නවා පෙර ජීවිතේ සොරකම් කරලා. ඒගොල්ලන් කෑම සොයාගෙන යනවා. බත් පිඟානක් පේනවා. බත් පිඟාන කන්න යනකොට බත් පිඟාන අතුරුදහන් වෙනවා පින්වතුනි. දිය කඩਿੱත්තක් තියෙනවා වතුර ටික බොන්න යනකොට වතුර ටික අතුරුදහන් වෙලා යනවා. මුළු ජීවිත කාලෙම පින්වතුනි निराහාරව ජීවත් වෙනවා. එයි පෙර ජීවිතේ අනුන්ගේ සැපේ උදුරගත්ත පින්වතුනි. සිල්වතුන්ගේ සැපේ උදුරගත්තා. එනිසා പ്രേත ලෝකයේ තුල සැමදාම निराහාරව ජීවත් වෙනවා පින්වතුනි. ඒ වගේම සමහර പ്രേතයන් ඉන්නවා පෙර ජීවිතේ කාමයේ වරදවා හැසිරিলা. කාමයේ වරදවා හැසිරීම නිසා යමෙක් പ്രേත ලෝකෙට වැටුනොත් ඒ പ്രേතයා උපදින්නේම ඕපපාතිකව මේ ශරීරේම කුණු වෙලා වණ වෙලා පින්වතුනි. ශරීරේ පුරා මහතුවාල සමහර പ്രേතයෝ ඉන්නවා වාඩි වෙලා ඉන්නවා මුළු ඇඟේම නිලමැස්ස වහලා පින්වතුනි. ඒ නිලමැස්ස භූත නිලමැස්ස මේ අපේ මනුස්ස ලෝකයේ නිලමැස්සු නෙමෙයි. ඒ භූත නිලමැස්සෙක් අපේ නිලමැස්සෙක් වගේ දෙගුණයක් විතර විශාලයි. මුළු ශරීරෙම එකටම නිලමැස්ස වහලා ඒක යාට සැපයක් යා කවදාකවත් එළවන්නේ නැහැ පින්වතුනි. දැන් අපේ ඇඟේ මැස්සෙක් වැහුවොත් අපි එළවෙනවා. නමුත් මේ പ്രേතයා මුළු ශරීරෙම එකට නිලමැස්ස වහගෙන හිටියත් එළවන්නේ නැහැ. ඒක යාට ආස්වාදයක්. අකුසලේ නිසාම පින්වතුනි එළවන්න දැනීම සකස් වෙන්නේ නැහැ. එවැනි අප්‍රමාණ දුක් විඳින പ്രേතයෝ ඉන්නවා. ඒ වගේම සමහර പ്രേතයෝ ඉන්නවා මොනවා හරි දෙයක් සෙම්සතු දෙයක් ආහාරයට ගත්තත් මොහොතකින් ඒක වමනය කරනවා. සමහර പ്രേතයෝ ඉන්නවා ලේ වමනය කරමින් ජීවත් වෙන්නේ. ආහාරයක් කුසට දරන්න බෑ. මොකද පෙර ජීවිතේ සංඝයා අරමුණු කරගෙන දෙන්නා වූ දානයන් කඩා කප්පල් කළා. දන් දෙන්න එපා කිව්වා. දන් දෙන අයව දුර්වල කළා. මානසිකව දුර්වල කළා. දැන් මා දානේ විවේචනය කළා. තමන් දන් දුන්නෙත් නැහැ. අනුන්ට දන් දෙන්න දුන්නෙත් නැහැ පින්වතුනි. പ്രേත ලෝකෙට වැටුණාම මුළු ජීවිත කාලෙම निराහාරව ජීවත් වෙනවා. මේ මේසා බරපතල වූ പ്രേත ලෝකයක් කියනවා. මේ പ്രേත ලෝකයේ පින්වතුනි මේ සෑම දුකක්ම සංසාරේ මම විඳලා තියෙනවා. මං පටිච්ච සමුප්පන්නව අතීත පංච උපාදානස්තන්දේ අනිත්‍ය භාවයේ නුවණින් දකින මොහොතක නිරේතුරුව මං සංසාරේ තිරිසන් සතෙක් වෙලා මගේ බෙල්ල කපාගෙන මරාගෙන මියදී අවස්ථා අර බෙල්ල කපාගෙන පණ ගැහි ගැහි දුක් විඳ අවස්ථා නිරේතුරුව අපි මනසින් දකිනවා. പ്രേත ලෝකවලට වැටිලා සෙම් සොටු කකා කන දේ වමනේ කරමින් මුළු ශරීරෙම කුණු වෙලා වන වෙලා අපි විඳා වූ අප්‍රමාණ දුක් මං අතීත පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවේ දකින මොහොතේ නුවණින් දකිනවා. මොකද ඒ දකින්නේ ධර්මයයි පින්වතුනි. අපි හිතනවා නම් අපි සංසාරේ තිරිසන් ලෝකෙට ඉපදිලා නැහැ කියලා.
අපි හිතනවා නම් අපි සංසාරේ പ്രേත ලෝකෙක ඉපදිලා නැහැ කියලා. ඒ අපි දකින්නේ අධර්මයයි පින්නතුනි. මේ අධර්මයේ දකින මොහොතක් මොහොතක් පාසා අපේ සක්කාය දිට්ඨිය මමත්වේ දැඩිභාවය තව 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 තීව්‍ර වෙනවා. ඊළඟට ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අසුර ලෝකයක් තියෙනවා කියලා. මේ අසුර ලෝකය මහසාගරයේ ආශ්‍රිතව ස්ථානගත වෙලා තියෙනවා. ඒ වගේම දිව්‍ය තලවලත් අසුර ස්වභාවයේ දෙවිවරු ඉන්නවා. මේ මහා සාගරය උපාදානය කරගෙන යමෙක් මිය ගියා නම් එයා මහා සාගරයේ අසුරෙක් වෙලා උප්පත්තිය සකස් කර ගන්නවා. දැන් මේ රටේ ජීවත් වෙන අප්‍රමාණ ධීවර ජනතාවක් ඉන්නවා. ඒ ධීවර ජනතාව නිරේතුරුව උපාදානය කරගෙන ඉන්නේ මහා සාගරයමයි. ඒගොල්ලන්ගේ ජීවිතයේ මහා සාගරයමයි පිංගතුනි. ඒ වගේම අප්‍රමාණ සංචාරක පිරිස් ඉන්නවා. මුහුද ආශ්‍රිතව වෙන වෙන කිමිදුම් රැකියාවන් වගේ කරන අය ඉන්නවා. මේ සෑම කෙනෙක්ම මැරෙන වෙලාවේ මුහුද උපාදානය සකස් වුණොත් මහා සාගරේ අසුරෙක් වෙලා උප්පත්තිය සකස් කර ගන්නවා. එයා ජීවත්ව ඉන්න කාලේ යම් ප්‍රදේශයකට බෝට්ටුව අරගෙන ගිහිල්ලා මේ මුහුදු තීරය මගේ මේ ප්‍රදේශය මගේ කියලා බෝට්ටුව එතන නතර කරගෙන මාළු එල්ලුවේ යම්සේද එයා අසුරෙක් වෙලා ඒ ස්ථානෙම මගේ කරගෙන අර මහසාගරේ කිමිදි 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 ජීවත් වෙනවා. එයාට ඒ මහසාගරේ ලවණ ජලය ආස්වාදයක්. ඒ ආස්වාදයේ විදිමින් මහසාගරය මගේ කරගෙන ඔබත් මමත් කල්ප ගණන් ජීවත් වෙලා තියෙනවා පින්වතුනි. මන් දැස් දෙක පියාගෙන අතීත පංච උපාදානස්කන්ධේ නුවණින් දකිද්දී මං සංසාරේ දීවරයෙක් වෙලා මං සංසාරේ සංචාරකයෙක් වෙලා මං සංසාරේ මොහුදු පක්ෂියෙක් වෙලා මේ මොහුද උපාදානය කරගෙන අසුර ලෝකයේ ඉපදිලා මේ මහා සාගරයේ කලඹ කලඹා කලඹ කලඹා අසුර ජීවිත ගත කරපු හැටි නුවණින් දකිනවා. ඒ දකිමින් මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය නුවණින් මතු කළ දකිනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ සතර ආපායට අදාළව නිරය ගැන දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ නිරයන් 128ක් ගැන දේශනා කරනවා පින්වතුනි. සමහර පින්වතුන්ලා කියනවා සම්මා දිට්ඨියේ දුර්වලභාවය නිසාම මේ නිරය තියෙන්නේ මනුස්ස ලෝකේ කියලා පින්වතුනි. යම් පින්වතෙක් කියනවා නම් නිරය තියෙන්නේ මනුස්ස ලෝකයෙන් කියලා එයා පින්වතුනි මෝහේ පතුල තුනමයි ජීවත් වෙන්නේ. එනිසා නිරේතුරුව නිරයන් 128ක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ නිරයන් 28 ඔබත් මමත් පින්වතුනි කල්ප ගණන් ගින්දර යෝධිය කකා ජීවත් වෙලා තියෙනවා. මොකද මේ නිරයකට ගිහිල්ලා වැටුණට පස්සේ ද්වේෂයමයි වැඩෙන්නේ, ලෝභසිතමයි වැඩෙන්නේ ජීවිතයේ උදෙසා, මෝහයමයි වැඩෙන්නේ. එනිසා අකුසල් වැඩි වෙමින් වැඩි වෙමින් වැඩි වෙමින් නිරයෙන් නිරයට නිරයෙන් නිරයට වැටෙනවා පින්වතුනි. මෙහෙම නිරයට වැටෙන නිරිසතා කවදා හරි ගොඩ වෙන්නේ නිරයන් 128ම පහු කරගෙනයි. ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අදාළව පින්වතුනි නිරය කියන්නේ මේ මහා පොළවට යොදුන් දසදහස් ගාණක් යට තියන්නා වූ ස්වභාවික පරිසර කලාපයක්. මේ නිරය කියන්නේ කවුරුන් හැදුවා වූ දෙයක් නෙමේ. බුදුරජාණන් වහන්සේ නමක් නෑ, එහෙම නැත්නම් යම රජුරුව, එහෙම නැත්නම් දෙවියෙක් බ්‍රහ්මීත් නිර්මාණය කළා වූ දෙයක් නෙමේ නිරය කියන්නේ. මේ නිරය කියන්නේ පින්වතුනි ස්වභාවික පරිසර කලාපයක්. ඒ ස්වභාවික පරිසර කලාපේ ගිනි කඳු ගහන වෙච්ච පරිසර කලාපයක් පින්වතුනි. දැන් ඔබ දකින්න මේ මනුස්ස ලෝකේ විවිධාකාර පරිසර කලාපයන් තියෙනවා. හිම මිදින පරිසර කලාපයන් තියෙනවා, කාන්තාර පරිසර කලාපයන් තියෙනවා, ශීත පරිසර කලාපයන් තියෙනවා, උෂ්ණ පරිසර කලාපයන් තියෙනවා. ඒ වගේ මේ මනුස්ස ලෝකේ තියෙනා වූ පරිසර කලාපයන් වගේ ගිනි කඳු තියෙන පරිසර කලාපයන් තියෙනවා. මේ මහ පොළවෙන් යොදුන් 10000ක් යට තියෙන ස්වභාවික පරිසර කලාපයක් පින්වතුනි. මේ නිරය කවුරුත් හදපු දෙයක් නෙමේ, නිරය කවුරුත් නඩත්තු කරන දෙයක් නෙමේ, නිරය කවුරුත් අලුත් වැඩියා කරන තැනක් නෙමේ, ස්වභාවික පරිසර කලාපයක් පින්වතුනි. මේ ස්වභාවික පරිසර කලාපයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චතුස්කන්‍ය චතුස්ද්වාරය කියලා මහා නිරයන් දෙකක් තියෙනවා කියලා පින්වතුනි. මේ මහා නිරයන් දෙක
ගිනි ජාලාවන් ඇවිලෙමින් 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 තියෙන පිංගතුනි. මේ ගිනි ජාලා ඇවිලෙමින් තියෙන මේ මහා නිරය වටේ යකඩ පවුරක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ නිරයට වැටෙන කෙනා ඕපපාතිකව නිරයේ උපදින කෙනා මේ යකඩ පවුරෙන් වට වෙලා තියෙන නිසා යාට නිරයෙන් පලා යන්න බෑ පිංගතුනි. එතකොට මේ නිරය වටේ මේ මහා ගිනි කඳු යාය වටේ යකඩ පවුරක් තියෙනවා කියන්නේ මේ යකඩ පවුර කවුරුත් හදපු දෙයක් නෙමේ පිංගතුනි. මේ යකඩ පවුර කවුරුත් නඩත්තු කරන දෙයක් නෙමේ. අර ගිනි කඳු යායෙන් ගලාගෙන යන ලාවා වැකිරිලා පිංගතුනි, ඒ ලාවා වලින්ම කන්දක් ආකාරයට මේ පවුර ගොඩනැගිලා තියෙනවා. ඒ ගිනි කඳෙන් ගලාගෙන යන ලාවා වලින්ම මේ යකඩ කඳු වටේට හැදිලා තියෙන්නේ. එතකොට මේ චතුස් කන්නේ චතුස් ද්වාරයේට මේ වැටෙන නිරිසතා, ඒ කියන්නේ ඕපපාතික වේවා උපදිනවා එතන. දැන් ඔබ හිතන්නකෝ, අකුසල් කරපු කෙනෙක් මාළුවෙක් වෙලා ගිහිල්ලා ජලයේ උපදිනවා. අකුසල් කෙනෙකු කෙනෙක් කාන්තාරේ උපදිනවා. දැන් කෙනෙක් අපේ මනුස්ස මේ අපේ රටේ මේ සුන්දර පරිසර කලාපේ උපදින්නේ ඇයි? ඒකට හේතුවක් තියෙනවා. මොකක්ද ඒ හේතුව? පෙර ජීවිතය සිල්පද ආරක්ෂා කරගෙන පරිසරයට ආදරය කරපු කෙනෙක්, ගස් කොළන් වලට ආදරය කරපු කෙනෙක්, කළු ගල් නිදි වලට පස් කඳු වලට වැලි ටිකට ආදරය කරපු කෙනෙක්. ඒ නිසා එයා මැරිලා නැවත උපදිනකොට සුන්දර පරිසරයක උප්පත්තිය සකස් කර ගන්නවා පින්වතුනි. ඔබට මේ සුන්දර රටක් ලැබුණේ මේක ධර්මයක් පින්වතුනි, වෙන හේතුවක් නෙමේ. මේ සුන්දර රටක් මේ ලස්සන රටක් ඔබට ලැබීම තුළ ඔබ මේ ලස්සන තුලින් පරිසරය තුලින් ආස්වාදය නෙමේ ලබන්න ඕනේ. ඔබ මේ පරිසරය දකින්දී ධර්මයක් දකින්න ඕනේ. අර අරාබියේ මිනිස්සු මහා කාන්තාර ඉපදෙද්දී, අර හිමාලයේ මිනිස්සු මහා හිම කුට්ටි මැද්දේ ඉපදෙද්දී, පුතේ ඔබ මේ සුන්දර රටේ ඉපදුනේ ධර්මයක් නිසාමයි. ඒ පෙර ජීවිතයේ සිල්පද ආරක්ෂා කරගෙන ඔබ පරිසරයේ රැක්කා වූ කෙනෙක්. ඔබ ගස්කොළන් විනාශ කරපු කෙනෙක් නෙමේ, වැලි ටික විනාශ කරපු, ගල් කඳු ටික විනාශ කරපු කෙනෙක් නෙමේ. මේ පරිසරයට ආදරය කරපු නිසාම මේ සුන්දර පරිසරය ලැබුණා. ඒ වගේ පෙර ජීවිතයේ අකුසල් මූලයන් වඩලා සිල්පද බිඳලා පිංගතුණි, අන්න මැරෙන වෙලාවේ නිරයට අදාළව අවසාන චුස්සිත සකස් වෙනවා. දැන් එක රෝහලේ රෝගියෙක් මරණාසන්න මොහොතේ කෑ ගහනවා. එයා කෑ ගහන්නේ මාව ගිනි ගන්නෝ ගිනි ගන්නෝ ගිනි ගන්නෝ කියලා එයා කෑ ගහනවා. දොස්තර මහතුරු වැට වෙලා, නර්ස් නෝනලා වට වෙලා, ඥාතීන් වට වෙලා වතුර පොනවා, වතුර ඉහෙනවා. මේ මොනවා කළත් මේ රෝගියා මාව ගිනි ගන්නෝ ගිනි ගන්නෝ කියලා කෑ ගහනවා. කාටවත් තේරෙන්නේ නැහැ මේ මොකද්ද උනේ කියලා. මෙහෙම කෑ ගහමින් මේ රෝගියා මැරෙනවා. අපි දන්න ස්වාමින්වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කරලා බල්ලා තියෙනවා මේ මැරිච්ච රෝගියා ඉපදුනේ. ඒ වෙලාවේ උන්වහන්සේ දකින්නේ අර ගිනි නිරයේ උප්පත්තියක් සකස් කරගෙන පින්නතුනි. එනම් මැරෙන වෙලාවේ මාව ගිනි ගන්නෝ ගිනි ගන්නෝ කියලා දැනීම සකස් උනේ අර ඊළඟ ප්‍රතිසන්දි චිත්තය සකස් වෙන තැන දැනීම සකස් උනා පින්නතුනි. ඒ වගේ අපි අකුසල් කරලා මැරෙන මොහොතේ ඒ අකුසල් උපාදානය වෙලා අන්නර ගිනි නිරේ චතුස් කන්නේ චතුස් ධාරේ උප්පත්තිය ලැබනවා පින්වතුනි. පලා යන්න බෑ. අර මහා යකඩ පවුරක් හැදිලා තියෙන්නේ ලාවා වලින්ම. මේවා කවුරුත් හදනව නෙමේ, මේවා කවුරුත් නඩත්තු කරනව නෙමේ. එහෙම නැතුව නිරේට පින්වතුනි යකඩ අරන් යන්න කෙනෙක් නෑ. එනිසා ස්වභාවිකව අර ගිනි කඳු යායෙන් ගලාගෙන යන ලාවා වලින් අර හතර වටේටම මහා බිත්තියක් ඇති වෙලා තියෙන්නේ. එතකොට මේ නිරිසතා මේකේ මැරි 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 උපදිනවා කියලා කියනවා. පිච්චෙනවා, උපදිනවා, මැරෙනවා පින්නතුනි. මැරි මැරි ඉපදෙමින් කාලයක් යද්දීආට පේනවා අර තියෙනා වූ තාප්පේ එක තැනක විවරයක් ඇති වෙනවා පින්නතුනි. එයා ඒ විවරය ළඟට ගොනකොට ඒ විවරය වැහෙනවා කියනවා. ඒකත් ස්වභාවික හේතුන් නිසා ඇතිවෙනා වූ විවරයක් පින්නතුනි. දැන් අපේ ජනේලේ ඇරලා තියෙනකොට සමහර වෙලාවට ජනේලියෙන් අවුරශ්මි එනවා. ඒ වගේ ස්වභාවික හේතුවක් නිසා අර වටේ තියෙන ඝන බැම්මෙන් යම් තැනක් විවර වෙනවා පින්නතුනි. මෙහෙම විවර වෙවි විවර වෙවි මේ දුවන දුවන මොහොතක් පාසා විවරේ වැසී යනවා කියනවා. ඔන්න යම් මොහොතක මෙයා මේ චතුස්කන්‍ය චතුස්ද්වාරයේ කියන නිරයන් දෙකේ
යම් විවරයකින් එළියට පයින්නවා කියනවා පින්වතුනි. ඒ එළියට පයින්න වෙලාවේ එයා වැටෙන්නේ අළු නිරේට පින්වතුනි. දැන් මේ ගිනි නිරයෙන් එයා පැන්නා. ගිනි නිරයෙන් පැන්නේ තමයි එයා කොතෙන්ටද වැටුනේ? අළු නිරේට. අළු නිරේ කියන්නේ පින්වතුනි කවුරුත් අළු ගෙනහිල්ලා හදන නිරයක් නෙමෙයි පින්වතුනි. මේ ගිනි කඳු යායේ ලාවා ගලාගෙන ගිහිල්ලා නෙවුනා වූ ප්‍රදේශය තමයි අළු නිරේ කියන්නේ. ලාවා නිවිලා මේ මුළු ප්‍රදේශයම පින්වතුනි ගිනියම් වූ අළු බවට පත් වෙලා තියෙන්නේ. මේ ගිනියම් වූ අළු නිරේට වැටෙනවා කියනවා. අඩිය තබන 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 මොහොතක් පාසා පිච්චි 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 මැරෙනවා කියනවා පින්වතුනි. ඒ වගේම මේ ගිනි අළු නිරේ අප්‍රමාණ පිච්චි පිච්චි දුක් විඳලා මෙතනින් එහාට පයින් වෙලාවේ වැටෙන්නේ අර සියුම් තුඩ තියෙන පණුවන් ඉන්න අප්‍රමාණ ප්‍රදේශයකට වැටෙනවා කියනවා. ඒ පණුවන්ගේ තුඩ පින්වතුනි යා මේ වානේ කම්බියක් වගේ තියුණුයි කියනවා. මොකද වානේ කම්බියක් වගේ තියුණුයි කියන්නේ අර උෂ්ණයට ඔරොත්තු දෙන ආකාරයට ඒ සත්තු නිර්මාණය වෙලා තියෙනවා. ඒ පණුවන් කියන්නේ පෙර අතීත අකුසලයක් නිසා ඒ නිරයේම උප්පත්ති ලැබූ සත්වෙක්මයි. ඒ සියුම් තුඩ තියෙන වානේ වගේ සියුම් තුඩ තියෙන පණුව ඉන්න ප්‍රදේශයට වැටුණාට පස්සේ ඒ පණුව සම විනිවිද යනවා කියනවා. මස විනිවිද යනවා කියනවා. සිවිය විනිවිද යනවා කියනවා. ඇට විනිවිද යනවා කියනවා. ඇට මිදුළු විනිවිද යනවා කියනවා. කාලම විනාශ කරනවා කියනවා පින්නතුනි. දැන් මෙතනින් මෙරි 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 මෙතනින් දුක් විඳලා දුක් විඳලා මෙතනිනුත් මේ නිරිසතා පයින්නවා කියනවා හිමුල් වනයේට. හිමුල් වනය කියන්නේ අපි සාමාන්‍යයෙන් කටවහරේදී කියන්නේ කටුඉඹුල කියලා පින්වතුනි. දැන් පින්වතුල්ලා නිරේ කටුඉඹුල ගැන කතා කරනවානේ. පින්වතුල්ලා කටුඉඹුල ගැන කතා කරන්නේ මේ හැදුවා වූ කටු තියෙන ගහක් හැටියටයි. නිරේ කටුඉඹුල් හදන්න කෙනෙක් නැහැ පින්වතුනි. හිමුල් වනය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ නිරේ ශාක පද්ධතිය පින්වතුනි. මේ උෂ්ණාධික දේශගුණයට ඔරොත්තු දෙන ආකාරයෙන් ස්වභාවික වැටි වුණා වූ ශාක පද්ධතිය. දැන් අපේ රටේ වියලි කලාපේ හම්බන්තොට ප්‍රදේශවනි ප්‍රදේශවල ශාක පද්ධතිය පින්වතුනි කටු සහිත වූ පතුක් වැනි ශාක පද්ධතියක් තියෙන්නේ. ඒවා ස්වභාවිකව හැදෙන්නේ නියඟයට රස්නෙට ඔරොත්තු දෙන්න පින්වතුනි. ඒ වගේ මේ හිමුල් වනේ කියන්නේ නිරයේ තියෙනා වූ ශාක පද්ධතිය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ හිමුල් වනේ තියෙන සෑම දසකම මුලෙක් කටු තියෙනවා, කඳෙක් කටු තියෙනවා, අත්ෙක් කටු තියෙනවා, කොලෙක් කටු තියෙනවා කියලා පින්වතුනි. දැන් මේ නිරිසතා හිමුල් වනේට වැටුණාට පස්සේ දැන් මේ නිරිසතාට නැවතිලා ඉන්න බෑ. පොළව ගිනියම් වෙලා තියෙන පින්වතුනි. අනිවාර්යෙන්ම දුවන්න ඕනේ. එයා දුවනකොට අර හිමුල් වනේ තියෙන කටු වලට ඇනිලා 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 මුළු ශරීරෙම විනාශ වෙලා මෙරි 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 ඉපදෙනවා කියනවා පින්වතුනි. දැන් අපි කැලේකට ඇතුල් වුණොත් කටු දින ගහක් තිබ්බොත් අපිට ඒක මගහැරලා යන්න පුළුවන් පින්වතුනි. නමුත් හිමුල් වනේ එහෙම බෑ. මගහැරලා යන්න බෑ, නවතින්න බෑ. කකුල් දෙක ගිනි ගන්නවා. කකුල් දෙක ගිනි ගන්න නිසා නවතින්න බෑ. දුවන මොහොතක් පාසා හිමුල් වනයේ පුරාතීන කටු වලට මුළු ශරීරෙම විනාශ වෙනවා කියනවා. හිමුල් වනයේ දුක් විඳලා දුක් විඳලා දුක් විඳලා අසිපත්‍ර වනයේට වැටෙනවා කියනවා. අසිපත්‍ර වනය කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ ශාක පද්ධතියේ ගස්වල මේ කොළ පින්වතුනි දැලිපිහියක් වගේ තියුණුයි කියනවා. අතු දැලිපිහියක් වගේ තියුණුයි කියනවා. අත තිබ්බොත් කැපිල යනවා කියනවා. මොකද අර නිරයේ ගිනි රස්නේ නිසාම, නිරයේ තියෙන සුළඟ නිසාම අර සියල්ල මැදිලා පින්වතුනි මුවහත් වෙලායි තියෙන්නේ. ඒ නිසා නිරිසතා දැන් මෙතෙන්ට අසිපත්‍ර වනයේට වැටුණාට පස්සේ නිරිසතාට නවතින්න බෑ. දුවන්න ඕනේ. මොකද පොළව ගිනි ගන්නවා, පොළව රස්නේ පින්වතුනි. මේ දුවන නිරිසතා අර තියුණු අසිපත්‍ර වනයේ පත්‍ර වලට කැපිලා නහය කැපිල යනවා කියනවා, බෙල්ල කැපිල යනවා කියනවා, උදරය කැපිල යනවා කියනවා, කැපි 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 මෙරි 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 උපදිනවා කියනවා. අසිපත්‍ර වනේ අප්‍රමාණ දුක් විඳලා අර ශාරෝදක නදියට වැටෙනවා කියනවා. ශාරෝදක නදිය කියන්නේ නිරයේ තියෙන ගංගා පද්ධතිය පින්නතුනි. දැන් මේ මනුස්ස ලෝකයේ ඇලදොල ගංගාවන් තියෙනවා. මේ මනුස්ස ලෝකයේ ඇලදොල ගංගාවන් ජලයෙන් තමයි පිරිල යන්නේ වැස්සෙන් පින්නතුනි. නමුත් නිරයේ වැස්සක් නැහැ.
නිරයේ තීර සෑන ගංගාවක්ම ඇලක්ම දොලක්ම ගිනි වතුරෙන් පිරලා තියෙන පිංගතුනි. මේ ගිනි වතුරට වැටිලා මේ ගිනි වතුර බීම නිසා දිව පිච්චෙනවා කියනවා, උගුර පිච්චෙනවා කියනවා, බඩ පිච්චෙනවා කියනවා, පිච්චි 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 මැරෙනවා කියනවා පිංගතුනි. එනම් බලන්න මේසා අප්‍රමාණ දුකින් පිරුණා වූ නිරයක් තියෙනවා. එතකොට මගෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්, එහෙමනම් ස්වාමින් වහන්සේ මේ නිරයේ ස්වභාවික පරිසර කලාපයක් නම් මේ නිරයේ නිරිසත්තුන්ට දඬුවම් කරන යමපල්ලා කවුරුත් කොහොමද ඇති උනේ කියලා. යමපල්ලා කියන්නේ පින්වතුනි නිරයේ ජීවත් වෙන ආයුෂයේ වර්ණයේ සැපේ බලෙන් වැඩි කෙනා. දැන් ඔබ බලන්න මේ මනුස්ස ලෝකයේ වදකාගාර තියෙනවා. යුදමය කාලවලදී මනුස්ස ලෝකයේ වදකාගාර කියලා දෙයක් තියෙනවා. මේ වදකාගාරවල පින්වතුනි කොයිසම් මිනිස්සුන්ට වද දෙනවද? ඒ වදකාගාරවල වද දෙන මිනිස්සයෝ ඒගොල්ලෝ ආස්වාදයක් හැටියටයි මිනිස්සයාට වද දෙන්නේ. එයා රෑ හවසට විවේකීව ඉන්නකොට එයාගේ දිනපොතේ ලියනවා, අද මං දෙන්නේගේ ඇඟිලි කැපුවා, අද මම දෙන්නේගේ ඇස් කැලෙව්වා, අද මං දෙන්නේගේ නියපොතු කැලෙව්වා. එයාට ඒක ආස්වාදයක් පිංගතුනි. ඒක කවුද මේ වදකාගාරවල වද දෙන්නේ? ඒ මිනිස්ස ලෝකෙම ආයුෂයේ වර්ණයේ සැපේ බලයේ වැඩි පිරිසමයි. එවගේම නිරයේ පින්වතුනි දේශේමයි වැඩෙන්නේ ගින්දර නිසා. එනිසා ආයුෂයේ වර්ණයේ බලය වැඩි අය අර අනිත් නිරිසතුන්ට අප්‍රමාණ දුක් පීඩාවන් සකස් කරලා තව 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 අකුසල් රැස් කරගන්න. එනම් බලන්න මේසා දරුණු නිරයක් අපේ ඉදිරියේ තියෙනවා පින්වතුනි. අවසාන චුතිසිත දුර්වල කරගත්තොත්, අවසාන චුතිසිත දේශයට අදාළව සකස් වුණොත්, අවසාන චුතිසිත වෛරයට අදාළව සකස් වුණොත්, අවසාන චුතිසිත නපුරුභාවයට අදාළව සකස් වුණොත්, අවසාන චුතිසිත සත්ව ඝාතනයකට අදාළව සකස් වුණොත්, අවසාන චුතිසිත අම්මා තාත්තාට කළා වූ මේ කළා වූ නරකක් නිසා සකස් වුණොත් පින්වතුනි අරසා දුකක් අපේ ඉදිරියේ විවුර්තව තියෙනවා. මෙන්න මේ සැබෑ දුක මතු කරලා දකින්න. මේ සැබෑ දුකෙන් අපි තාම මිදිලා නැහැ පින්වතුනි. මේ සැබෑ දුකෙන් මිදෙනවා කියන්නේ සතර අපායෙන් මිදුණා කියන උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගත්තායි කියන කාරණයයි. එනිසා අපි ඉදිරියේ මේ මහා අභියෝගයක් තියෙනවා. මේ අභියෝගය මතු කරලා පෙන්වන්නයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ. එහෙම නැතුව දන් දෙමින් සිල් රකමින් මෛත්‍රිය වඩමින් සමාධිය වඩමින් සිහින ලෝකවල ආස්වාදය තුල ජීවත් වෙන්න නෙමේ. ඒ සිහින ලෝකවල ආස්වාදය තුල ජීවත් වුණොත් අපි සුගතියට යාවි පිංගතුනි ප්‍රශ්නයක් නැහැ. අනිවාර්යම සුගතියට යාවි. නමුත් සුගතිය කියන්නේ අනිත්‍ය වූ සංස්කාරයක්මයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මනුස්ස ලෝකය පිරිහෙන්න පිරිහෙන්න දෙවියා පිරිහීමටපත් වෙනවා කියලා පිංගතුනි. මේ මනුස්ස ලෝකය පිරියමින් පිරියමින් මුර්ග සංඥාව කියන තැනට ගමන් කරද්දී දිව්‍ය තලවල දෙවියෝ හිස් වෙනවා පිංගතුනි. මොකද මිනිස්යාට සාපේක්ෂව දෙවියා සිල්පද බිඳ ගන්නවා. මිනිස්යාට සාපේක්ෂව දෙවියා තකුසල් මූලයන් වඩනවා. ඒ නිසාම ආයිමත් දෙවියන් සතර පායට වැටෙනවා පිංගතුනි. එනිසා මෙන්න මේ යථාර්ථය මතු කරලා දෙන්නයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් සාරා සංක කල්ප ලක්ෂ ගාන අප්‍රමාණ පාරමී දම් පුරන්නේ. එනිසා ඔබ නුවතින් මතු කරලා දකින්න, තිරිසන් ලෝකය තුලින් ධර්මයක් දකින්න, പ്രേත ලෝකය තුලින් ධර්මයක් දකින්න, සතර අපාය තුලින් අසුර ලෝකය තුලින් නිරය තුලින් පිංගතුනි ධර්මයක් මතු කරලා ගන්න. විවේකීව ඉන්න වෙලාවට දැස් දෙක පියාගෙන සතර අපායේ වින්දා වූ දුක නුවණින් දකින්න. ඒ දකින මොහොතක් පාසා ඔබ සතර සතිපට්ඨාන ධර්මයන් පුහුණු කරගෙන ඉබ්බවට පත් වෙනවා. ඔබ තිරිසන් ලෝකයේ තිරිසන් සතෙක් වෙලා ඉඳලා ඒ බෙල්ල කපාගෙන මැරෙන මොහොතේ පින්වතුනි ඒ සංස්කාරය අනිත්‍ය වුණා කියලා දකින්නේ කායානුපස්සනාවේ අනිත්‍යභාවයයි. ඒ තිරිසන් සත්ව ජීවිතයේ අනිත්‍යභාවයට පත් වුණා. ඒ බෙල්ල කපා ගන්න වෙලාවේ ඇති වුණා වූ දුක් වේදනාව අනිත්‍යයි කියලා දකිද්දී වේදනානුපස්සනාව තුලයි ඔබ ඉන්නේ. ඒ දුක් වේදනාව සකස් වුණා වූ සිත අනිත්‍යයි කියලා දකිද්දී ඔබ චිත්තානුපස්සනාව තුලයි ඉන්නේ. ඔබට ඒ මොහොතේ වැඩුණා වූ සප්ත බොජ්ජංග ධර්මයන් අනිත්‍යයි කියලා දකින මොහොතේ ඔබ ධම්මානුපස්සනාව තුලයි ඉන්නේ.
ඒ වගේම ඔබ නිරයට වැඩිලා ගින්දර තුල පිච්චි 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 අර මහා නිරයේ අර අලු නිරයේ අර ශාරෝදක නදියේ ගින්දරට පිච්චි පිච්චි ගත කරපුවේ නිරයේ ජීවිතයක් අනිත්‍යයි කියලා දකින වෙලාවේ පංච උපාදානස්කන්ධයට අදාළව අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවයයි ඔබ දකින්නේ. ඒ නිරයේ දුක් විඳින්දී ඇති වුණා වූ ඒ දුක් වේදනාවනුත් අනිත්‍යයි කියලා දකිද්දී පංච උපාදානස්කන්ධයට අදාළව වේදනානුපස්සනාවේ අනිත්‍යභාවයයි ඔබ දකින්නේ. ඔබ නිරයට වැටුන වෙලාවේ කොච්චර දේවල් හඳුනා ගන්නැද්ද? මේක ගින්දර, මේක දුක, මේක අලු, මේක කැපෙන තියුණු ශාරෝදක නදිය, මේක අසිපත්‍ර වනයේ කියලා ඔබ යමක් හඳුනාගත්තද ඒ සෑම හඳුනා ගැනීමක්ම අනිත්‍යයි කියලා දකින මොහොතේ ඔබ අතීත පංච උපාදානස්කන්ධයට අදාළව සංඥා ස්කන්ධයේ අනිත්‍යභාවයයි දකින්නේ. ඔබ නිරයට වැටුන වෙලාවේ සකස් වුණා වූ සෑම සිතුවිල්ලක්ම අකුසල් සිතුවිල්ලක්මයි. ඒ සෑම අකුසල් සිතුවිල්ලක්ම විපාක දීලා අනිත්‍ය වුණා කියලා දකිද්දී ඔබ අතීත පංච උපාදානස්කන්ධයට අදාළව සංස්කාර ස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවා. ඔබ නිරයට වැටුන වෙලාවේ කොයිසා විශේෂ වූ දැනීම් ඇති වෙන්නේ නැද්ද? ගින්දරට පිච්චෙන වෙලාවේ, යෝධියට පිච්චෙන වෙලාවේ, අතපය කැපෙන වෙලාවේ, දුක දැනෙන වෙලාවේ කොයිසා විශේෂ වූ දැනීම් විඥාණයන් සකස් වේද? ඒ සෑම දැනීමක්ම අනිත්‍යයි කියලා දකින මොහොතේ ඔබ අතීත පංච උපාදානස්කන්ධයට අදාළව විඥාන ස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවා. එනම් පින්වතුනි, තිරිසන් ලෝකය තියෙන්නේ, പ്രേත ලෝකය තියෙන්නේ, අසුර ලෝකය තියෙන්නේ, නිරය තියෙන්නේ. අපිට සතර සතිපට්ඨානයන් මතු කරලා දකින්නමයි මේවා තියෙන්නේ. අපිට පංච උපාදානස්කන්ධයේ ධර්මයන්ගේ අනිත්‍යභාවය මතු කරලා දකින්නමයි. නමුත් පින්වතුනි, අපි ඒ දේ කරන්නේ නැහැ. අපි නිරයතරමම සුගතියට ඇලිලා දුගතියට ගැටෙනවා, සුගතියට ඇලිලා ආස්වාදයට බැඳිලා දුගතියට ගැටෙනවා. ඇලීමත් ගැටීමත් තුළ අපි නිරයතුරුවම සතර අපාය නිසා නැවත නැවත භවය සකස් කර ගන්නවා. පින්වතුනි, අකුසලයට අදාළ භවය සකස් කර ගන්නවා. එනිසා සතර අපායක් ධර්මයක් හැටියට දකින්න, සුගතියක් ධර්මයක් හැටියට දකින්න. සතර අපාය කියන්නේ සංස්කාරයක්, සුගතිය කියන්නේ සංස්කාරයක්. මේ සංස්කාර දෙකම අනිත්‍ය නම් සුගතියක් එපා, දුගතියක් එපා කියන තැනට එන්න. අන්න උපේක්ෂාව පින්වතුනි, ධර්මයේ වැඩෙන තැන, ධර්මයේ වැඩෙන තැන. සුගතිය විසින්නම් අපිව නැවත දුගතියට දාන්නේ. ඒ සුගතිය ප්‍රාර්ථනා කළ වැඩක් නෑ පින්වතුනි. සුගතිය කියන්නේ දුගතියට වඩා භයානක තැනක්. මොකද සුගතියයි නිරේතුරුව අපිව සතර අපායන්ට ඇදලා දාලා තියෙන්නේ. එනිසා මේ සුගතිය කෙරෙහි 100%ක් ඔබ ආස්වාදයේ තුල බැඳෙන්න එපා. මේ සුගතියේ තියෙන අනතුරුදායක බව දකින්න. මායා ලෝකය නිර්මාණය කරලා තියෙනා වූ මේ සටකපට ස්වභාවය දකින්න. සුගතිය පෙන්නලා, සීලය පෙන්නලා, මෛත්‍රිය පෙන්නලා, දානීය පෙන්නලා, සමාධිය පෙන්නලා පින්වතුනි සුගතියට ඔබ සාක්පත් කරලා ආයිමත් සුගතියෙන් ඔබ සතර අපායන්ට ඇදලා දානවා. එනිසා මේ සුගතියේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් ගැටෙන්න එපා. සුගතිය දුගතියට ගැටෙන්න එපා. දුගතියේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න දුගතියට ගැටෙන්න එපා. සතර අපාය සිහි වෙන මොහොතක් පාසා ඒක අනිත්‍යයි කියලා දකින්න. සුගතිය සිහි වෙන මොහොතක් පාසා ඒක අනිත්‍යයි කියලා දකින්න. නිරේතුරුවම සුගතියක් දුගතියක් තුළින් උපේක්ෂාව කියන තැන මතු කරගන්න. ඒ උපේක්ෂාව කියන තැනයි ධර්මයේ අර්ථයන් ඔබ තුළ සකස් කරලා දෙන්නේ. එය සෝවාන් මාර්ගයට අත්‍යවශ්‍ය සාධකයක්. එනිසා පින්වතුනි, ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාරා සංක කල්ප ලක්ෂ ගානක් ගෙවමින් ආවා වූ මේ පටිච්ච සමුප්පන්න භව ගමනේදී අපට තාම උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න බැරි වෙලා තියෙනවා නම් ඒ උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න බැරි වුණේ මේ දුක කියන කාරණය මතු කර දැකීමට ඇති අදක්ෂභාවය නිසායි කියලා පින්වතුනි. ඔබ නිරේතුරුව දකිනවා නම් දෙයියනේ, පොඩි වැරදීමකින් අවසාන චුති සිතේදී අපි දන්නේ නැහැ අපි කොච්චර පින් කළත් කොයි ආකාරයෙන් නියයිද කියලා. මොකද මේ භයානක පංච උපාදානස්කන්ධ ලෝකයක් තුල අපි ජීවත් වෙන්නේ, භයානක පංච උපාදානස්කන්ධයක් තුල ජීවත් වෙන්නේ. මහා පාරට ගියාට පස්සේ කොයි වෙලාවෙ අනතුරක් වෙයිද කියලා දන්නේ නැහැ.
මේ සිදුවෙන පාරිසරික විනාශයන් නිසා කොයි වෙලාවේ ස්වභාවික විපත් වෙයිද කියලා දන්නේ නැහැ. මේ සිදුවෙන්නා වූ ආහාර විෂමතාවයන් තුල කොයි වෙලාවේ ලෙඩක් දුකක් හැදිලා මිය යයිද කියන දන්නේ නැහැ. මේ සමාජය තුල වර්ධනය වෙන සොර සතුරන් නිසා කොයි වෙලාවේ අපේ ජීවිත නැති වෙයිද කියන්න අපි දන්නේ නැහැ. කොයි ආකාරයෙන් අපේ ජීවිතය අවසන් වෙයිද අපි කියන්න දන්නේ නැහැ. යම් කෙනෙක් හිතනවා නම් මගේ ජීවිතය මෙවැනි සුන්දර විදියට නිමා වෙනවා කියලා පින්වතුනි, ඒ සිතුවිල්ල ධර්මයට අදාළ නැහැ. එතන සක්කාය දිට්ඨිය වැඩෙන්නා වූ සිතුවිල්ලක් බවටයි ඒකපත් වෙන්නේ. ඒ නිසා නිරේතුරුවම මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ කෙරේ විශ්වාසය ඇති කරගන්න එපා. මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ විසකුරුභාවය අනතුරුභාවය නිරතුරුව මතු කරගන්න ආස්වාදයට කොටු වෙන්නේ නැතුව මේ දුක කියන කාරණය අවංකව මතු කළා ගන්න. දුක සතර අපාය ධර්මයක් බවට පත් කරගන්න. සතර අපාය ධර්මයක් බවට පත් කරගෙන සුගතිය ධර්මයක් බවට පත් කරගෙන මේ ධර්මය කියන්නේ සංස්කාරයක්. සංස්කාරයන්ගේ අනිත්‍යයි කියලා දකින මොහොතේ ඔබ සුගතිය තුලනි දුගතිය තුලනු සතර සටිපට්ඨාන ධර්මයන් පංච උපාදානස්කන්ධ ධර්මයන් මතු කරගත්තා වූ දක්ෂයෙක් බවට පත් වෙනවා පින්නතුනි. ඒ වගේමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ දුක ගැන දේශනා කරලා දෙවනුව පින්නතුනි දුක ඇති වෙන්න හේතුව තෘෂ්ණාව කියලා දේශනා කරනවා. තෘෂ්ණාව තියෙන ප්‍රමාණයට දුක අපතුල තියෙනවා පින්වතුනි. දුක නිරෝධය කරන්නේ උතුම් රහතන් වහන්සේ පමණක්මයි. යම් දවසක ඔබත් මමත් උතුම් රහත් ඵලයට පත් වුණා කියන්නේ දුක නිරෝධය කරා කියන කාරණයයි. එයා පංච උපාදානස්කන්ධ දුකට නැවත බැඳෙන්නේ නැහැ පින්වතුනි. නිරේතුරුවම යා මේ සුගතියත් දුගතියත් ඒ වගේමයි නිවන කියන කාරණයත් එයා නිරේතුරු අනිත්‍ය වූ සංස්කාරයක් බවට දකිනවා. එයා සුගතියට බැඳෙන්නෙත් නැහැ, සුගතියට ගැටෙන්නෙත් නැහැ. එයා දුගතියට බැඳෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. ඒ වගේමයි යා නිවන කියන අර්ථයට බැඳෙන්නෙත් නැහැ. එයා දන්නවා මේ සියලුම සංස්කාරයෝ අනිත්‍යයි කියන කාරණේ. ඉමේහා අපි නිරේතුරුවම පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව ඇති කරගන්නවා. තෘෂ්ණාව වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න දුක වැඩි වෙනවා පින්නතුනි. එක්තරා අවස්ථාවක තරුණෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, භාග්‍යවතුන් වහන්සේ මට නිරේතුරුව දුක සකස් වෙනවා. මම අපේ ඥාතියෙක්ගේ මරණ ගෙදරකට ගියොත් මට හැමදාම ඇඬෙනවා භාග්‍යවතුන් වහන්සේ. ඇයි භාග්‍යවතුන් වහන්සේ මට මේ විදිහට දුක සකස් වෙන්නේ කියලා මේ තරුණයා අහනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, තරුණයා ඔබේ ඥාතිවරයෙක්ගේ මරණ ගෙදරක ගියාම ඔබට දුක සකස් වෙනව ඇඬෙනවා. එක හරි ඔබට ඥාති නොවන කෙනෙක්ගේ මරණ ගෙදරක ඔබ යනවා. ඔබ ඥාති නොවන කෙනෙක්ගේ මළ ගෙදරක ගියොත් ඔබට ඒ මරණේ දැක්කාම දුක සකස් වෙනවද කියලා අහනවා. නෑ භාග්‍යවතුන් වහන්සේ මට දුක සකස් වෙන්නේ නෑ කියනවා. මගේ ඥාතියෙක් ලෙඩ වෙලා ඉන්නවා කිව්වොත් අන්න දුක සකස් වෙනවා. මගේ ඥාතියෙක් නොවන කෙනෙක් ලෙඩ වෙලා ඉන්නවා කිව්වොත් දුක සකස් වෙන්නේ නෑ. එනම් දුකට හේතුව පින්වතුනි තෘෂ්ණාවමයි. පංච උපාදානස්කන්ධය කෙරෙහි ඇති කරගත්තා වූ තෘෂ්ණාවමයි. ඒ නිසා නිරේතුරුවම දුක කියන කාරණය මතු කරලා පෙන්නලා බුදුරජාණන් වහන්සේ දෙවෙනුව දුකට හේතුව තෘෂ්ණාව කියන කාරණය මතු කරලා පෙන්නලා තුන්වෙනි අර්ථය හැටියට දුක නැති කරන්න නම් තෘෂ්ණාව නැති කරන්න ඕනේ කියන ධර්මය මතු කරලා දෙනවා. හතරවෙනි අර්ථය තමයි චතුරාර්ය සත්‍යයේ දුක නැති කිරීමේ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි පින්වතුනි. අන්න එහෙමනම් පින්වත් ඔබ බලාපොරොත්තු වෙන්නේ මේ ලෝක ධාතුව තුල ලෞකික සැපේ නම්, ඔබ බලාපොරොත්තු වෙන්නේ ලෝකෝත්තර සැපේ නම්, මේ දෙකට තියෙන එකම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි පින්වතුනි. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තොර ලෞකික සැපයක් ලෝකෝත්තර සැපයක් මේ ලෝක ධාතුව තුල නැහැ පින්වතුනි. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන සැප මාර්ගය මතු කරලා දෙන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් සාරා සංක කල්ප ලක්ෂ ගාණක් පාරමී පුරනවා පින්වතුනි. මේ පාරමී ධර්මයන් පුරන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මතු කළා දෙන්නේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ සාරා සංක කල්ප ලක්ෂ ගාණක් පාරමී පුරලා
උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරගෙන මතු කරලා දුන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය අතුරුදහන් වෙලා ගියා පින්වතුනි. ඒ අතුරුදහන් වෙලා ගියා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය නැවත ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් මතු කරලා දේශනා කරන්න සාරා සංක කල්ප ලක්ෂ ගාණක් දුක් විඳින්න වෙනවා පින්වතුනි. එනම් ඔබ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ පින්වතුනි සරල අර්ථයක් නෙමේ. මහා සාගරයේ ජලයට වඩා රුධිරය දන් දීලා, මහා පොළවේ පස් වලට වඩා ශරීර මාංශ දන් දීලා, ආකාශයේ තරුකට වලට වඩා ඇස් ගලව ගලවා දන් දීලා, විසවක් බිරිඳක් රටක් රාජ්‍යයක් දරුවෙක් මුණුබුරෙක් හිටියානම් ඒ සෑම දෙයක්ම දන් දීලා අර හය අවුරුද්දක් අප්‍රමාණ වූ දුක් විඳලා පින්වතුනේ අවබෝධ කළා වූ ධර්මයක්. එනම් මේසා දුක්ඛන්දරාවක් විඳලා අවබෝධ කරපු ධර්මයක් නම් ඒ ධර්මයේ සුදුයෙන් හිතන්න එපා පින්වතුනි. මේ ලෝක ධාතුවේ තියෙන ශ්‍රේෂ්ඨම දුර්ලභ මාර්ගයයි ආරෂ්ඨාංගික මාර්ගය කියන්නේ. මේ ධර්ම ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම ධනයයි ආරෂ්ඨාංගික මාර්ගය කියන්නේ. ලෝකයේ දියුණු රටවල් අප්‍රමාණ තියෙනවා. ඒ දියුණු රටවල් වල දියමන්ති නිදි තියෙනවා, රත්තරන් නිදි තියෙනවා, ඛනිජ නිදි තියෙනවා. නමුත් පින්වතුනි මේ සෑම ධනයකටම වඩා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි ශ්‍රේෂ්ඨ. මේ රත්තරන් නිදියකට, දියමන්ති නිදියකට, ඛනිජ නිදියකට කෙනෙක් සුගතියට අරින්න බෑ. අත ගැහුවොත් දුගතියටයි යන්නේ පින්වතුනි. මෙවැනි දියමන්ති නිදියකට, රත්තරන් නිදියකට කෙනෙකුට සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරියත් ඵලයන් සාක්ෂාත් කරලා දෙන්න මඟ කියන්න බෑ. එමනම් පින්වතුනි මේ ලෝක ධාතුව තුල තියෙන ශ්‍රේෂ්ඨම ධනය මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඔබලා මව් කුසේ ඉද්දී මේ ශ්‍රේෂ්ඨ ධනය උරුමකාරයෝ බවට පත් වුණා. ඔබලා මව් කුසේ ගර්භාෂයේ ඉද්දීම ඔබේ අම්මා, ඔබේ තාත්තා සද්ධර්මයේ ශ්‍රවණය කරන වෙලාවේ, පිරිත් අහන වෙලාවේ, පොයට පන්සලට ගිය වෙලාවේ ඔබලා මව් කුසේ ඉඳන් ඒ උතුම් සද්ධාව කියන ධනය ජීවිතේට එකතු කරගත්ත පිරිසක්මයි. එහෙනම් ඔබේ වටිනාකම ඔබ දකින්න මේසා මිත්‍යා දෘෂ්ටික ලෝකයක් තුල, මේසා බලවත් සතන අපායක් තුල ඔබ ලැබුවා වූ උපතේ ශ්‍රේෂ්ඨභාවය දකින්න. ඔබ ලැබුවා වූ උපතේ ශ්‍රේෂ්ඨභාවය දකින්න. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මව් කුසේදීම දරාගෙන මේ ලැබුවා වූ ශ්‍රේෂ්ඨභාවය දකින්න. මෙවැනි ශ්‍රේෂ්ඨ උපතක් දෙවියෙකුට ලබන්න බෑ පින්වතුනි. මෙවැනි ශ්‍රේෂ්ඨ උපතක් මාර්ගඵලලාභී නොවු බ්‍රහ්මයෙකුට ලබන්න බෑ. මෙවැනි ශ්‍රේෂ්ඨ උපතක් ඇමරිකාවේ රාජ්‍ය නායකතුමාටවත් ලබන්න බෑ. ඒසා ශ්‍රේෂ්ඨ උපතක් ඔබ ලබලා තියෙන්නේ. සක්විති රජ කෙනෙකුටත් වඩා ශ්‍රේෂ්ඨ ශක්තියක් උපතක් ඔබ ලබලා තියෙනවා. එනම් මේ ශ්‍රේෂ්ඨ භාවය තමා තුළින් මතු කරගන්න. මෙවැනි ශ්‍රේෂ්ඨ ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ ලෝක ධාතුවේ තෙල තියෙන සැප ලබා දෙන ලෞකික ලෝකෝත්තර සැප ලබා දෙන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දෝතින් දරාගෙනයි අපි මේ ජීවිතයට ඇවිල්ලා තියෙන්නේ. ලේ මස් සම් මැට නහර විනිවිද ගිය මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අපේ ජීවිතය තුළ මව් කුසේගියම් බැසගෙන සිටියායි කියන කාරණේ නුවණින් දකින්න. දකමින් නිරතුරුව ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ශක්තිමත් වෙන්න. බුදුරජාණන් වහන්සේට ඇති ණයකාරීත්වයෙන් අපි මිදෙනවා කියන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ශක්තිමත් භාවය ඇති කර ගන්නවා නම් පමණක්මයි. එනිසා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැස ගන්න කෙනා මුලින්ම ආර්ය අෂ්ටාංගික මාර්ගය හඳුනා ගන්න ඕනේ කියලා. කොහොමද පින්නතුනේ ආර්ය අෂ්ටාංගික මාර්ගය හඳුනගන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය හඳුනගන්නේ කාරණා තුනක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය හඳුනා ගන්න කාරණා තුන තමයි 1. කල්යාණ මිත්‍රාශ්‍රය, 2. සද්ධර්ම ශ්‍රවණය, 3. ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කිරීම. මෙන්න මේ කාරණා තුනයි අපිට ආර්ය අෂ්ටාංගික මාර්ගය මතු කළ දෙන්නේ පින්වතුනි. එනිසා පින්වතුන්ලා කල්යාණ මිත්‍රාශ්‍රය ලබන්න. මෙතනදි කල්යාණ මිත්‍රයා කියන්නේ සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරියත් උත්තමයෝ නෙමේ පින්වතුනි. මේ වෙලාවේ ඔබ සමාජයේ මාර්ගඵලලාභීන් හොයන්න යන්න එපා.
සමාජයේ මාර්ගඵලලාභීන් හොයන්න ගියොත් ඔබ තව 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 පැටලෙනවා පින්වතුනි. ඔබ පැටලෙනවා කියන්නේ තව තව විතර්ක සකස් වෙනවා. විතර්ක සකස් වෙනවා කියන්නේ ඇලීම් ගැටීම් වැඩි වෙනවා. ඇලීම් ගැටීම් වැඩි වෙනවා කියන්නේ හඳුනා ගැනීම වැඩි වෙනවා. හඳුනා ගැනීම වැඩි වෙනවා කියන්නේ සංස්කාර වැඩි වෙනවා. සංස්කාර වැඩි වෙනවා කියන්නේ විඥානයේ ශක්තිමත් වෙනවා. විඥානයේ ශක්තිමත් වෙනවා කියන්නේ නැවත නැවත නාම රූප ධර්මයන් භවයේ සකස් කර ගන්නවා. එනිසා මාර්ගඵලලාභීන් ගැන හොයන්න හිතන්න යන්න එපා. ඔබ මේ මොහොතේ කල්යාණ මිත්‍රයා බවට පත් කර ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සූත්‍රගත ධර්මය නිවැරදිව දේශනා කරන ගෞරවනීය ස්වාමින් වහන්සේ නැත්තම් ගිහි පින්වතා විකෘති කිරීම වලින් තොරව බුදුරජාණන් වහන්සේගේ සූත්‍රගත ධර්මය දේශනා කරන ගෞරවනීය ස්වාමින් වහන්සේ කල්යාණ මිත්‍රයා කියලා ඔබ තෝරගන්න ඕනේ. ඒ කල්යාණ මිත්‍රයා තුලින් ඔබට බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මය ඇහෙනවා. ඔබ කරන්නේ මොකද්ද? ඇසුණා වූ ධර්මයේ නුවණින් මෙනෙහි කරනවා. මේ තුන්වෙනි දුර්ලභ අර්ථය තමයි මේක. එනිසා ඔබට කල්යාණ මිත්‍ර ආශ්‍රය අප්‍රමාණ මුණ ගැහිලා තියෙනවා පින්වතුනි. ගමේ පන්සලට ගියත්, ගමේ ආරණ්‍යයට ගියත්, රූපවාහිනී නාලිකාවකට ගියත්, රේඩියෝ එකෙන් බණක් ඇහුවත් ඔබට කල්යාණ මිත්‍ර ධර්මතාවයන් ලැබෙනවා. ඒ වගේම ලෝකයේ වැඩියෙන්ම සද්ධර්මයේ ශ්‍රවණය කරන පින්වතුන්ලා ඔබලාමයි. නමුත් නුවණින් මෙනෙහි කිරීම කාරණේ දුර්වලතාවයන් තියෙනවා. එනිසා ඔබ කල්යාණ මිත්‍රාශ්‍රය ලැබලා සද්ධර්ම ශ්‍රවණය කරලා නුවණින් මෙනෙහි කරන්න දුර්වල නම් පින්වතුනි ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් නිවැරදිව මතු කරගන්නේ නැහැ. එනිසා නිරේතුරුව කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණය නුවණින් මෙනෙහි කිරීම තුළ ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගය මතු කරලා ගන්න. අන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය මතු කරගත්තාට පස්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඇතුල් වෙන්න දොරටු 8ක් තියෙනවා පින්වතුනි. මේ දොරටු 8ෙන් ඔබ නිවැරදි දොරටුව තෝරගන්න ඕනේ. නිවැරදි දොරටුව තෝරගත්තේ නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන්නේ මිච්ඡා මාර්ගයක් හැටියටයි පින්වතුනි. එනිසා ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඇතුල් වෙන නිවැරදි දොරටුව තමයි සම්මා දිට්ඨිය කියන දොරටුව පින්වතුනි. එහෙනම් ඔබ කල්යාණ මිත්‍රාශ්‍රය ලැබුවා, සද්ධර්ම ශ්‍රවණිය ඇහුවා, ඇහුණා වූ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරා, අන්න ඔබ සම්මා දිට්ඨිය කියන අර්ථයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයට යොමු වුණා පින්වතුනි. සම්මා දිට්ඨිය කියන අර්ථයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයට යොමු වුණාම මේ ලෝකයේ සුන්දරම අත්දැකීම ඔබ ලබනවා පින්වතුනි. සම්මා දිට්ඨිය අර්ථය තරම් සුන්දර අත්දැකීමක් මේ ලෝක ධාතුවේ නැහැ. සැපයට අදාළ, සුගතියට අදාළ, භව නිරෝධයට අදාළ සම්මා දිට්ඨිය තරම් සුන්දර අත්දැකීමක් මේ ලෝක ධාතුව තුල නැහැ පින්වතුනි. මේ සම්මා දිට්ඨිය අර්ථයයි අපිව මුළු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පරිපූර්ණ භාවය කරා අරගෙන යන්නේ. සම්මා දිට්ඨියට ගොඩ වැඩුණ කෙනා තුල මුලින්ම ඇති වෙන ලක්ෂණය තමයි තෙරුවන් කෙරෙහි වූ සද්ධාව පින්වතුනි. අන්නයා බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නේ සංඝ රත්නේ කෙරෙහි සද්ධාව ඇති කර ගන්නවා. බුදුරජාණන් වහන්සේගේ ගුණයන්, බුදුරජාණන් වහන්සේගේ ඥානයන් නුවණින් දකිනවා. ධර්ම රත්නේ ගුණයන් යා නිරේතුරුව නුවණින් දකිනවා. සංඝ රත්නේ ගුණයන් යා නිරේතුරුව නුවණින් දකිනවා. දකිමින් බුදුරජාණන් වහන්සේට ධර්ම රත්නයට සංඝ රත්නයට කීකරු කෙනෙක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේට කීකරු වුණා කියන්නේ ආ සද්ධාවෙන් පරිපූර්ණ කෙනෙක්. සද්ධාව කියන වචනය අපි හිතනවාට වඩා බැරෑරුම් වචනයක් පින්වතුනි. මොකද මල් පහන් පූජා කළා කියලා, පන්සලට ගියා කියලා, සිල් සමාදන් වුණා කියලා සද්ධාව තියෙනවායි කියලා අපිට ස්ථිරව කියන්න බෑ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මහ පොළවෙන් නියසිලට පස් ටිකක් අරගෙන මැරෙන සත්වයින්ගෙන් මෙපමණයි සුගතිගාමි වෙන්නේ කියලා. එහෙනම් සුගතිගාමි වෙන්නේ මෙපමණයි කියන්නේ පින්වතුනි සද්ධාව සකස් කරගන්නේ මෙපමණයි කියන කාරණේයි. ඒ වගේම ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ ශ්‍රේෂ්ඨ ධනය සද්ධාවයි කියලා. සද්ධාවට වඩා ශ්‍රේෂ්ඨ ධනයක් මේ ලෝකේ නැහැ. නැවත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සක්විති රජ කමටත් වඩා සද්ධාව ශ්‍රේෂ්ඨයි කියලා පින්වතුනි. එහෙනම් පින්වතුනි
සද්ධාව කියන්නේ අපි හිතනවාට වඩා ඉදිරියෙන් තියෙන දෙයක්. ඒක හොඳින් තේරුම් ගන්න ඕනේ. සද්ධාව කියන්නේ අපි හිතනවාට වඩා ඉදිරියෙන් තියෙන දෙයක්. බුදුරජාණන් වහන්සේ යමක් අනිත්‍යයි කියලා කියනවා නම් ඒ අනිත්‍ය දේ අපි නිත්‍ය වශයෙන් තාම දකිනවා නම් සද්ධාවේ දුර්වලභාවයක් අපි තුල තියෙනවා. බුදුරජාණන් වහන්සේ යමක් අසුබයි කියලා කියනවා නම් ඒ අසුබ දේ තාම අපි සුබ වශයෙන් දකිනවා නම් සද්ධාවේ දුර්වලභාවයක් අපි තුල තියෙනවා. බුදුරජාණන් වහන්සේ අනාත්මයි කියපු දේ අපි ආත්මීය වශයෙන් ගන්නවා නම් සද්ධාවේ දුර්වලභාවයක් එතන තියෙනවා. බුදුරජාණන් වහන්සේ රූපය දුකයි කියද්දී අපි රූපය ආස්වාදයේ පසුපසම යනවා නම් බුදුරජාණන් වහන්සේ වේදනාව දුකක් කියලා කියද්දී වේදනාව හපාගෙන යනවා නම් බුදුරජාණන් වහන්සේ හඳුනා ගැනීම දුකක් කියලා කියද්දී තව තව හඳුනා ගැනීම සොයමින් යනවා නම් බුදුරජාණන් වහන්සේ සංස්කාරයන් අනිත්‍යයි කියලා කියද්දී තව තව සංස්කාරයන් කෙරෙහි ආස්වාදයෙන් අපි ඉස්සරහට යනවා නම් බුදුරජාණන් වහන්සේ විශේෂ වූ දැනීම් විඥානයන් අනිත්‍යයි දුකයි කියද්දී ඒ විශේෂ වූ දැනීම් අපි තව තව නිත්‍යභාවයෙන් සොයාගෙන යනවා නම් සද්ධාවේ දුර්වලභාවයක් එතන තියෙනවා පින්වතුනි. එනිසා නිරේතුරුව මේ සද්ධාව කියන අර්ථය මතු කළ දකින්න බුදුරජාණන් වහන්සේ යමක් අපෙන් බලාපොරොත්තුනේ ඊට අදාළව අපි ජීවත් වෙනවා. බුදුරජාණන් වහන්සේ සාමණේර සාමින් වහන්සේගෙන් බලාපොරොත්තුනේ සාමණේර දසශීලයත් සේකියා 75ත් මම ඊට අදාළව ජීවත් වෙනවා අන්න සද්ධාව. බුදුරජාණන් වහන්සේ උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක්ගෙන් බලාපොරොත්තුනේ උතුම් ප්‍රාතිමෝක්ෂ සීලය නම් අපි ශක්තිමත් ආකාරයෙන් ප්‍රාතිමෝක්ෂ සීලය තුල ජීවත් වෙනවා. අපෙන් වැරද්දක් සිද්ධ වුණොත් ඊට අදාළව අපේ ඇවැත් පිරිසිදු කරගන්නවා. බුදුරජාණන් වහන්සේ ගිහි පිංගතුන්ලාගෙන් බලාපොරොත්තුනේ ආර්ය ෂ්ටාංගික මාර්ගය තුල ගමන් කිරීම නම් අන්න මම බුදුරජාණන් වහන්සේට අදාළව ආරෂ්ඨා අන්න සද්ධාව පිංගතුනේ ඔතනයි සද්ධාව. එනිසා නිරේතුරුව සම්මා දිට්ඨියට බැස ගන්න කෙනා මුලින්ම මතු කරගන්නේ තෙරුවන් කෙරෙහි සද්ධාව පිංගතුනේ. දෙවෙනුව එයා මතු කරගන්නවා කර්මය කර්මඵල විශ්වාසය. එයා දැන් දන්නවා යහපත් දෙයක් කළොත් යහපත් විපාකයක් තියෙනවා අයහපත් දෙයක් කළොත් අයහපත් විපාකයක් තියෙනවා කියලා එයා දැන් හොඳට දන්නවා පින්නතුනි. එයා දන්නවා සුගතිය කියන්නේ යහපත් දෙයක ඵලයක් දුගතිය කියන්නේ අයහපත් දෙයක ඵලයක් කියලා එයා දන්නවා. එයා දන්නවා නූපත් භාවය කියන්නේ අයහපත් දෙයක ඵලයක් උපත් භාවය කියන්නේ යහපත් දෙයක ඵලයක් කියලා. එයා දන්නවා ධනවත් භාවය කියන්නේ යහපත් දෙයක ඵලයක් දුප්පත් භාවය කියන්නේ අයහපත් දෙයක ඵලයක් කියලා. එයා දකිනවා රූපමත් භාවය කියන්නේ යහපත් දෙයක ඵලයක් අවලස්සන භාවය කියන්නේ පින්වතුනි අයහපත් දෙයක ඵලයක් කියලා. අන්‍යා හේතු ඵලයන්ට අදාළව ජීවිතේ දකිනවා. කර්මය කර්මඵල විශ්වාසයට අදාළව එයා ජීවිතේ දකිනවා. දකිමින් එයා නිරේතුරුවම අයහපතෙන් බැහැර වෙනවා. අයහපතින් බැහැර වෙලා යහපත තුල නිරේතුරුව ජීවත් වෙනවා පින්වතුනි. අයහපත බැහැර කරනවා මොකද එයාගේ දැන් කර්මය කර්මඵල විශ්වාසයේ ශක්තිමත් තෙරුවන්ට සද්ධාවට අදාළව කර්මය කර්මඵල විශ්වාසයේ පසුවන්නේ එයා දකිනවා. එයා පටිච්ච සමුප්පන්නව නැවත උපතක් තියෙනවා කියන විශ්වාසය දකිනවා. පටිච්ච සමුප්පන්න උපතක් තියෙනවා කියන දකින කෙනා එයා දන්නවා මං මැරෙන මොහොතේ ඊළඟ නිමේෂයේදීම ඊළඟ උපත සූදානම් කියලා පින්නතුනි. එක්ක මව් කුසක එක්ක ඕපපාතිකව එක්ක බිත්තරයක එක්ක පණුකුලයක මේ හතරෙන් ඒක අපේ උපත සූදානම් කියලා එයා දකිනවා. ඒ වගේම සංසාරය පටිච්ච සමුප්පන්නෝ මැරෙමින් ඉපදෙමින් නාපු ගමනේ යා නෝනින් දකිනවා. දැකලයා නිරේතුරුව පටිච්ච සමුප්පන්න උපත කෙරේ විශ්වාසයෙන් තව තව කුසල් දහම් වඩනවා. එයා අකුසලයට යොමු වෙන්නේ නැහැ. මොකද එයා දන්නවා අකුසල් කළොත් ඊළඟ පටිච්ච සමුප්පන්න උපත දුර්වල වෙනවා කියලා. දැන් සම්මා දිට්ඨියට අදාළව කාරණා තුනක් වැඩුණා. එක තෙරුවන් කෙරෙහි සද්ධාව, දෙක කර්මය කර්මඵල විශ්වාසය, තුන පටිච්ච සමුප්පන්න උපතක් කියන විශ්වාසය. හතර වෙනුව පින්වතුනි යන්නේ යා දන් දීමේ සිල් රැකීමේ ආනිසංස දකින්න. එයා නිරේතුරුව දානයේ ආනිසංස වන ආයුෂ වර්ණයේ සැපයේ බලය නුවණින් දකිනවා.
ඒවගේම සීලේ ආනිසංස ධර්මයන්නේ අනුවනින් දකිනවා. දානේ ආනිසංස සීලේ ආනිසංස දකින කෙනා පින්වතුනි කවදාක්වත් සමාජයට දේශ කරන කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. එයා දකිනවා මේ සමාජයේ ජීවත් වෙන මහේශාක්‍ය මිනිස්සු ඉන්නවා, ප්‍රභු ජීවිත ගත කරන මිනිස්සු ඉන්නවා, ධනවත් මිනිස්සු ඉන්නවා. මේ සෑම කෙනක්ම හේතුඵල ධර්මයක් කියලා එයා දකිනවා. මොකද්ද මේ හේතුඵලය? පෙර ජීවිතයේ සංඝයා අරමුණු කරගෙන දුන්නා වූ දානමයි. පෙර ජීවිතයේ සිල්මතුන් අරමුණු කරගෙන දුන්නා වූ දානයන් ඵලයයි මේ අපි දකින්නා වූ සස්ත්‍රීක භාවයේ සමාජයේ තියෙන. එයා මේ සස්ත්‍රීක භාවයේ දානයේ ඵලයක් හැටියට දැක්කට පස්සේ එයා කවදාක්වත් තීන කෙනාට වෛර කරන්න, ඊර්ෂ්‍යා කරන්න, ද්වේෂ කරන්න යන්නේ නැහැ. එයා ධනවත් කෙනා තුළින් ධර්මයක් දකිනවා, පොහොසත් කෙනා තුළින් ධර්මයක් දකිනවා, ප්‍රභු කෙනා තුළින් එයා ධර්මයක් දකිනවා. දකිමින් දුප්පත් භාවයත් සංස්කාරයක ඵලයක් හැටියට එයා දකිනවා. දැකලා මන් නැවත දානෙන් ශක්තිමත් භාවයට පත් වෙලා ඊට අදාළ ආයුෂයේ වර්ණයේ සැපේ බලයේ ලබනවා කියන තැනට එයා යනවා පින්වතුනි. ඒ වගේම එයා සීලේ ආනිසංස දකිනවා. සීලේ ආනිසංස තමයි එයා නිරේතුරුවම ජනප්‍රිය භාවයට පත් වෙනවා. ඕනෑම සබාවක් ඉදිරියට එයා නොබියව යනවා. සිහිමුලා නොබී මැරෙනවා, සුගතියේ ඉපදෙනවා. අන්න මේ සීලේ ආනිසංස දකින කෙනා රටේ ලෝකයේ ජනප්‍රිය කෙනෙක් ඉන්න වෙලාවේ කෙනෙක් ජනප්‍රිය වෙනකොට එයාට කවදාක්වත් අකුල් හෙලන්නේ නැහැ. එයාට දේශ කරන්නේ නැහැ, වෛර කරන්නේ නැහැ, විවේචනය කරන්නේ නැහැ. අපේ රටේ දේශපාලන ශේෂ්ත්‍රයේ ජනප්‍රියයි ඉන්නවා, ක්‍රීඩා ශේෂ්ත්‍රයේ ජනප්‍රියයි ඉන්නවා, ඒ වගේම අධ්‍යාපන ශේෂ්ත්‍රයේ ජනප්‍රියයි ඉන්නවා, කලා ශේෂ්ත්‍රයේ ජනප්‍රියයි ඉන්නවා. මේ සෑම ජනප්‍රියභාවයක්ම සංස්කාරයක ඵලයක් කියලා දකිනවා. මේ අය පෙර ජීවිතයේ සීලය නැමැති සංස්කාරය තුළ ශක්තිමත්ව හිටීමේ ඵලයයි මේ ජනප්‍රියභාවය කියලා එයා දකිනවා. දකිමින් එයා ජනප්‍රිය කෙනෙකුට වෛර කරන්නේ නැහැ. ඒ වගේ නිරේතුරුව ජනප්‍රියභාවයට අදාළ ධර්මතාවයන් එයා සකස් කරගන්නවා. කුසලයේ තව තව සීලය ශක්තිමත් කරමින් ඊළඟට සම්මා දිට්ඨිය අර්ථය කියන්නේ පින්වතුනි අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය ඇති කරගන්නවා. බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසයේ සම්මා දිට්ඨිය අර්ථයට දෙන්නේ පිංගතුණි අම්මා තාත්තා තුල තියෙනා වූ සුවිශේෂී භාවය නිසාමයි. සුවිශේෂී භාවය නිසාමයි. ධර්මානුකූලව අම්මා තාත්තා කියන්නේ කුසල් නිධියක්මයි. මේ කුසල් නිධිය සුවසේ දරුවන්ට දරා ගන්නයි අම්මා තාත්තා සම්මා දිට්ඨිය අර්ථයන්ට බුදුරජාණන් වහන්සේ පනවන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අම්මා තාත්තා කියන්නේ මහා බ්‍රහ්මයා කියලා. මහා බ්‍රහ්මයා සතු මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ෂා ගුණයන් ඉන් පසුව පිහිටන්නේ අම්මා තාත්තාට පමණයි පින්නතුනි. ඒ අම්මා තාත්තාගේ මහා බ්‍රහ්ම ගුණයන් නිසාමයි මව් කුසේ දරුවෙක් පිරිසිඳගත් මොහොතේ පටන් ඒ දරුවා ලොකු මහත් වෙන දක්වා ඒ දරුවා පෝෂණය කරන්නේ අම්මා තාත්තා. එනිසා නිරේතුරුව අම්මා තාත්තා තුළින් බුදුරජාණන් වහන්සේ මහා බ්‍රහ්මයා කියන අර්ථය ඔබේ නිවසට ගෙනත් දීලා තියෙනවා පින්වතුනි. මොකද අපි කාටවත් මහා බ්‍රහ්මයා ඇස්වලින් දකින්න බැහැ, මහා බ්‍රහ්මයාට උපස්ථානය කරලා පින් කරගන්න බැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මහා බ්‍රහ්මයා කියන අර්ථය ඔබේ නිවසට ගෙනත් දීලා තියෙනවා. මහා බ්‍රහ්මයා කියන අර්ථය නිවසට ගෙනත් දීලා තියෙන්නේ දරුවන් වන ඔබට පින් කරගන්න පින්වතුනි. දරුවන් වන ඔබට සම්මා දිට්ඨිය අර්ථයන් ශක්තිමත් කරගන්න. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ආනන්තරීය පාප කර්ම දේශනා කරන වෙලාවේ රහතන් වහන්සේ මැරීමත් ආනන්තරීය පාප කර්මයක්, අම්මා තාත්තා මැරීමත් ආනන්තරීය පාප කර්මයක් කියලා දේශනා කරනවා. එනම් පින්වතුනි බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ කියන තැන අම්මා තාත්තා කියලා තියෙනවා. මොකද අම්මා තාත්තා රහතන් වහන්සේ කියන තැන කියලා තියෙන්නේ දරුවන්ට පින්වතුනි අම්මා තාත්තා කියන කුසලයේ තුලින් ශක්තිමත් භාවය ඇති කරගන්නමයි. එනිසා ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමාජයේ අනාගාමී පින්වතෙක් ඉන්නවා. යම් කෙනෙක්ගේ අම අනාගාමී පින්වතාව මරා දානවා ප්‍රාණඝාතයක්. නමුත් ඒ අනාගාමී පින්වතා මරා දැමුවට වඩා අම්මා තාත්තා මරා දැමීම අකුසලයක් පින්වතුනි.
මොකද අනාගාමී පින්වතා මැරුවා කියලා ආනන්තරිය පාප කර්මයක් පණවන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ. නමුත් අම්මා තාත්තා මැරුවොත් ආනන්තරිය පාප කර්මයක් බවට පත් කරනවා. එහෙනම් ඔබ දක්ෂ වෙන්න සම්මා දිට්ඨිය අර්ථයන් සොයාගෙන යද්දී මේ අම්මා තාත්තා කියන කුසල් නිදිය සුවසේ කරා ගන්න පින්වතුනි. මේ අම්මා තාත්තාට දුකක් වේදනාවක් පීඩාවක් දුන්නොත් ඒ පීඩාව රහතන් වහන්සේ නමකට පීඩා කළා හා සමාන අකුසලයක් වෙනවා ධර්මානුකූලව පින්වතුනි. එනිසා බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨි අර්ථයන්ට අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය ඇතුල් කරනවා අපේ පින කුසලයේ වැඩි කර ගන්න පින්වතුනි. දැන් මං කාරණා පහක් කිව්වා. එක තෙරුවන් කෙරෙහි සද්ධාව, දෙක කර්මය කර්මඵල විශ්වාසය, තුන පටිච්ච සමුප්පන්නව නැවත උපතක් තියෙනවා කියන විශ්වාසය, හතර දානේ සීලේ ආනිසංස පිළිබඳ විශ්වාසය, පහ අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය පින්වතුනි. ඊළඟට බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨියට දෙන අර්ථය තමයි දිව්‍යතලයක් බ්‍රහ්මතලයක් සතරපායක් තියෙනවා කියන ඕපපාතික සත්වයන් උපදිනවා කියන විශ්වාසය. මොකද අපි තුල සමහර පින්වතුන්ලා අපි දකිනවා ඒගොල්ලන්ට දිව්‍යතලයක් බ්‍රහ්මතලයක් තියෙනවා කියලා විශ්වාසයක් නැහැ. විශ්වාසයක් නැති නිසාම මට දෙවියෙක් බ්‍රහ්මෙක් වෙන්න පුළුවන් කියලා එයා දන්නේ නැහැ පින්වතුනි. එයාට සතරපායක් තියෙනවා කියලා විශ්වාසයක් නැහැ. එනිසා එයා අකුසලයට කවදාකවත් බය නැහැ පින්වතුනි. එනිසා මේ සුගතිය දුගතිය පිළිබඳ ඕපපාතික සත්තු උපත පිළිබඳ විශ්වාසය තුළින් නිරේතුරුව බුදුරජාණන් වහන්සේ අපේ කුසල් ශක්තිය වැඩි කරනවා. දිව්‍ය ලෝක බ්‍රහ්මතල පෙන්නලා පින්වතුනි සතර අපායේ දුක පෙන්නලා අපි දුගතියෙන් ඈතට දානවා. ඊළඟ සම්මාදිට්ඨිය අර්ථය තමයි අතීතේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් උත්තමයන් හිටියායි කියන අර්ථය. ඒ නිසා ගිහි පින්වතුන්ලා හැටියට සම්මාදිට්ඨිය අර්ථයන් ශක්ති මර්ගගත පින්වතුන් හැටියට අතීතේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් උත්තමයන් හිටියායි කියන විශ්වාසය ඇති වෙන්න ඕනේ. ඒ විශ්වාසය තිබ්බොත් පමණයි මට මේ ජීවිතයේ සෝවාන් ඵලයට පත් වෙන්න පුළුවන් කියන විශ්වාසය අපි ඇති කරගන්නේ. අතීතේ සෝවාන් වෙච්ච උත්තමයෝ හිටියේ නැහැ කියලා අපි හිතනවා නම් කවදාවත් අපිට මේ ජීවිතයේ සෝවාන් ඵලයට පත් වෙන්න බෑ පින්වතුනි. ඒ නිසා නිරේතුරුවම මුලින්ම මේ සම්මා දිට්ඨි අර්ථයන් දකින්න. මේ ලෝකයේ සුගතියට අදාළ සැපයට අදාළ මේ උතුම් සුන්දර ධර්මය භාවනාවක් හැටියට මෙනෙහි කරන්න. දැස් දෙක පියාගෙන ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්ම රත්නේ සංඝ රත්නේ අනන්ත වූ ගුණයන් සිහිපත් කරන්න. ඒ සිහිපත් කරන මොහොතක් පාසා අන්න ඔබේ කුසල් ශක්තිය ශක්තිමත් වෙනවා. ඒ වගේම නිරේතුරුවම යහපත් දේවල් කරලා සංසාරේ අපි කොච්චරනම් සැප විඳීම් ලබන්නේ නැද්ද? අතීතේ යහපත් දේවල් කරලා දෙවිවරු වෙලා ඉපදුනා, බ්‍රහ්මය වෙලා ඉපදුනා, සක්විති රජවරු වෙලා ඉපදුනා, රජවරු සිටුවරු වෙලා ඉපදුනා, රෝමත් ප්‍රසන්න නිරෝගී අය වෙලා ඉපදුනා. නිරේතුරුව නුවණින් දකින්න. අතීතේ සක්විති රජ වෙලා ඉපදෙච්ච හැටි නුවණින් දකින්න. අතීතේ සක්‍රියා වෙලා යහපත් දේ කරලා ඉපදුනා හැටි නුවණින් දකින්න. දකමින් තව 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 පින කෙරේ කුසලයේ කෙරේ ඡන්දය ඇති කරගන්න. දෙවෙනුව පටිච්ච සමුප්පන්න උපත කෙරෙහි භාවනාවක් හැටියට නුවණින් දකින්න. මම් පටිච්ච සමුප්පන්නව තිරිසන් ලෝකෙට වැටුණා, പ്രേත ලෝකෙට වැටුණා. ඒ වැටුනේ අකුසල් නිසාමයි. මම අකුසලෙන් බැහැර වෙනවා කියන තැනට එන්න. පටිච්ච සමුප්පන්න උපතවලට අදාළව මං දෙවියෙක් බ්‍රහ්මෙක් වුණා. ඒ කුසල් නිසාමයි කුසලයේ ශක්තිමත් කරගන්නවා කියන තැනට එන්න. අතීතේ මං දන් දෙමින් සිල් රකිමින් වින්දා වූ අසිරිය නුවණින් දකින්න භාවනාවක් හැටියට මෙනෙහි කරන්න. දානේ නිසා එදා මං කොයිසා සස්ත්‍රීක දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන සක්විති රජවරු වෙලා ඉපදිලා ඉන්නේ නැද්ද? සක්‍රියා වෙලා මගේ ආවිෂයේ වර්ණයේ සැපේ බලයේ මුළු තව් තිසාවෙම පැතුරු හැටි ඔබ නුවණින් දකින්න. සුජාම් ප්‍රතිය වෙලා වෛජයන්ති මාලිගිය පුරාවට ඔබේ දිව්‍ය තේජස පැතුරු හැටි ඔබ නුවණින් දකින්න. දැකලා නිරේතුරුවම දානේ කෙරේ විශ්වාසය තව තව ශක්තිමත් කරගන්න. සීලේ ශක්තිමත් භාවය දකින්න. අතීතේ සක්විති රජ කෙනෙක් වෙලා ලෝක ධාතුවටම ඔබේ අනසක පැතුරු හැටි නුවණින් දකින්න. සක්‍රියා වෙලා මුළු තව් තිසාවටම ඔබේ දිව්‍ය තේජස පැතුරු හැටි නුවණින් දකින්න.
සීලේ ආනිසංස දකිමින් සීලය කෙරේ තව 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 ඡන්දය ඇති කරගන්න. ඒ වගේම අම්මා තාත්තාට අතීතයේ උපස්ථානය කරලා සක්‍රියා වෙලා ඉපදුන හැටි නුවණින් දකින්න. මේ මොහොතේ සෝවාන් ඵලයට පත් වුන සක්‍රියා කියන්නේ අම්මා තාත්තාට උපස්ථානය කිරීමේ ඵලයක්මයි. ඒ නිසා නිරේතුරුව මේ සම්මා දිට්ඨිය අර්ථයන් නුවණින් දකිමින් පින්වතුනි නිරේතුරුව තව 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 කුසලයේ කෙරේ ඡන්දය ඇති කරගන්න. දැන් සම්මා දිට්ඨිය කියන දොරටුවෙන් ඇතිල්ුණා මේ අර්ථයන් ජීවිතයට එකතු කරගත්තා. සම්මා දිට්ඨිය වැඩුණ තැන පින්වතුනි ඊළඟට වැඩෙන්නේ සම්මා සංකප්පයි. සම්මා දිට්ඨිය වැඩිවීමෙන් තොරව කවදාක්වත් සම්මා සංකප්පයක් සකස් වෙන්නේ නැහැ පින්වතුනි. එනිසා සම්මා දිට්ඨියෙන් පරිපූර්ණ වෙච්ච තැන අන්න ඔබ තුල සම්මා සංකප්ප වැඩෙනවා. සම්මා සංකප්ප කියන්නේ එයා අවිහිංසා සංකප්ප, අව්‍යාපාද සංකප්ප, නෙක්ඛම්ම සංකප්ප ඇති කරගන්නවා. එයා දැන් කර්මය කර්මඵල විශ්වාසය දන්නවා. තෙරුවන් කෙරෙහි සද්ධාව වැඩිලා පටිච්ච සමුප්පන්න උපත දැන් එයා දන්නවා. මට දෙවියෙක් බ්‍රහ්මෙක් වෙන්න පුළුවන් කියලා එයා දන්නවා. මට සෝවාන් වෙන්න පුළුවන්. අන්නේ නිසා එයා සම්මා සංකප්ප වඩා ගන්නවා. එයා අවිහිංසාව තුල ජීවත් වෙනවා. කාටවත් හිංසා කරන්නේ නැහැ. වචනකින් හිංසා කරන්නේ නැහැ. ඉරියව්වකින් හිංසා කරන්නේ නැහැ. එයා කවදාක්වත් හිංසා කරන සමාජයේ ආදර්ශයට ගන්නෙ නැහැ. අනුන් නිසා තමන් විනාශය කරා යන්නේ නැහැ. අනුන් නිසා තමන් අකුසල් කරගන්නේ නැහැ. එයා අනුන් කියන්නේ තමන් කියන්නේ මාරයාට අයිති පංච උපාදානස්කන්ධ ලෝකයක්ම කියලා එයා දකිනවා. දකිමින් එයා අවිහිංසාව තුල තව තව ශක්තිමත් වෙනවා. නිරේතුරුවම වචනයක් කතා කරද්දී තව කෙනෙක්ගේ හිත රිදෙනවා නම් එයා ඒ වචනේ කතා කරන්නේ නැහැ. ඉරියව්වක් පවත්වද්දී තව කෙනෙක්ගේ හිත රිදෙනවා නම් එයා ඒ ඉරියව්ව පවත්වන්නේ නැහැ. නිරේතුරුවම අවිහිංසාව තුල ගත කරනවා. තමන්ගේ ගෙදර බිරිඳ වේවා සාමි පුරුෂයා වේවා බිරිඳගේ හිතරේ දෙන්නා වචනයක් කියන්නේ. ඒ වගේම සාම්පුරුෂයාගේ හිතරේ දෙන්න වචනයක් කියන්නේ. දරුවෝ දෙමාපියන්ගේ හිතරේ දෙන්න වචනයක් කියන්නේ. එයා දන්නවා හිතරේ දෙන්න වචනයක් කියන මොහොතේම සම්මා සංකප්පයෙන් බැහැර වෙනවා කියලා. සම්මා සංකප්පයෙන් බැහැර වෙන මොහොතක් පාසා සම්මා දිට්ඨිය දුර්වල වෙනවා කියලා එයා දන්නවා. එයා Taman රාජකාරී කරන තැන සේවා දායකයාට උනත් ප්‍රසන්න ඉනාවකින් එයා කතා කරනවා. යහපත් වචනෙන් එයා ප්‍රිය වචනෙන් කතා කරනවා. මොකද එයා දන්නවා කෙනෙකුට ප්‍රසන්න ඉනාවකින් සංග්‍රහ කරද්දී කෙනෙකුට ප්‍රිය වචනකින් කතා කරද්දී සම්මා සංකප්පයන් වැඩෙනවා කියලා. එහෙනම් කෙනෙකුට ප්‍රිය වචනෙන් කතා කළා කියලා ප්‍රසන්න සිනාවකින් දැක්ුවා කියලා අනුන්ට නෙමෙයි ඒකයි වෙන්නේ තමන්ටමයි. ප්‍රසන්න සිනහාවක් කියන්නේ ප්‍රසන්න ප්‍රිය වචනයක් කියන්නේ ඔබ සම්මා සංකප්ප තුල ජීවත් වෙනවායි කියන සහතිකයයි පින්වතුනි. දෙවනු එයා අවිහිංසා සංකප්පය තුල ශක්තිමත් වෙනවා. එයා කාටවත් දෙවනු එයා අව්‍යාපාද සංකප්පය තුල ශක්තිමත් වෙනවා. එයා කාටවත් ද්වේෂ කරන්නේ කාටවත් ක්‍රෝධ කරන්නේ කාටවත් වෛර කරන්නේ නපුරු සිතක් එයා ඇති කරගන්නේ. එයා දන්නවා ද්වේෂ කළොත් වෛර කළොත් නපුරු සිතක් ඇති කරගත්තොත් මගේ පටිච්ච සමුප්පන්න ඊළඟ උපත දුර්වල වෙනවා. අනුන් නිසා මට සතර අපායට යන්න අවශ්‍ය නැහැ. ඒ නිසා නිරේතුරුවම ද්වේෂය ඉදිරියේ එයා මෛත්‍රිය මතු කරලා ගන්නවා. ද්වේෂයේ කළු පැහැය වෙනුවට මෛත්‍රියේ සුදු පැහැය ජීවිතයට එකතු කරගන්නවා. එකතු කරගෙන නිරේතුරුව මෛත්‍රී චිත්තයෙන් එයා ජීවත් වෙනවා. ඊළඟට දැන් අවිහිංසා සංකප්පය වැඩුණා. ඊළඟට අව්‍යාපාද සංකප්පය වැඩුණා. තුන් වෙනුවේ යා නෙක්ඛම්ම සංකප්පෙට එනවා. නෙක්ඛම්මේ කියන්නේ අතහරිනවා. මොනවද අතහරින්නේ? ලෝභ, ද්වේෂ, මෝහයන් අතහරිනවා. ලෝභ, ද්වේෂ, මෝහයන් අතහැරලා එයා අලෝභ, අද්වේෂ, අමෝහයන් තුලට එනවා. අන්න පින්නතුනි සම්මා සංකප්ප වැඩුණා. සම්මා සංකප්ප වැඩුණේ කුමක් නිසාද? සම්මා දිට්ඨියේ පරිපූර්ණභාවය නිසා. දැන් සම්මා දිට්ඨිය වැඩිලා ඔන්න දැන් සම්මා සංකප්ප වැඩෙනවා. එයා ද්වේෂ කරන්නේ, වෛර කරන්නේ, අනුන්ට හිංසා කරන්නේ. එයා සෑම වෙලාවෙම
තමන්ගේ බිරිඳ, තමන්ගේ සාම්පුරුෂයා, තමන්ගේ දරුවා, සමාජය එයා කුසලයේ උදෙසාම ප්‍රයෝජනයට ගන්නවා පින්නතුනි. අකුසලයේ උදෙසා නෙමේ. මේ සෑම දෙයක්ම ධර්මයක් හැටියට දකිමින් ඒ ධර්මය තුලින් උපේක්ෂාව කියන කාරණේ ජීවිතයට එකතු කරගන්නවා. සම්මා සංකප්ප වැඩෙනවා. සම්මා දිට්ඨිය තව තව තියුණු වෙනවා පින්නතුනි. සම්මා සංකප්ප වැඩුණාට පස්සේ ඊළඟට යා තුල වැඩෙන්නේ මොකද්ද? සම්මා වාචා පින්නතුනි. සම්මා වාචා කියන්නේ යා යහපත් වචන කතා කරනවා. එයා බොරු කියන්නේ මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපා වලින් එයා වැළකෙනවා. එයා දැන් දන්නවා බොරු කිව්වොත් වෙන දේ මොකද්ද කියන කාරණේ. වර්තමාන සමාජයේ අප්‍රමාණ බොරු කියන අය ඉන්නවා. දුප්පත් පොහසත් භාවයකින් තොරව, පොදු භාවයෙන් දුප්පත් භාවයෙන් තොරව අප්‍රමාණ බොරු කියනවා සමාජයේ. සමාජයේ බොරු කියන්නේ ඇයි? කර්මය, කර්මඵල විශ්වාසය හඳුනන්නේ නැහැ. පටිච්ච සමුප්පන්න උපතක් තියෙනවා කියන හිතන්නේ නැහැ. මට දෙවියෙක් බ්‍රහ්මයෙක් වෙන්න බැහැ කියලා හිතන්නේ නැහැ. දෙයනේ බොරු කියන කෙනා ඊළඟ ජීවිතේ මිනිස්සෙක් වුණොත් අඳගොළු බිහිරි භාවයට පත් වෙලා උපදිනවා. වර්තමාන සමාජයේ අඳගොළු බිහිරි භාවයට පත් වෙච්ච පිංගතුන් ඉන්නවා. මේ අඳගොළු බිහිරි භාවය කියන්නේ පිංගතුනි පෙර ජීවිතේ සම්මා වාචාවන්ගේ දුර්වල භාවයමයි. සම්මා වාචාවන්ගේ දුර්වල භාවයමයි. වර්තමාන සමාජයේ බොරු කියන්නේ අනාගතේ අඳගොළු බිහිරි උපත්වල බරපතල වැඩිවීමක් සිද්ධ වේවි. ඒ වගේ නිරේතුරම යා ආදීනවේ දකිනවා. ආදීනවේ දකිමින් යා ආස්වාදයට බැඳෙන්නේ නැහැ. එයා සම්මා වාචාවන් තුලින් ජීවත් වෙනවා. යහපත් වචන කතා කරනවා, ප්‍රිය වචන කතා කරනවා, ධර්මයට අදාළ දෙයක් කතා කරනවා, ධර්මයක් ගැන මෙයා හිතනවා. වැරදි වචන කතා කරන පෙන් එයා මගහැරලා යනවා. ඒ නිසා නිරේතුරුව මෙයා සම්මා වාචාවන් ශක්තිමත් කරගන්නවා. සම්මා වාචා ශක්තිමත් වුණ තැනදී අන්න ඊළඟට සම්මා කම්මන්තයන් වැඩෙනවා පින්වතුනි. එයා සතුන් මරන්නේ නැහැ දැන්. එයා සොරකම් කරන්නේ නැහැ. කාමයේ වරදවා හැසිරෙන්නේ නැහැ. මොකද එයා දන්නවා දැන් විපාකයේ ආදීනවේ දැන් එයා හඳුනනවා සම්මා දිට්ඨිය අර්ථයන් නිසා. ඒ නිසා එයා සම්මා කම්මන්තයන් ශක්තිමත් කරගන්නවා. ඊළඟට එයා සම්මා ආජීවෝ, ඒ කියන්නේ වැරදි ආජීවයන්ට වෘත්තීන්ට එයා යන්නේ නැහැ. එයා වසවිස වෙනදම් කරන්නේ නැහැ. එයා මස් මාංශ වෙනදම් කරන්නේ නැහැ. එයා වෙඩි බෙහෙත් තුවක්කු වෙනදම් කරන්නේ නැහැ. එයා සත්ව වෙනදාම, වහල් වෙනදාම කරන්නේ නැහැ. එයා මත් වතුර වෙනදාම කරන්නේ නැහැ. එයා දන්නවා පින්වතුනි මිච්ඡා ආචීවය කළොත් ඊට අදාළ විපාකයන් තියෙනවා කියලා. එයා දන්නවා මත් වතුර වෙනදම් කළොත්, මත් වතුර වෙනදම් කරලා අන්‍යයන්ගේ සිල්පද බින්දොත්, මත් වතුර වෙනදම් කරලා ගෙවල් දොරවල් වල අමුදරුවන් අතර ප්‍රශ්න ගැටුම් ඇති කළොත්, මත් වතුර වෙනදම් කරලා ජනතාව රෝගීභාවයට පත් වුණොත් ඊළඟ ජීවිතේ එයා ළමා කාලයේදීම මව් කුසේදීම රෝගාබාධයන්ට පත් වෙනවා කියලා එයා දන්නවා. මේ ජීවිතයේ යමෙක් මත් වතුර වෙනදම් කරනවා නම් ඊළඟ ජීවිතයේ යාට යම් හේතුවකින් මනුෂ්‍ය ජීවිතයක් ලැබුවොත් අවුරුදු 15 14 වයසේදී මෙයා මත්පැන් බොන්න හුරු වෙනවා පින්වතුනි. ළමා කාලෙදිම බේබද්දෙක් බවට පත් වෙනවා. මුළු ජීවිතේම විනාශ කරනවා. අර පෙර ජීවිතයේ අනුන්ගේ ජීවිත විනාශ කළේ යම්සේද මුළු ජීවිතේම විනාශ කරගන්නවා. ඒ වගේම යම් කෙනෙක් සත්ව ඝාතන, සත්ව හිංසාවන් කළොත් ඊළඟ ජීවිතේ මිනිස්සෙක් වුණොත් මව් කුසේදීම කලල රූපයේ රෝගී භාවයට පත් වෙනවා. අම්මා දරුවා ප්‍රසීත කළා, දරුවා අරන් ගෙදර යන්නේ නැහැ. අර බේබි රූම් එකේ මාස ගණන් දුක් විඳිනවා. දරුවා රෝගී භාවයට පත් වෙලා පෙර ජීවිතේ සත්ව හිංසා පින්නතුනි. ඒ වගේම සොරකම, බරපතල අකුසල් විපාකයන් අපිට අරන් දෙනවා. දුප්පත් භාවයට පත් වෙලා උපත සපස් කරනවා පින්වතුනි. ඔබ දැකලා ඇති සමහර රටවල් වල ඒ දරුවා උපත ලබන්නේ අනාථ කඳවුරක් තුලයි පින්වතුනි. මුළු ජීවිතේම ළමා කාලෙම අනාථ කඳවුරක් තුල ගත කරන්නේ. ගෙයක්, දොරක්, වත්කමක් අම්මා තාත්තටවත් නැහැ. අනුන් දෙන දේ සහනාධාරේ රජෙන් දෙන දේ තමයි කන්නේ. එයි පෙර ජීවිතේ සාංගික දේ සොරකම් කළා. පෙර ජීවිතේ ජනතාවගේ භාණ්ඩාගාරයේ සොරකම් කළා. පෙර ජීවිතේ ජාතික ධනෙ සොරකම් කළා. ඒ සොරකම් කිරීමේ පාපය නිසා පින්වතුනි බරපතල විපාකයන් සකස් වෙනවා.
මොකද බාණ්ඩාගාරයේ ධනය සොරකම් කරනවා කියන්නේ මේ ලෝක ධාතුවේ බලවත් අකුසලයක්. මොකද බාණ්ඩාගාරයට මහා සංගරත්නයක් බදු මුදල් ගෙවනවා. ටෙලිෆෝන් බිලෙන් ලයිට් බිලෙන් බදු මුදල් ගෙවනවා බාණ්ඩාගාරයට. ඒ වගේම අනාගාමී පින්වතුන් මේ සමාජෙ ඉන්න පුළුවන්. ඒ අනාගාමී පින්වතාත් බාණ්ඩාගාරයට බදු ගෙවනවා. මේ සමාජයේ සකෘදාගාමී පින්වතුන් ඉන්න පුළුවන්, සෝවාන් පින්වතුන් ඉන්න පුළුවන්. ඒ අයත් බාණ්ඩාගාරයට බදු මුදල් ගෙවනවා. මේ රටේ දසසිල් ආරක්ෂා කරන, අටසිල් ආරක්ෂා කරන, පන්සිල් ආරක්ෂා කරන පින්වතුන්ලාත් බාණ්ඩාගාරයට බදු මුදල් ගෙවනවා. සීන කිලෝවක් ගණිද්දී ඒ අය බාණ්ඩාගාරයට බදු මුදලක් දෙනවා. මෙවැනි සිල්වතුන්ගේ ධනය කොල්ල කෑම පින්වතුනේ, ඊළඟ ජීවිතයේ අනාථ කඳරුවල පින්වතුනේ ඇඳුමක් කෑමක් නැතුව උපත සකස් කරගන්න හේතු වෙනවා. ඒ වගේමයි සොරකම් කිරීම නිසා මනුස්ස ජීවිතයක් ලැබුණොත් මුළු සේ සතම එක මොහොතේ විනාශ වෙලා යනවා. සමහරව අපිට කියනවා සුනාමිය ඇවිල්ලා කෝටි ගාණක් මගේ ගහගෙන ගියා. ගම් වතුරක් ඇවිල්ලා කෝටි ගාණක් මගේ ගහගෙන ගියා. භූමිකම්පාවක් ඇවිල්ලා කෝටි ගාණක් මගේ යට වුණා. මේ මොනවාද පින්වතුනි, පෙර ජීවිතයේ සොරකමේ විපාකමයි. සියලු දේ එක මොහොතෙන් නැති වෙලා යනවා. ඒ නිසා දැන් එයා සම්මා කම්මන්තෝ වඩන්නේ ඇයි? මේ කර්මය කර්මඵල විශ්වාසය එයා දැන් දන්නවා සම්මා දිට්ඨිය නිසා. ඒ නිසා එයා නිරේතුරුව මිච්ඡා ආජීවයන්ට යන්නේ නැහැ. එයා වැරදි වෙළඳාම් වලට යන්නේ නැහැ. එයා දන්නවා කුමිනාශක වෙළඳාම් කළොත් ඊළඟ ජීවිතේ මමත් කුමියෙක් වෙලා ඒ කුමිනාශක වලින්ම මියන්න පුළුවන් කියලා එයා දන්නවා. ඒ වගේම එයා දැන් සීලයට අදාළ අංග තුන දැන් රැක්කා. මොකද සීලයට අදාළ අංග තුන? සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ජීවෝ. මේ කාරණා තුනම සීලයටයි අයිති පින්වතුනි. එයා සීලය තුල තම තම ශක්තිමත් වෙමින් කුසලයට අදාළ පිනට අදාළ සංස්කාරයන් රැස් කර ගන්නවා. ඊළඟට සීලයට අදාළ සම්මා ආජීවයන්ගෙන් පස්සේ අන්න පින්වතුනි සම්මා වායාමෝ එයා මතු කර ගන්නවා, සමාධියට අදාළ අංගයක්. සම්මා වායාමෝ කියන්නේ එයා කරන්නා වූ කුසල් තව තව ශක්තිමත්ව කරනවා, නොකළා වූ කුසල් එයා මතු කර ගන්නවා. කළා වූ අකුසල් වලට යන්නේ නැහැ. නොකළා වූ අකුසල් කොහොමත් කරන්නේ නැහැ පින්වතුනි. නිරේතුරුවම එයා මොකද කරන්නේ? කරන්නා වූ කුසල් තව තව ශක්තිමත්ව කරනවා. එයා අනුන් කරනවාද කියලා හොයන්නේ නැහැ. අනුන්ගෙන් ආදර්ශ සොයාගෙන යන්නේ නැහැ. යහපත් ආදර්ශ ජීවිතයකට එකතු කරගන්නවා. මොකද සද්ධාව මේ ලෝකේ දුර්ලභ කාරණයක් නම් පින්වතුනි, ආදර්ශයක් අපිට දුර්ලභ වෙන්න ඕනේ. එනිසා එයා තමා තුලින් තමා තෙරුවන් කෙරේ කීකරුභාවය ඇති කරගෙන කරන්නා වූ කුසල් තව තව ශක්තිමත් කරනවා. නොකළා වූ කුසල් අලුතෙන් කරන්න පටන් ගන්නවා. කළා වූ අකුසල් වලට යන්නේ නැහැ. නොකළා වූ අකුසල්යක් කරන්නේ නැහැ පින්වතුනි. අන්න සම්මා වායාමන් වැඩ. මේක සමාධියටයි තියංගයක්. සම්මා වායාමන් වැඩෙද්දී දැන් මාර්ග අංග 6ක් වැඩිලා පින්වතුනි. මාර්ග අංග 6ක් වැඩිලා සම්මා දිට්ඨිය වැඩුණා. සම්මා දිට්ඨිය තුලින් සම්මා සංකප්ප වැඩුණා. සම්මා සංකප්ප තුලින් සම්මා වාචා වැඩුණා. සම්මා වාචා තුලින් සම්මා කම්මන්තෝ වැඩුණා. සම්මා කම්මන්තෝ තුලින් සම්මා ආචීවෝ වැඩුණා. දැන් සම්මා වායාමයන් සකස් වෙලා පින්නතුනි. සමාධියට අදාළව දැන් ක්‍රමානුකූලව මතුවලා එනවා. සම්මා වායාමෝ සකස් වුණාට පස්සේ එයා තුල සකස් වෙන්නේ සම්මා සතිය පින්නතුනි. හත්වෙනි මාර්ගාංගය අන්න දැන් එනවා. සම්මා සතිය කියලා මෙතනදි කියන්නේ එයා දැන් කුසලය කුසලය හැටියට අඳුනනවා පින්නතුනි. අකුසලය අකුසලය හැටියට අඳුනනවා. අකුසලයෙන් බැහැර වෙලා කුසලයේ තුල එයා ශක්තිමත් වෙනවා. එයා සීලේ දුස්සීල භාවය හඳුනනවා. දුස්සීල භාවයෙන් බැහැර වෙලා සීලය තුල ශක්තිමත් වෙනවා. එයා ධර්මයේ අධර්මයේ හඳුනනවා. අධර්මයෙන් බැහැර වෙලා ධර්මයේ තුල එයා ශක්තිමත් වෙනවා. එයා සුගතිය දුගතිය හඳුනනවා. දුගතියෙන් බැහැර වෙලා සුගතියට අදාළව එයා ශක්තිමත් වෙනවා. අන්න සම්මා සතිය පින්නතුනි. දැන් කෙනෙක් අකුසලය හඳුනන්නේ නැතුව අකුසල් කරනවා නම් එයාගේ දුර්වල සම්මා සතිය පින්නතුනි. ඇයි සම්මා සතිය දුර්වල? සම්මා වායාමෝ දුර්වලයි. ඇයි සම්මා වායාමෝ දුර්වල? සීලේට අදාළ අංග තුන දුර්වලයි. ඇයි සීලේට අදාළ අංග තුන දුර්වල? සම්මා සංකප්ප දුර්වලයි. ඇයි සම්මා සංකප්ප දුර්වල? සම්මා දිට්ඨිය දුර්වලයි.
ඇයි සම්මාදිට්ඨිය දුර්වල? කල්යාණ මිත්‍රාශ්‍රය සත්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම දුර්වලයි. මේ සියල්ල වැඩෙද්දී අන්න දැන් සම්මා සතිය සකස් කරගත්තා. හත්වෙනි මාර්ග අංගය සමාධියට අදාළව වැඩෙන පිණතුනේ. මේ සම්මා සතියෙන් පස්සේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තීරණාත්මක මාර්ගාංගය සකස් වෙන්නේ පිණතුනේ. හැරෙනුම් ශේෂය මෙතනින් තමයි සකස් වෙන්නේ. ඒ තීරණාත්මක අංගය තමයි සම්මා සමාධිය කියන්නේ. සුන්දරම අංගය සම්මා සමාධිය. මේ සම්මා සමාධිය සකස් වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ග අංග 7ක ඵලයක් හැටියටයි. මේ 7 දුර්වල නම් කවදාවත් සම්මා සමාධියක් සකස් වෙන්නේ නැහැ. මෙතෙන්දි සම්මා සමාධිය කියන්නේ පින්වතුනි පංච නීවරණ යටපත් වුණා වූ හිත සුන්දරම තැනක් කිව්වේ ඒකයි. කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන පංච නීවරණ යටපත් වුණා වූ අන්න සමාධිගත සිතක් දැන් එයාට තියෙනවා. දැන් අපේ පින්වතුන්ලා තියෙනවා සාමින් වහන්සේ මම භාවනාවක් කරන්න යද්දී නිරේතුරුව මගේ හිත විසිරෙනවා කියලා. මොකද්ද හේතුව? සම්මා සමාධිය දුර්වලයි පින්වතුනි. ඇයි සම්මා සමාධිය දුර්වල වුනේ? සම්මා සතිය දුර්වලයි. ඇයි සම්මා සතිය දුර්වල වුනේ? සම්මා වායාමෝ දුර්වලයි. මෙහෙම යද්දී සම්මා දිට්ඨිය දුර්වලයි පින්වතුනි. එනිසා සම්මා සමාධිය සකස් වෙච්ච තැනදී පංච නීවරණ යටපත් වුණා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සැබෑ ඵලය අපි මතු කරගත්ත වෙනවා. දැන් මම ඔබට මේ කිව්වේ පින්නතුනි ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ලෞකික සැපේ මතු කරන කාර්යය. මෙතන කොතනකවත් විදර්ශනාවක් නැහැ පින්නතුනි. ඒක හොඳට දකින්න ඕනේ. මේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් පටිච්ච සමුප්පන්නව මැරෙමින් ඉපදෙමින් ආපු ගමනේදී පින්නතුනි සම්මා සම්බුද්ධ ශාසන මුණගැහිලා ඔබත් මමත් පින්වතුනි කල්ප ගණන් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩලා තියෙනවා. නමුත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩුවේ ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයක් හැටියටයි පින්වතුනි. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ශක්තිමත් වෙමින් නිරේතුරු අපි උත්සාහ කළේ පින කුසලයේ කෙරෙහි විශ්වාසය ඇති කරගෙන සුගතිය සාක්ෂාත් කරගන්න පින්වතුනි. එනිසා මම දැන් ඔබට දේශනා කරපෝ සම්මා දිට්ඨියේ ඉඳන් සම්මා සමාධිය දක්වා ලෞකික මාර්ගයයි මන් දේශනා. මෙතන කොතනකවත් විදර්ශනාවක් මතුනේ නෑ පින්වතුනි. සම්මා දිට්ඨිය අර්ථයන් තිලුනොත් අපි පින කුසලයේ මතු කරගත්තේ. සම්මා සංකප්පයන් තුලනොත් පින කුසලයේ මතු කරගත්තේ. සීලයට අදාළංග තුලනොත් පින කුසලයේ මතු කරගත්තේ. සම්මා සති තුලින් පින කුසලයේ මතු කරගත්තේ. සම්මා සමාධිය තුලින් ලෞකික ධ්‍යානයන් තමයි අපි මතු කරලා ගත්තේ පින්වතුනි. එහෙනම් මේ සෑම තැනකදීම අපිට ලැබෙන්නේ භවයේ සැපේ පමණයි. දැන් අපි ධර්ම මාර්ගය තුල ගමන් කරද්දී දුක තුනී කරන දුක නැති කරන මාර්ගය තුල ගමන් කරද්දී අපි මේ අනුපිළිවෙලට මෙතෙන්ට එන්න වෙනවා පින්වතුනි. අනුපිළිවෙලට අපි සම්මා සමාධිය ළඟට ආවාට පස්සේ ඒ කියන්නේ පංච නීවරණ යටපත් වුණා වූ සිතක් ළඟට ආවාට පස්සේ අන්න පින්වතුනි අපි මේ පංච නීවරණ යටපත් වුණා වූ සිතෙන් මුළු ආර්ය අෂ්ටාංගික මාර්ගය විදර්ශනා නුවණින් දකිනවා. මුළු ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් සතර සටිපට්ඨාන ධර්මයන් මතු කරලා දකිනවා. මුළු ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරලා දකිනවා. මුළු ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් සත්‍ය බොජ්ජංග ධර්මයන් මත. මේක දෙවෙනි අධියර. මේක තමයි විදර්ශනාමය ලෝකෝත්තර අවධිය පින්නතුනි. එනිසා පින්නතුල්ලා දක්ෂ වෙන්න නිරේතුරුව මේ ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් මේ සම්මා සමාධිය කියන කඩයිමට ඇවිල්ලා මුළු ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් විදර්ශනා නුවණ මතු කරලා ගන්න පින්නතුනි. දැන් ඔබ සම්මා සමාධියට ආවා. ඒ සම්මා සමාධියට ඔබට දැන් පින්වත් මෙතන බණ අහන හැම කෙනෙකුටම පින්නතුනි සම්මා සමාධිය තියෙනවා. ඒක නෑ කියලා කියන්න බෑ. සම්මා සමාධිය දුර්වල නම් ඔබට සමත භාවනාවකට මොහොතක් ගිහිල්ලා සම්මා සමාධියට එන්න පුළුවන්. මොකද මෙතන ඉන්න ඔබලා සද්ධාව තුල ශක්තිමත්, සිල්පද පහ තුල ශක්තිමත්. තේරෙනවද? හැබැයි සම්මා සංකප්ප ගැන නම් මං කියන්න දන්නේ නෑ. මොකද නිරේතුරුවම අපි දේශය කියන කාරණය, කේන්ද්‍රය කියන කාරණය අපි සකස් කරගන්නවා. එනිසා ඔබලාගේ හිත සම්මා සමාධිය කියන තැනට දුර්වල නම් තමා තුලින් අවංකවම තමාගේ තියෙන දුර්වලභාවය දකින්න ඕනේ.
තමාතුලින් තමාගේ දුර්වලභාවය දකින් නැතුව අපිට කවදාක්වත් නිවැරදි දේ මතු කරගන්න බෑ පින්නතුනි. මගේ ගිහි ජීවිතය තුළ මම පැවිදි වෙද්දී මගේ පරිපූර්ණ දුර්වලභාවයක් මම දැක්කා. මගේ ළඟ තිබ්බ රාගය, මගේ ළඟ තිබ්බ ද්වේෂය, මගේ ළඟ තිබ්බ මෝහය කියන කාරණා මමම මතු කරලා දැක්කා පින්නතුනි. අපි ඒවා මතු කරලා නොදකින්නේ අපේ සක්කාය දිට්ඨිය නිසාමයි. ඒ නිසා අපි කෙරෙහි අනුකම්පාවයි. අපි ළඟ තියෙනා වූ මේ මං කිව්වා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයට අදාළ දුර්වලතාවයන් මතු කළ දකින්න. ලැජ්ජාවක් සකස් වෙනවා නම්, බයක් සකස් වෙනවා නම්, ඒකට කියන්නේ ලැජ්ජාව කියලා නෙමෙයි. ඒකට කියන්නේ සක්කාය දිට්ඨිය කියලා පින්මතුනි. ඒ නිසා මේ සක්කාය දිට්ඨියේ කුණු හැව ඉරාගෙන මේ ඇත්ත තමා තුළින් මතු කළ දකින්න. මේ සක්කාය දිට්ඨියේ කුණු හැව නිසා බුදුරජාණන් වහන්සේ කියනවා කල්ප ගණන් අපි අප්‍රමාණෝ දුක්ඛන්දරාවක් ඉඳලා තියෙනවා කියලා. ඒ නිසා නිරේතුරුවම ලෝකයේ දෙස බලන්නේ නැතුව, අනුන් දෙස බලන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ කෙරෙහි විශ්වාසයෙන් ඔබ තමා තුළින් තමා මතු කරලා වැරද්ද නිවැරද්ද මතු කරලා දකින්න දක්ෂ වෙන්න. එහෙම දකිමින් ඔබේ සිතේ සම්මා සමාධිය දුර්වල නම් ඔබ සමත භාවනාවකට යොමු වෙන්න. බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, මෛත්‍රිය වැනි සමත භාවනාවක් තුළින් ඔබට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිමත් භාවය මතු කළ ගත හැකි. මොකද අනිවාර්යයෙන්ම ඔබ පින තුළ, කුසලයේ තුළ, සීලයේ තුළ ජීවත් වෙන නිසා. ඒ නිසා කොතනකවත් හිතන්න එපා සම්මා සමාධිය ඔබේ දුර්වලයි කියලා. දුර්වල නම් වීරයේ මදභාවයේ පමණයි එතන තියෙන්නේ. දුර්වලයි කියන කාරණේ කතා කරන්න බෑ. එනිසා දැන් ඔබ සම්මා සමාධිය සකස් කරගත්තාට පස්සේ ඒ සමාධිමත් හිතෙන් ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගය විදර්ශනා නුවණින් දකිනෝ. අන්න සෝවාන් ඵලයේ පැත්තට, ඉන්ද්‍රිය ධර්මයන් බල ධර්මයන් දිසාවට අන්න වැඩෙන පැත්ත පින්නතුනි. එනිසා දැන් ඔබ මුලින් මොකද කළේ? තෙරුවන් කෙරෙහි සද්ධාව තුල ජීවත් වෙලා බුදුරජාණන් වහන්සේට, ධර්ම රත්නයට, සංඝ රත්නයට කීකරු භාවයෙන් ජීවත් වෙලා සාදු සාදු කියලා සුගතිය ප්‍රාර්ථනා කළා පින්නතුනි. ඒ ලෞකික පැත්ත. දැන් ඔබ සම්මා සමාධියෙන් ලෝකෝත්තර පැත්තයි මතු කරගන්නේ. ඔබ දැන් බුද්ධ වන්දනාව කරලා, දෙවියන්ට, ඥාතීන්ට පින් දීලා, කරණීය මෙත්ත සූත්‍රය කියලා ඔබ දැස් දෙක මොහොතක් පියාගෙන දකිනවා. මේ මොහොතේ මා විසින් රැස් කළා වූ සෑම කුසල් සංස්කාරයක්ම අනිත්‍යයි කියලා දකිනවා. සංස්කාරයන්ට බැඳෙන්නේ නැහැ. තමා ඉදිරියේ ඉන්න මේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ රූපකාය, මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබළන රූපකාය පිරිනිවන් මංචකේදී අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් වුණා කියලා දකිනවා. මේ මොහොතේ ධාතුන් වහන්සේලා රුවන්වැලි මහා සෑසමුදුන් තුල, තුම්පාරාම සෑසමුදුන් තුල වැඩ සිටියත් අනාගතයේ ඒ ධාතුන් වහන්සේලාත් මේ බාහිර සතර මහා ධාතුවට මුහු වෙනවා කියලා දකිනවා. අතීතයේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානක් පහළ වුණත් ඒ සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම අනිත්‍යයි කියලා දකිනවා. අන්න පින්වතුනි, ලෞකික මාර්ගයෙන් ලෝකෝත්තර මාර්ගයට මතු කරගත්තා. එයා බුදුරජාණන් වහන්සේගේ රූපකාය අනිත්‍යයි කියලා දකිද්දී බුදුරජාණන් වහන්සේ තුලින් සතර සතුපට්ඨාන ධර්මයන් මතු කරගත්ත දක්ෂෙක් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ රූපකාය අනිත්‍යයි කියලා දකින මොහොතේ කායානුපස්සනාවට අදාළව බුදුරජාණන් වහන්සේගේ රූපේ අනිත්‍ය අපි දකිනවා. බුදුරජාණන් වහන්සේගේ රූපකාය අනිත්‍යයි කියලා දකින මොහොතේ ඒ මොහොතේ සකස් වෙන්නේ උපේක්ෂාසාගතීතක්. ඒ උපේක්ෂාසාගතීත අනිත්‍යයි කියලා දකිද්දී බුදුරජාණන් වහන්සේ තුලින් වේදනානුපස්සනාව මතු කළ දකිනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ අනිත්‍ය වශයෙන් දැක්ක හිතේ වේදනානුපස්සනාව දැක්ක හිත අනිත්‍යයි කියලා දකින මොහොතේ බුදුරජාණන් වහන්සේ තුලින් එයා චිත්තානුපස්සනාව මතු කළ දකිනවා. මේ බුද්ධ වන්දනාව සිද්ධ කරන වෙලාවේ වැඩුණේ සප්ත බොජ්ජංගයන්මයි. ඒ සප්ත බොජ්ජංග අනිත්‍යයි කියලා දකින වෙලාවේ බුද්ධ වන්දනාව තුළින් එයා ධම්මානුපස්සනාව මතු කරලා දකිනවා. අන්න පින්වතුනි, සෝවාන් ඵලයට මාර්ගය. නිරේතුරුව මෙයා බුදුරජාණන් වහන්සේ තුලින් සතර සතිපට්ඨාන ධර්මයන් මතු කරනවා. ඒ වගේම එයා ධර්ම රත්නයේ අනිත්‍යභාවය දකිනවා. මේ මොහොතේ මේ උතුම් ධර්මය අපි ශ්‍රවණය කළාත් අනාගතේ යම් දවසක මේ ධර්මය අතුරුදහන් වෙලා යනවා පින්වතුනි. ගෞරවනීය උපසම්පදා භික්ෂූන් වහන්සේලා ප්‍රාතිමෝක්ෂයෙන් දුර්වල වුණ දාට
ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අතුරුදහන් වෙනවා. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අතුරුදහන් වුණාට පස්සේ අපි ආයිමත් ගස් වලට, ගල් වලට, ඉරට, හඳට, තාරකාවන්ට, යකුන්ට, යක්ෂණියන්ට වදින මිනිසුන් බවට අපිපත් වෙනවා පින්වතුනි. එනිසා මේ ධර්ම රත්නය මේ මොහොතේ සත්‍යායනය කළත් දැස් දෙක පියාගෙන මේ ධර්මයක් අනිත්‍යයි, අබුද්ධෝත්පාද කාලේ එනවා කියද්දී ධර්ම රත්නය තුළින් අපි සතර සතිපට්ඨාන ධර්මයන් මතු කරගත්ත වෙනවා. ඒ වගේම සංඝ රත්නයේ අනිත්‍යභාවය දකිනවා. මහා සංඝ රත්නය අරමුණු කරගෙන සිව්පසෙන් අපෝපස්ථාන ධර්මයන් කරමින් සංඝයාගේ උතුම් ගුණයන් සත්‍යායනය කරමින් මේ සංඝයාගේ උතුම් ගුණයනුත් අනිත්‍ය වෙන සංස්කාරයක් කියලා දකිනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන උතුම් ගුණය අනිත්‍යභාවයට පත් වුණා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කියන උතුම් ගුණය අනිත්‍යභාවයට පත් වුණා. පටාචාරාව කියන උතුම් ගුණය අනිත්‍යභාවයට පත් වුණා. නිරේතුරුව සංඝ රත්නයේ අනිත්‍යභාවය දකිනවා. මේ මොහොතේ වැඩ සිටින මේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා අනාගතේ යම් දවසක කාසාය කණ්ඩකලා බවට පත් වෙලා සංඝයාගේ අතුරුදහන් වීම සිද්ධ වෙනවා. ඒ නිසා නිරේතුරුව තෙරුවන් කෙරෙහි අන්න පින්වතුනේ විදර්ශනා නුවණ මතු කර ගන්නවා. විදර්ශනා නුවණ මතු කරගත්තට පස්සේ මරණාසන්න මොහොතකදී බුදුරජාණන් වහන්සේ සිහිපත් වුණොත් ඔබ දක්ෂයි බුදුරජාණන් වහන්සේ අනිත්‍ය වූ සංස්කාරයක් කියලා දකින්න. ධර්ම රත්නයේ ධර්මයේ වචනයක් සිහිපත් වුණොත් ඉතිපිසෝ බුදු ගුණය සිහිපත් වුණොත් මේ ඉතිපිසෝ බුදු ගුණයත් අනිත්‍යයි, ඒ බුදු ගුණයත් අතුරුදහන් වෙනවා කියලා ඔබ දකින්න. ආස්වාදයට බැඳෙන්නේ නැහැ, ආදීනවේ දකමින් නිස්සරණය කරාම යනවා. ඒ වගේම මරණාසන්න මොහොතකදී සාරිපුත්ත මහරහතන් වහන්සේ සිහිපත් වුණොත් සාරිපුත්ත මහරහතන් වහන්සේ අනිත්‍යයි කියලා දකිනවා, අනිත්‍ය වූ සංස්කාරයක් කියලා දකිනවා. ආස්වාදයට බැඳෙන්නේ නැහැ, ආ දීනවේ තුලින් නිස්සරණය මතු කර ගන්නවා. අන ස්තෙරුවන් කෙරෙහි සද්ධාව විදර්ශනා නුවණින් දැක්කා. ඊළඟට ඔබ දකිනවා පටිච්ච සමුප්පන්න උපත විදර්ශනා නුවණින් දකිනවා. සංසාරේ මං පටිච්ච සමුප්පන්නව කොච්චරනම් ඉපදිලා ඉන්නේ නැද්ද? සක්‍රයා වෙලා ඉපදුනා, සක්විති රජ වෙලා ඉපදුනා. අනේ මේ සෑම සංස්කාරයක්ම අනිත්‍ය වෙලා ගියා. මම සක්විති රජ වෙලා ඉපදිලා තේ සංස්කාරේ අනිත්‍ය වුණා නම් මට ආයිමත් මිනිස්සෙක් වෙන්න අවශ්‍ය නැහැ, වෙලා වැඩක් නැහැ. සක්විති රජ වෙලා මේ සංස්කාරේ අනිත්‍ය නම් ඇයි ආයිමත් මිනිස්සෙක් වෙන්නේ? තේරුමක් නැහැ. අන්න අනිත්‍ය මතු කර ගන්නවා. මිනිස්ස ලෝකයේ කෙරෙහි තියෙනා වූ තෘෂ්ණාවෙන් බැහැර වෙනවා. අතීතේ මං සක්‍රයා වෙලා ඉපදිලා සුජම්පති වෙලා ඉපදිලා ඒ සක්‍ර ජීවිතය සුජම්පතිගේ ජීවිතයත් අනිත්‍ය වුණා නම් ආයිමත් මට දෙවියෙක් වෙලා දිව්‍යාංගනාවක් වෙලා වැඩක් නැහැ. සක්‍ර ජීවිතයත් අනිත්‍ය වුණා නම් සුජම්පතියත් අනිත්‍ය වුණා නම් නැවත මට දිව්‍ය ලෝකයක් එපා කියලා දිව්‍ය ලෝකයේ සැපයන් කෙරේ තෘෂ්ණාවෙන් යා බැහැර වෙනවා. ඊළඟට යා දකිනවා අතීතේ මං රූපාවචර ධ්‍යාන සකස් කරගෙන අරූපාවචර ධ්‍යාන සකස් කරගෙන අර රූපාවචර අරූපාවචර බ්‍රහ්ම තලවල කල්ප ගණන් උපේක්ෂාවේ සුවේ වින්දා ඒ සෑම උපේක්ෂාසාගත සංස්කාරයක්ම අනිත්‍ය වුණා නම් ආයිමත් මට රූපාවචර අරූපාවචර බ්‍රහ්ම තල එපා කියලා ධ්‍යාන කෙරේ තියෙන තෘෂ්ණාවෙන් යා බැහැර වෙනවා. දැන් යා මනුස්ස ලෝකයේ කෙරේ තියෙන තෘෂ්ණාවෙන් බැහැර වුණා, දිව්‍ය තල කෙරේ තියෙන තෘෂ්ණාවෙන් බැහැර වුණා, අර රූපාවචර අරූපාවචර බ්‍රහ්ම තල කෙරේ තියෙන තෘෂ්ණාවෙන් බැහැර වුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔහුගේ හිත පිහිටන්නේ පංච උපාදාන ස්කන්ධ අනිත්‍යභාවය තුලයි කියලා. ඒ කියන්නේ උතුම් සෝවාන් ඵලයේ තුලයි. එහෙමනම් පින්වතුනි පටිච්ච සමුප්පන්න උපත කියන තැන බලන්න සෝවාන් ඵලයට අදාළ ධර්මතාවයන් තියෙනවා. විදර්ශනා නුවණින් මතු කරලා ගන්න. ඊළඟට අම්මා තාත්තාගේ ගුණයන් විදර්ශනා නුවණින් දකින්න. සංසාරේ මං කොච්චරනම් අම්මා තාත්තලාව කරේ තියාගෙන සලකන්නේ නැද්ද? කරේ තියාගෙන සලකලා මං සක්‍රයා වුණ වෙලාවේ ඒ සක්‍ර ජීවිතයත් අනිත්‍ය වුණා නම් මං ආයිමත් සුගතියක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මං අම්මා තාත්තාට උපස්ථානය කරමින් කළිය යුතු සියලු වත්පිළිවත් කරමින් එයා සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිනවා. මරණාසන්න මොහොතේ අම්මාට කළා උපස්ථානයන් සිහිපත් වුණොත්
එයා ඒ සංස්කාරයේ අනිත්‍යභාවය මතු කළ දකිනෝ අන්න විදර්ශනා නුවණ මතු කරගත්තා. ඊළඟට එයා දානේ සීලේ ආනිසංසයන්ගේ අනිත්‍යභාවය දකිනවා. දන් දීලා සිල් රැකලා කොයිසා සුන්දර ජීවිතමල් ලබන්නේ නැද්ද? ඒ සෑම ජීවිතයක්ම අනිත්‍ය වුණා නම් එයා දන් දෙමින් ආනිසංස වලට බැඳෙන්නේ නැහැ. දන් දෙමින් කියන කාරණා අත්‍යවශ්‍යයි. දන් නොදී කවදාක්වත් දානේ ආනිසංස අනිත්‍ය වශයෙන් දකින්න බෑ. එහෙම කියොත් ඔබ පැටලෙනවා. දන් දෙමින් ආයුෂ වර්ණයේ සැපේ බලයේ ලැබමින් දානේ අනිත්‍යභාවය දකිනවා. මොකද දන් දෙන මොහොතක් පාසා ඔබ මේ මුළු ශාසනය ආරක්ෂා කළා වෙනවා. මේ රටේ ජීවත් වෙන භික්ෂු භික්ෂුණී මේ සියලු දෙනාටම ඔබ දානේ පූජා කරන්නේ ඒ තුළින් ඔබ මුළු ශාසනය ආරක්ෂා කිරීමේ දායකත්වය ඔබ දුන්නා වෙනවා. ඒ වගේ ඔබ දන් දෙමින් ආයුෂයේ වර්ණයේ සැපේ බලයේ ලැබමින් ආයුෂ වර්ණ සැපේ බලයේ අනිත්‍යයි කියලා දකින්න. ඔබ දැස් දෙක පියාගෙන මේ ඇස අනිත්‍යයි කියලා දකිද්දී දානේ ආනිසංස වල අනිත්‍යභාවයයි දකින්නේ. ඔබ දැස් දෙක පියාගෙන මේ කන මේ නාසය මේ දිව මේ ශරීරය මේ මනස අනිත්‍යයි කියලා දකිද්දී ඔබ දානේ ආනිසංසයි දකින්නේ. නිරේතුරුව ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය මතු කරලා ගන්න. ඒ මතු කරලා ගන්නා වූ හිතත් අනිත්‍යයි කියලා දකින්න. ඔබ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය මතු කර ගන්නා වූ හිතට බැඳෙන්න එපා. බැඳුනොත් අනිත්‍ය නිසා ඔබ නැවත ආස්වාදයට යනවා. අනිත්‍ය නිසා ඔබ නැවත භවය සකස් කරගත්ත වෙනවා. ඒ නිසා මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දැකලා ඒ අනිත්‍ය දැක්කා වූ හිතත් අනිත්‍යයි කියලා දැකලා ආදීනවෙම මතු කර ගන්න, නිස්සරණයම මතු කර ගන්න. ඊළඟට එයා සීලේ ආනිසංස දකිනවා. මේ ජීවිතේ සීලය නිසා කොයිසානම් ජනප්‍රිය භාවයන් සකස් වුණත් ඒ ජනප්‍රිය භාවය අනිත්‍යයි කියලා එයා දකිනවා. එයා තව තව සීලය තුල ශක්තිමත් වෙමින් ජනප්‍රිය භාවයට බැඳෙන්නේ නැහැ. මොකද එයා දකිනවා මම සක්විති රජ වෙච්ච වෙලාවේ මගේ ජනප්‍රිය භාවය මුළු ලෝකෙම පැතුරුණා. ඒක අනිත්‍ය වෙලා ගියා. මම ශක්‍රයා වෙච්ච වෙලාවේ මගේ ජනප්‍රිය භාවය මුළු දිව්‍යතල පුරා පැතුරුණා. ඒකත් අනිත්‍ය වුණා. එහෙනම් මේ පුංචි ජනප්‍රිය භාවය අනිත්‍ය වූ සංස්කාරයක් කියන තැන ඉඳන් එයා ජනප්‍රිය භාවය කෙරෙහි ආස්වාදය ඇති කරගන්නේ නැහැ. එයා ආදීනවය දකමින් නිස්සරණයම මතු කරගන්නවා. පිංගතුනි අඬ බලන්න. දැන් එයා නිරේතුරුව සම්මා දිට්ඨි අර්ථයන් විදර්ශනා නුවණින් දැක්කා. එයා දැන් දකිනවා දිව්‍යතල බ්‍රහ්මතල මේ සතර ආපාය සෑම ඕපපාතික උපතක්ම අනිත්‍ය වූ සංස්කාරයක්. එයා දැස් දෙක පියාගෙන දකිනවා සංසාරේ පටිච්ච සමුප්පන්නෝ මං කොච්චරනම් ඕපපාතිකව ඉපදෙන්නේ නැද්ද? දෙවියෙක් වෙලා බ්‍රහ්මෙක් වෙලා ප්‍රේතෙක් වෙලා යක්ෂෙක් වෙලා නිරිසතෙක් වෙලා අසුරෙක් වෙලා ඒ ඕපපාතික උපත් මතු කරලා එයා දකිනවා. දකිමින් ඒ සෑම ඕපපාතික උපතකම ලැබුවා වූ රූපය අනිත්‍යයි කියලා දකිද්දි පිංගතුනි එයා පංච උපාදානස්කන්ධයට අදාළ අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවා. ඒ වගේ මේ අතීත රූපස්කන්ධයන් නිසා ලැබුවා වූ ඇලීම් ගැටීම් අනිත්‍යභාවය දකින මොහොතේ එයා නිරේතුරුව පංච උපාදානස්කන්ධයට අදාළව අතීත වේදනාස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවා. ඒ අතීතයේ ඕපපාතිකව ලැබුවා වූ උපත්වල කොච්චරනම් අපි හඳුනා ගැනීම ඇති කරගන්නේ නැද්ද? දිව්‍ය ලෝකයේ ඉපදුන වෙලාවේ කොච්චර හඳුනා ගැනීම අපි ඇති කරගන්නේ නැද්ද? බ්‍රහ්ම තලවල ඉපදුන වෙලාවේ සමාධිය පිළිබඳ කොච්චර හඳුනා ගැනීම ඇති කරගන්නේ නැද්ද? සතර අපාය ඉපදුන වෙලාවේ කොච්චර හඳුනා ගැනීම? මේ සෑම දෙයක්ම අනිත්‍යයි කියලා දකිනවා. සකස්ුණා වූ සෑම කුසල කුසල් සංස්කාරයක්ම අනිත්‍ය. පින්නතුනි නිරේතුරුව පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය වැඩෙනවා. අන දැන් සම්මා දිට්ඨියේ අර්ථයන් තුලින් එයා පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතු කළ දකිනවා. අතීතයේ හිටියා වූ සෝවාන් සකෘදාගාමි අනාගාමි උත්තමයෝ සෑම කෙනෙක්ම අනිත්‍ය වෙලා ගියා. එනම් මම සෝවාන් ඵලයට පත් වුණත් අනිත්‍ය වූ සංස්කාරයක් කියලා එයා දකිනවා. එයා සෝවාන් මාර්ගය තුල ශක්තිමත් වෙමින් සෝවාන් ඵලයේ කෙරෙහි තෘෂ්ණාවෙන් බැහැර වෙනවා. එයා සකෘදාගාමි මාර්ගය තුල ශක්තිමත් වෙමින් සකෘදාගාමි ඵලයේ කෙරෙහි තෘෂ්ණාවෙන් බැහැර වෙනවා. එයා අරිහත් මාර්ගය තුල ශක්තිමත් වෙමින් අරිහත් ඵලයේ කෙරෙහි තින තෘෂ්ණාවෙන් බැහැර වෙනවා. එයා නිවන් මාර්ගය තුල ශක්තිමත් වෙමින් නිවන් මාර්ගය කෙරෙහි තින තෘෂ්ණාවෙන් එයා බැහැර වෙනවා. එනිසා නිරේතුරුව පිංගතුනේ සම්මා දිට්ඨි අර්ථයන් තුලින් අන්න විදර්ශනාව මතු කරගත්තා.
ඊළඟට යා සම්මා සංකප්පයන් විදර්ශනා නුවණින් දකිනවා. එයා දකිනවා මං කොච්චර අවිහිංසාවෙන් ජීවත් වුණත්, කොච්චර මෛත්‍රිය වඩමින් ජීවත් වුණත්, කොච්චර නෙක්ඛම්මේ තුල ජීවත් වුණත් අනිත්‍ය වූ සංස්කාරයක්මයි. මං සංසාරේ මෛත්‍රී වඩලා මෛත්‍රී ධ්‍යාන සකස් කරගෙන එර්ධියෙන් ගමන් කරලා තිනවා පින්වතුනි. ඒ සංස්කාරත් අනිත්‍ය වුණා. එමනම් මේ මොහොතේ අවිහිංසාව අව්‍යාපාදයේ තුලින් සකස් වෙන්නා වූ සංස්කාරත් අනිත්‍යයි. එයා මෛත්‍රිය වඩමින් මෛත්‍රී ආනිසංස 11 ජීවිතයේද ලබමින් ඒ ආනිසංසයන්ගේ අනිත්‍යභාවය දකිනවා. එයා මෛත්‍රිය නිසා ප්‍රසන්න රූපයක් ලැබෙනකොට ඒ ප්‍රසන්න රූපය අනිත්‍යයි කියලා දකිනවා. එයා ඒ ප්‍රසන්න රූපය අනිත්‍යයි කියලා දකින මොහොතේ මෛත්‍රිය තුළින් විදර්ශනා නුවණ සකස් කරගත් කෙනෙක් බවට පත් වෙනවා. එයා මෛත්‍රිය වඩලා දෙවියන්ට මිනිස්සෙයින්ට අමනුෂ්‍යයින්ට ප්‍රිය කෙනෙක් බවට පත් වෙනකොට ඒ ප්‍රියභාවය අනිත්‍ය වූ සංස්කාරයක් කියලා දකිනවා. අන මෛත්‍රිය තුළින් එයා විදර්ශනා නුවණ මතු කරගන්නවා. සම්මා සංකප්පයන් විදර්ශනා නුවණින් දකිනවා. ඒ වගේම එයා සීලේ අංග තුන විදර්ශනා නුවණින් දකිනවා. එයා සිල් සමාදන් වෙලා සිල් පවාරණය කරලා ගෙදරාවට පස්සේ එයා මොහොතක් දැස් දෙක පියාගෙන කල්පනා කරනවා, සංසාරේ මං සම්මා සම්බුද්ධ ශාසන වල ඉපදිලා සිල් සමාදන් වෙන්න පෙරවපු සුදු සිල් රෙදි එක ගොඩක් ගැහුවොත් ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි. ඒසා සංසාරේ මං සිල් සමාදන් වෙලා තියෙනවා. මම බුදුරජාණන් වහන්සේගෙන් සිල් සමාදන් වෙන්නේ නැති, මම රහතන් වහන්සේලාගෙන් සිල් සමාදන් වෙන්නේ නැති, සීලය නිසා මේ ලෝක ධාතුවේ ඉහෙළම සැප ලබන්නේ නැති මේ සෑම සංස්කාරයක් මනිත් උනා කියලා දකිනවා. එයා නිරේතුරුව දැස් දෙක පියාගෙන සීල් අතීතයේ සිල් සමාදන් වෙලා ලැබුවා වූ සුගතියේ උපත විදර්ශනා නුවණින් දකිනවා. වර්තමානයේ සීලය නිසා සකස් වෙන්නා වූ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිනවා. නිරේතුරුවම රකින්න සිල්පදයක් විදෙන සිල්පදයක් දෙකම විදර්ශනා නුවණින් දකිනවා. අන්න සීලය තුළින් එයා විදර්ශනා නුවණ මතු කරගත්තා. ඊළඟට එයා සම්මා වායාමෝ තුළින් විදර්ශනා නුවණ මතු කරලා ගන්නවා. කොයිසම් කුසල් කළත් කොයිසම් අකුසල් වලින් බැහැර වුණත් මේ සංස්කාර අනිත්‍යයි කියලා එයා දකිනවා. ඊළඟට එයා සම්මා සතිය විදර්ශනා නුවණින් දකිනවා. අපි කොච්චරනම් ධර්මයේ තුල ජීවත් වුණත්, කුසලයේ තුල ජීවත් වුණත්, සීලයේ තුල ජීවත් වුණත්, සුගතියේ තුල ජීවත් වුණත් මේ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි කියලා දකිනවා. එයා ධර්මයේ තුල ජීවත් වෙමින් ඒ රැස් වෙන්නා වූ සංස්කාරයන්ට ආස්වාදයට බැඳෙන්නේ නැහැ. එයා කුසලයේ තුල ජීවත් වෙමින් රැස් වෙන්නා වූ ආස්වාදයට බැඳෙන්නේ නැහැ. ඒ ආදීනවයේ දකිමින් නිස්සරණේ මතු කර ගන්නවා. මෙන්න දැන් පින්නතුනේ සම්මා සමාධිය තුල එයා තව ශක්තිමත් වෙනවා. එයා දැන් ධ්‍යානගත මනසක් ඇති කර ගන්නවා. එයා සමතය තුලින් ආනාපාන සතිය තුලින් ධ්‍යානගත මනසක් ඇති කරගෙන ඒ ධ්‍යානගත මනසත් අනිත්‍යයි කියලා එයා දකිනවා. එයා ධ්‍යාන මට්ටම් වලින් පල්ලෙහාට බැහැලා දැස් දෙක පියාගෙන මොහොතක් මෙනෙහි කරනවා. මම සංසාරේ රූපාවචර අරූපාවචර ධ්‍යාන සකස් කරගෙන කොයි සානන් ධ්‍යාන සැපයන් ලබන්නේ නැද්ද? ඒ සෑම සැපයක්ම අනිත්‍යයි කියලා දකිනවා. එනිසා එයා ධ්‍යාන සැපයන්ට බැඳෙන්නේ නැහැ. එයා හතරවෙනි ධ්‍යාන තලයෙන් ඔබ්බට ගිහිල්ලා එයා පූර්වේ නිවාසානුස්සති ඥානය මතු කරලා දකිනවා. එයා චතුප්පාද ඥානය මතු කරලා දකිනවා. එයා පූර්වේ නිවාසානුස්සති ඥානය තුළින් එයා පෙර ජීවිතය ගැන දකිනවා. පෙර ජීවිතයේ ඉස්සෙල්ලා ජීවිතය ගැන දකිනවා. අතීතේ භව ගමන මතු කරලා දකිනවා. ඒ අතීත භව ගමන මතු කරලා දකිද්දීයා දකිනවා සංසාරේ මම සතර අපායන්ට වැඳිලා කොච්චරනම් දුක් විඳාද කියන කාරණේ යා මතු කරලා දකිනවා. එයා දකිනවා සංසාරේ රජවරුන් විසින් මගේ බෙල්ල කපපු වෙලාවේ, අතපය කපපු වෙලාවේ, රාජ දඬුවම් දුන්න වෙලාවේ මම යුද්ධයන්ට මැදි වෙලා අමු අමුවේ කඩුවලට තුවක්කුවලට පිලි වෙලා මැරුණ වෙලාවේ ගලාගිය රුධිරයක් මහා සාගරයේ ජලයත් එයා සංසන්දනය කළා දකිනවා නුවණින්. එයා දකිනවා තිරිසන් ලෝකයේ සතෙක් වෙලා ඉපදුන වෙලාවේ මගේ බෙල්ල කපාගෙන මිනිස්සු මරාගෙන කාපු වෙලාවේ ඒ ගලාගිය රුධිරයත් මහා සාගරයේ ජලයත් සසඳ සසඳා සසඳ සසඳා බලනවා.
එයා ඒ පූර්වයේ නිවාසානුස්සති ඥානය තුළින් අතීත පංච උපාදානස්කන්ධය කෙරෙහි තියෙන තෘෂ්ණාව සිඳලා දානවා. අතීත පංච උපාදානස්කන්ධය කෙරෙහි තියෙන තෘෂ්ණාව සිඳලා දාලා එයා වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතුකල දකිනවා. එයා වර්තමානයේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් අතීත පංච උපාදානස්කන්ධය කෙරෙහි අනිත්‍යභාවය දකිමින් එයා අනාගත පංච උපාදානස්කන්ධයට බැඳෙන්නේ නැහැ. එයා නිරේතුරුව සෝවාන් ඵලයේ සාක්ෂාත් කර ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා. එයා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනිසා පින්වතුනි, මම දැන් පින්වතුන්ලාට මතක් කළා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වීමේ දුර්ලභ කාරණය තුල දේශනා කරන්නා උතුම් ධර්මය චතුරාර්ය සත්‍ය ධර්මයයි. ඒ ධර්මයේ තුල මතු කරලා පෙන්වන මාර්ගය අරෂ්ඨාංගික මාර්ගයයි. එනිසා පින්වතුන්ලා මුලින්ම ලෞකික මාර්ගය තුල ශක්තිමත් වෙන්න. නමුත් තවත් කල් ගන්න නම් එපා පින්වතුනි. පින්වතුන්ලා මේ සාරා සංඛ කල්ප ලක්ෂ ගානක් ආපු ගමනේදී පින්වතුනි කල්ප ගණන් මේ ඔබ ලෞකික ආරෂ්ඨාංගික මාර්ගය පුහුණු කරලා තියෙනවා. තව තේ වෙනුවෙන් වෙනස වෙන්න ඔබට අවශ්‍ය නැහැ. තව තව දන් දෙමින්, තව තව සිල් රකිමින්, තව තව මෛත්‍රිය වඩමින්, තව තව තෙරුවන් කෙරෙහි සද්ධාව ඇති කර ගනිමින් ඔබ විදර්ශනාව මතු කරගන්න. විදර්ශනාව මතු කරගන්න. මේ නිරේතුරුවම මේ ඉන්ද්‍රිය ධර්මයන් බල ධර්මයන් බවට පත් කරගන්න. ඒ පත් කර ගැනීම පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔබ ලැබුවා වූ මේ බුද්ධෝත්පාද කාලයක ලැබුවා වූ දුර්ලභ උපත, මේ බුද්ධෝත්පාද කාලයක සත්‍ධර්මයේ ඇසීමෙන් ලැබුවා වූ දෙවෙනි දුර්ලභ උපත, අර තුන්වෙනි ධර්මයේ නුවණින් මෙනෙහි කොට ධර්මයේ මතු කර ගැනීමේ මෙතෙක් සංසාර භව ගමනේ ඔබ නොකලා වූ මේ උත්තර අත්දැකීම ජීවිතයට එකතු කරගත කෙනෙක් බවට පත් වෙනවා. ස්වාමීන් වහන්සේ ප්‍රශ්න කීපයක් තියෙනවා, වෙලාව තිබෙන පරිදි ඔබ වහන්සේ අවසරයි. ස්වාමීන් වහන්සේ බොහෝ දිනා කියලා තියෙනවා ධර්මයේ ස්වාමීන් වහන්සේ විකෘති කරනවා, ත්‍රිපිටකය විකෘති කරනවා, බාගතුන් වහන්සේ පදුනේ ශ්‍රී ලංකාවේ ආදී වශයෙන් පවසමින් බොහෝ දිනා ධර්මයේ විකෘති කරනවා. ඒ වගේ අවස්ථාවල ස්වාමීන් වහන්සේ අපි මොකද්ද කරන්න ඕනේ? ඒ කියන්නේ කට්ටේ කියනවා ස්වාමීන් වහන්සේ අපේ ජීවිතය වුණත් පූජ කරලා කියන ජීවිතේ ඒ වගේ වෙන සාමාන්‍යස ගහ ගන්න මරා ගන්න අපි අතර ගන්න සූදානම් වෙනවා. ධර්මයේ ආරක්ෂා කරන්න, ධර්මයේ රැක ගන්න අපිට කරන්න බැරි දෙයක් නෑ. අපි ඕන දෙයක් කරන්න සූදානම් ආදී වශයෙන් කියන සායනස. සායනස මේ දේ කොහොම සායනස ධර්මානුකූලව පහදා ගන්න. මෙහෙමයි මාත්‍යෝ, මේ ලෝකේ සිද්ධ වෙන්නා වූ අපි ඇහෙන් දකින්නා වූ සෑම දෙයක්ම, කනෙන් අහන්නා වූ සෑම දෙයක්ම, මනසට දැනෙනා වූ සෑම දෙයක්ම මාත්‍යෝ අපි ධර්මයක් හැටියටයි දකින්නේ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. අපි ධර්මයක් හැටියටයි දකින්න ඕනේ. මොකද බුදුරජාණන් වහන්සේ ජීවමානව අර අවසාන කාලේ තිබුණා වූ සමාජයට වඩා ඔබලා හරිම පින්න. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ පහළ වුණ සමාජයේ දුෂ්ටීන් 62ක් තිබුණා. තේරුණාද? දුෂ්ටීන් 62කින් පිරුණු සමාජයකයි බුදුරජාණන් වහන්සේ මේ උතුම් චතුරාර්ය සත්‍ය අපිට මතු කළා දුන්නා. ඒ නිසා නිරේතුරුවම ඔබලා මම මට පේන හැටියට මං කියනවා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන යුගයට වඩා ඔබලා වාසනාවන්තයි. මොකද ලෝතුරා බුදුරජාණන් වහන්සේ අර තුන්ද කර්මාර්ගයේ ධාන ගෙදරට ගිහිල්ලා අර අවසාන ධාන ගන්න තුන්ද කර්මාර්ග නිවසට ගිහින් තුන්ද කර්මාර්ග කියන්නේ එදා හිට පුරාම් කරුවේ රජවරුන්ට ප්‍රභූ පවුල් වලට අවශ්‍ය රත්තරන් බඩු හැදුවේ තුන්ද කර්මාර්ග කියන මේ මහත්ක. එතන බුදුරජාණන් වහන්සේ අවසාන දාණයට වඩින්නේ තුන්ද කර්මාර්ග නිවස. තුන්ද කර්මාර්ග නිවසට වැඩම කරලා බුදුරජාණන් වහන්සේත් එක්ක රහතන් වහන්සේලාත් වැඩම කරා. ඒ වගේම පුතග්ජන ස්වාමීන් වහන්සේලාත් වැඩම කරා. දැන් බුදුරජාණන් වහන්සේ දානේ වන්දනවා ස්වාමීන් වහන්සේලාත් එක්ක මේ තුන්ද කර්මාර්ග ස්වාමීන් වහන්සේලාට දන් පැන් පූජා කළේ ගොඩාක්ම භාජන පාවිච්චි කළේ රත්තරන් භාජන. එන රණින් හැදු භාජන. එතකොට මේ රත්තරන් භාජන වලින් මේ සියල්ල පූජා කරලා දාණය අවසන් වෙද්දී චුන්ද කර්මාර දකින්නවා මෙතන හිටියේක ස්වාමීන් වහන්සේ කෙනෙක් අර රන් භාජනයක් අරගෙන පාත්‍රය ඇතුලේ දාලා වාදනවා. තේරෙනවද? නමුත් චුන්ද කර්මාර කිසිම දෙයක් කතා කළේ ඒක නොදැක්කා වගේ හිටියා මිසක් ඒ ගැන හැඟෙව්වෙවත් නැහැ. තේරෙනයි? නමුත් දාණය අවසන් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චුන්ද කර්මාර
පින්කමක් කරන්න පෙර ආතුවත් තුන්සිත පහදවාගෙන පින්කම කරන්න ඕනේ. පින්කම සිද්ධ කරන මොහොතේ තුන්සිත පහදවාගෙන පින්කම කරන්න ඕනේ. පින්කමෙන් අවසානයේදී තුන්සිත පහදවාගෙන ඒ කටයුත්ත නිරෙන්න ඕනේ. එහෙම කියද්දී චුන්ද කර්මාර කියන භාග්‍යවතුන් වහන්සේ මේ දාණය අතරතුර අහවල් ස්වාමින් වහන්සේ මේ රන් භාජනයක් පාත්‍රය ඇතුලේ දාගත්තා. නමුත් ඒ වෙලාවවත් මම හිත දූෂණය කරගත්තේ නැහැ කියලා. එහෙනම් බලන්න බුදුරජාණන් වහන්සේ ජීවමාන වෙයිති. බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය දාන ගෙදරදී අර රත්තරන් භාජනය සොරකම් කරන්න තරම් අපේ භික්ෂු සමාජය දා පිරීලා තිබුණා. තේරුණාද? එතනදී බලන්න බුදුරජාණන් වහන්සේ චුන්ද කර්මාර්ගේ දාන ගෙදරදී බුදුරජාණන් වහන්සේ හොඳටම දකිනවා මේ ආහාරය අපත්‍ය ආහාරයක් කියලා. යම් ආහාරයක් පූජා කරනවා. ඒක ඌරු මස්ද, හතුද, වෑංජනයක්ද කියන කාරණය අපිට අදාළ නැහැ. තේරුණාද? යම් වෑංජනයක් පූජා කරනවා, ඒ පූජා කරපු වෑංජනය බුදුරජාණන් වහන්සේ කියනවා චුන්ද කර්මාට, චුන්ද කර්මා මේ වෑංජනය බුදුරජාණන් වහන්සේ නමකට හැර මේ ලෝකේ කිසිම මිනිස්සෙකුට, දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට දිරවන්නේ නැහැ. ඒ නිසා මේ වෑංජනය කිසිම ස්වාමින් වහන්සේ නමකට පූජා කරන්න එපා. මේ වෑංජනය මට පූජා කරලා ඉතුරු ටික වල ගන්න කියලා කියනවා. තේරුණාද? දැන් මේ වෙනකොට මීට මාස 3කට ඉස්සෙල්ලා වස් කාලේදී බුදුරජාණන් වහන්සේට අර අතිසාර රෝගය වැඩි වෙලා බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන ශක්තියෙන් තමයි ජීවිතේ පවත්වාගෙන ආවේ. මම්මගේ ශ්‍රාවකින්ට දැනුම් දීමෙන් තොරව පිරිනිවන් පාන්නේ නැහැ කියලා අදිෂ්ඨාන ශක්තියෙන් තමයි රෝගය යටපත් කරගෙන හිටියේ. එතකොට එවැනි රෝගාබාධයක් අදිෂ්ඨාණයෙන් යටපත් කරගෙන ඉදිද්දි බුදුරජාණන් වහන්සේ උවමනාවෙන්ම අර අපත්‍ය ආහාරය වළඳනවා. තේරුණාද? උවමනාවෙන්ම වළඳන්නේ. බුදුරජාණන් වහන්සේ දකිනවා මේ අපත්‍ය ආහාරය වැළඳු මොහොතේ මගේ කයේ තියෙන රෝගී භාවය වැඩි වෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ මේක වළඳලා රෝගී භාවය වැඩි වෙනවා. නමුත් මොනම හේතුවක්වත් බුදුරජාණන් වහන්සේ කිසිම ඖෂධයක් මේ සඳහා ගන්නේ නැහැ. අවශ්‍ය නම් ජීවක වෛද්‍යවරයා කැඳවල අවශ්‍ය බෙහෙත් ගන්න තිබ්බ බුදුරජාණන් වහන්සේ කිසිවක් ගන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඒ ආහාරය තුළින් රෝගී භාවය උස්සන්න කරගෙනම පිරිනිවීම කරා ගමන් කරනවා. තේරුණාද? දැන් මෙතනින් අපිට පැහැදිලි වෙනවා බුදුරජාණන් වහන්සේ කැමැත්තෙන්මයි පිරිනිවීම කරා ගමන් කළේ. ඒතර කැමැත්තෙන් පිරිනිවීම කරා ගමන් කළේ ඇයි? භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිස බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්ම රත්නය කෙරෙහි සංඝ රත්නය කෙරෙහි අකීකරු භාවයෙන් ජීවත් වුණා. මේ අකීකරු භාවය නිසා බුදුරජාණන් වහන්සේ දැනගත්තා මං තවත් ජීවත් වුණොත් මේ පිරිස් බලවත් වූ අකුසල් සිදු කර ගන්නවායි කියන කාරණය. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ අර අපත්‍ය ආහාරය වළඳලා දැන දැන උවමනාවෙන්ම වළඳලා පිරිනිවීමට අවශ්‍ය සාධක සකස් කරගන්නවා. එනම් බලන්න දැන් මේ කාරණේදී අපි මොකද දකින්නේ? මේ ඇත්ත தত্ত্বය අපි මතු කළ දකින්නේ නැහැ. අපි හොයන්නේ මොකද්ද? ඌරු මස්ද, හතුද කියන කාරණේ. ඕක නෙමෙයි උතනින් මතු කරගන්න ඕනේ. ඌරු මස් උනත් හතු උනත් ඇයි බුදුරජාණන් වහන්සේ දැන දැන මේ අපත්‍ය ආහාරය වැළඳුවේ කියන කාරණය. ඒ වැළඳුවේ වෙන හේතුවක් නෙමේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වන පිරිස බුදුරජාණන් වහන්සේ උදෙසා ධර්ම රත්නය උදෙසා සංඝ රත්නය උදෙසා අකීකරු භාවය නිසාමයි. එනම් පින්වතුනි ඔබ දක්ෂ වෙන්න මේ මොහොතේ අපි ඒ ස්වාමින් වහන්සේ දේශනා කරන්නේ මොන ධර්මයක්ද, අර ස්වාමින් වහන්සේ දේශනා කරන්නේ මොන ධර්මයක්ද, මේ ස්වාමින් වහන්සේ දේශනා කරන්නේ මොන ධර්මයක්ද කියන කාරණේ හොයන්න නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් සූත්‍රගත ධර්මයේ චතුරාර්ය සත්‍ය ආරෂ්ඨාංගික මාර්ගය S50 පිට අපි ඉදිරියේ තියෙනවා පින්තුනි. එනිසා නිරේතුරුව මේ S50 පිට තියෙන ආරෂ්ඨාංගික මාර්ගය මතු කරලා ගන්න තේනත්. එනිසා අපි කෙනෙක් ධර්මයක් දේශනා කරන්නේ පින්තුනි, ඒ කෙනාගේ ඉන්ද්‍රිය ධර්මයන් බල ධර්මයන් වැඩිලා තියෙන ප්‍රමාණය මත. ඉන්ද්‍රිය ධර්මයන් දුර්වල වෙන්න දේශනා කළා වූ ධර්මය බුදුරජාණන් වහන්සේ ධර්මයට වඩා දුර්වල වෙනවා. ඒ නිසා ඕනෑම සාමින් වහන්සේ කෙනෙක් යම් ධර්මයක් දේශනා කරන්නේ බොරුයි කියලා හිතාගෙන නෙමෙයි. උන්වහන්සේ ඇත්තයි කියලා දකින දේ දේශනා කරන්නේ. නමුත් උන්වහන්සේ ඇත්තයි කියලා දකින්නේ
තමා තුළ වැඩිලා තියෙනා වූ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ස්වභාවය මත. එනිසා මොන ස්වාමින් වහන්සේ කුමන ආකාරයේ ධර්මයක් දේශනා කළා ධර්මයේ තුලින් ඔබ ධර්මයේ දකින්න. ධර්මයේ තුලින් ඔබ අධර්මයේ දකින්න යන්න එපා. ධර්මයේ තුලින් ධර්මයේ දකින්නවා කියන්නේ ඔබ ඒකට ඇලෙන්නත් එපා. ඔබ ඒකට ගැටෙන්නත් එපා. මේ ඇලීම ගැටීම කියන තැන් දෙක සංස්කාර කියලා දැකලා උපේක්ෂාව කියන තැනට එන්න. ඔබ මම මේ දේශනා කරන ධර්මයට ඇලෙනවා නම් ඔබ ධර්මයේ තුලින් අධර්මයේ මතු කරගත්ත කෙනෙක්. ඒක හොඳට හිතන්න. ඔබ භික්ෂුවක් හැටියට මට ඇලෙනවා නම් ඔබ ධර්මයේ තුලින් අධර්මයේ මතු කරගත්ත කෙනෙක්. මොකද මේ භික්ෂුව කියන්නේ ධර්මයක් සංස්කාරයක ඵලයක්. මං ඉදිරියේ ඉන්න ඔබ කියන්නේ ධර්මයක් සංස්කාරයක ඵලයක්. එනිසා ඔබ නිරේතුරුවම භික්ෂුවක් තුලින් වේවා භික්ෂුව දේශනා කරන ධර්මයක් තුලින් වේවා ධර්මයක් දකින්න. මේක බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයට වඩා විකෘති කියලා ඔබ ගැටෙනවා නම් ඔබත් ඉන්නේ එතනමයි. ඒක හොඳට තේරුම් ගන්න. එනිසා මෙතනදී සමාජයේ නිවැරදි කරන්න ඔබ යන්න එපා. සමාජයේ දශමයක්වත් අපිට නිවැරදි කරන්න බෑ පින්වතුනි. ලෞතුරා බුදුරජාණන් වහන්සේටවත් සමාජයේ නිවැරදි කරන්න බෑ පුළුවන් උනේ නැහැ. බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා වූ ධර්මයේ දේශනා කළා කැමති කෙනෙකුට නිවැරදි වෙන්න කියලා. ඒ විදිහෙන් උන්වහන්සේ මාර්ගය කියලා දුන්න අවවාද කළා. නමුත් බුදුරජාණන් වහන්සේටවත් ලෝකේ නිවැරදි කරන්න පුළුවන් උනේ නැහැ. එනිසා අපි ලෝකේ නිවැරදි කරන්න යන්න එපා. ඒ වගේම වැරදි කරන අය නිසා අපි අකුසලයක වැරද්දට යන්නත් එපා පින්වතුනි. එනිසා ඔබ දක්ෂ වෙන්න. මේ මොහොතේ අපිට එවැනි ධර්මයක් ඇහෙනවා නම් ඒ ධර්මය අපේ ධර්මාභෝධය උදෙසා යොමු කරගන්න. කොහොමද ධර්මාභෝධය උදෙසා යොමු කරන්නේ? මෙවැනි සූත්‍ර විකෘතිභාවයෙන් දේශනා කරනවා නම් මේ මොහොතේ තව අවුරුදු 10ක් ගියොත්, තව අවුරුදු 20ක් ගියොත්, තව අවුරුදු 30ක් ගියොත් ඊළඟ ජීවිතේ මම මිනිස්සෙක් වුණොත් කොයිසා විකෘති ධර්මයක් මට ඇහිද කියලා දකින්න. ඒ විකෘති ධර්මය නිසා කොයිසා මන් නොමගෙයිද කියලා දකින්න. දැකලා අනාගත පංච උපාදානස්කන්ධය කෙරේ තියෙන තෘෂ්ණාවෙන් ඔබ බැහැර වෙන්න. වර්තමාන පංච උපාදානස්කන්ධය කෙරේ තියෙන අනතුරු භාවය දැකලා අනාගත පංච උපාදානස්කන්ධය කෙරේ තෘෂ්ණාවෙන් බැහැර වෙන්න. මම අප්‍රමාදී වෙනවා, මම වීර්‍යවන්ත වෙනවා. මෙවැනි ධර්මයන් විකෘති ධර්මයන් නැහෙද්දී මං ගැටෙන්න ගියොත් අනුන් නිසා මං තව තව අකුසල් කරගන්නවා. එනිසා නිරේතුරුවම ඔබ අනුන් නිසා අකුසල් කරගන්නා වූ අවාසනාවන්තයෙක් බවට පත් වෙන්න එපා. සෑම විටම අනුන් නිවැරදි දේ කිව්වත් වැරදි දේ කිව්වත් ඔබ ඒ දෙකට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ධර්මයක් හැටියට දකිමින් ඔබ උපේක්ෂාව කියන තැනට එන්න. ඒ උපේක්ෂාව කියන තැන තමයි ඔබ තුල ධර්මයේ මතු කරගන්න තැන. එහෙම නැත්නම් ලෝකය නිවැරදි කරන්න ගියොත් පුතේ ලෝකයක් වැරද්ද කරා යනවා, ඔබත් වැරද්ද කරාම යන්න වෙනවා. මොකද සංසාරයක් පුරාවට අපි ඕකමයි කලේ. බුදුරජාණන් වහන්සේලා ජීවමානව පහළ වෙලා බුදුරජාණන් වහන්සේලා ඒ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා බුද්ධ සම්මා සම්බුද්ධත්වය අවබෝධ කරලා පිරිනිවී ගියා. රහතන් වහන්සේලා සියක් කෝටි ගාණක් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා පිරිනිවී ගියා. නමුත් අපි තාමත් ලෝකේ නිවැරදි කරන්න යනවා පින්වතුනි. බුදුරජාණන් වහන්සේලා උතුම් රහතන් වහන්සේලා ලෝකේ නිවැරදි කරන්න ගියේ නැහැ. මේ ලෝකේ නිවැරදි කරන්න බැහැ. කොහොමද නිවැරදි කරන්නේ? ලෝකය කියන්නේ පංච උපාදානස්කන්ධය කියන කාරණයයි. මේ පංච උපාදානස්කන්ධයේ මූල බීජය කියන්නේ අධ්‍යාත්මික රූපයයි, බාහිර රූපයයි, විඥානයයි. මේ තුන කෙරෙහි ඇති කරගන්නා වූ තෘෂ්ණාවමයි. එනම් මේ තෘෂ්ණාවෙන් ගොඩනැගුණු මේ පංච උපාදානස්කන්ධයේ ලෝකය නිවැරදි කරන්න අපිට කවදාවත් බෑ පින්වතුනි. ඒක නිවැරදි කරන්න යන මොහොතක් පාසා ඒ පංච උපාදානස්කන්ධ ලෝකය තුල තව 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 පැටළුණු කෙනෙක් බවට ඔබපත් වෙනවා. එනිසා ඔබ දකින්න මේ මොහොතේ ධර්මයේ විකෘතිභාවයන් සකස් වෙනවා නම් අනේ සාදු සාදු, මෙවැනි දේවල් අපි දකින්නේ අපේ අප්‍රමාදී භාවයේ උදෙසාමයි කියලා ඔබ අප්‍රමාදී භාවයට පත් වෙන්න. ඉන් මෙහා නම් පින්වතුනි ඔය ප්‍රශ්නෙට විසඳුමක් නැහැ. ඔබ මේවට පැටළුනොත් පැටලෙන අයත් එක්කම ඔබටත් යන්න පුළුවන්. තවත් කල්ප සියක් කෝටි ප්‍රකෝටි ගාණක් මේ ලෝකයේ ගලාගෙන යනවා. අනාගතයේ තව බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගාණක් පහළ වෙනවා.
ඔබට ලෝකේ නැවතීමක් අවසානයක් නිමාවක් නැහැ පින්වතුනි. කැමැති කාලයක් දුක සැපත් සුගතියත් දුගතියත් අතර දෝලණය වෙමින් යන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔබට තියෙන්නේ දුක සැපත් අතර දෝලණය වෙමින් යන්න විතරයි. කල්ප ගානක් ලෝකයේ දිගයි. ඒ කල්ප ගානයක් දිග ලෝකයේ අඩුම කාලයක් තියෙන්නේ බුද්ධෝත්පාද කාලයයි. එනිසා කල්ප ගානක් ලෝකයේ දිග නිසා හැමෝම සද්ධාව තුල නැහැ පින්වතුනි. හැමෝම විකෘති නොවු ධර්මයන් තුල නැහැ. එනිසා මේවා ලෝක ධර්මයන් නැහැ කියලා දැකලා යන අයට යන්න දෙන්න. එච්චරයි. යන අයට යන්න දෙන්න. යන අයට යන්න දෙන්න. යන අය නිසා ඔබ සංස්කාර රැස් කරන්න එපා. ඔබ ඇලීම් ගැටීම් වලට යන්න එපා. යන අයට යන්න දෙන්න. ඔබ නවතින්න. සංසාරයක් පුරාවට ඔය වැරදි ධර්මයන් දේශනා කරන අය නිසා ඕවාට ඇලිලා ඕවාට ගැටිලා වින්දා වූ දුක හොඳටම ඇති පින්වතුනි. වින්දා වූ දුක ඇති. විකෘති ධර්මයන්ට ඇලිලා විකෘති ධර්මයන්ට ගැටිලා සංසාරේ වින්දා වූ දුක ඇති. තව දුක් විඳින්න යන්න එපා. යන අයට යන්න දෙන්න. ඔබ නවතින්න. ස්වාමීන් වහන්සේ අපෙන් ප්‍රායෝගිකව කීපයක්ම මතුවලා තියෙනවා ස්වාමීන් වහන්සේ අහලා තියෙනවා. ගොඩක් ඒවා තියෙනවා ස්වාමීන් වහන්සේ ගොඩාක් බලාපොරොත්තු තියාගෙන ප්‍රේම සම්බන්ධතාවක් පවත්වලා වසර ගණනාවක් විවාහයට ලැබුණා. වසර 8ක් 9ක් ප්‍රේම සම්බන්ධතාවක් තිබිලා නමුත් විවාහය අවුරුද්ද දෙකක් වෙනකොට බිඳලා ගියා. දරුවෝ අකීකරු වුණා. ඉතින් මෙතන ස්වාමීන් වහන්සේ කාන්තාවන් බොහෝ දෙනෙක් අපෙන් ප්‍රශ්න කළා. අපි තමයි මේ ගොඩාක් ජීවිතේ ප්‍රශ්න වලට මුහුණ පාන්නේ. ස්වාමියා වෙනස් සම්බන්ධකම් ප්‍රවැත්වීම නිසා දරුවෝ අකීකරු වීම නිසා ගොඩාක් කර්මයේ සංසාර දුක් වෙනවා. ස්වාමීන් වහන්සේ මේ දුක නැති කරගන්න කෙටි ක්‍රමයක් කියලා දෙන්න කියලා ස්වාමීන් වහන්සේ අපෙන් ඉල්ලීමක් කරනවා ස්වාමීන් වහන්සේ. මේමයි මාතෘ දැන් මම ධර්ම දේශනා පුරාවට ගියේ දුක නැති කරගන්නම් මාර්ගය. ආරස්ථාන නේද? ඒ නිසා මම කියවනේ අපි සැප වේදනාවක් ලබනවා නම් ඒ සැප වේදනාව මාත්‍ය අනුන් නිසා ලබන දෙයක් නෙමෙයි. අපි රැස් කළා වූ කුසලයක ඵලයක් නෑ. තේන්නාද? බිරිඳක් ස්වාමිපා පුරුෂයෙක් නිසා සැප වේදනාවක් ලබනවා නම් ඒ කියන්නේ මාත්‍යේ ස්වාම පුරුෂයාගේ ප්‍රශ්නයක් නෙමෙයි බිරිඳගේ තියෙනා වූ කුසල ශක්තිය. තේන්නා? ස්වාම පුරුෂයෙක් බිරිඳක් නිසා සැප වේදනාවක් ලබනවා නම් ඒ ස්වාම පුරුෂයා කළා වූ කුසල ශක්තියක ඵලයක්. තේන්නා? ඒ නිසා නිරේතුරුවම සමාජ ජීවිතයේදී, පෞල් ජීවිතයේදී, විවාහ ජීවිතයේදී ගැටුම් මතුවෙනවා නම් මතුවෙන්නේ මාත්‍යෝ අපේ අකුසල් සංස්කාරයක් නිසාමයි. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. අපේ අකුසල් සංස්කාරයක් නිසාමයි. මොකද අපි විවාහ වෙනවා කියන්නේ කෙනෙක් තෝරා ගන්නවා කියන්නේ කෙනෙකුට බැඳෙනවා කියන්නේ මාත්‍යෝ ඒක තමයි විඥානේ දැනීම කියලා කියන්නේ. දැන් ඒක මහත් දෙපලක් ඇවිල්ලා අවුරුදු 50ක් විතර ඇති ඒගොල්ලන්ගේ විවාහ සංවස්තරයේ අවුරුදු 25ක් කියලා මට දානයක් පූජා කළා. මම ඔයගොල්ලෝ යෝජනාවකින්ද විවාහ වුණේ නැත්නම් මේ හමු වෙලා ඔයගොල්ලෝ ආදරය කළා විවාහ වුණේ කියලා. ඒතකොට ඒගොල්ලෝ කිව්වා නෑ ස්වාමීන් වහන්ස අපි මම ශිරීපාදේ නගිනවා මෙයාගේ කට්ටිය ශිරීපාදේ බහිනවා මේ ඇතිවෙච්චා වූ හිනා වුණා විතරයි අපි දෙන්නා බැඳුණා කියලා. තේරෙනවද? එක සිනහවෙන් දෙන්නා බැඳිලා. තේරෙන? ඒතකොට මේ බැඳිලා ගිය සිනහව අවුරුදු 25ක වටිනා කියන විවාහ ජීවිතයක් කරා අරන් යනවා. ඒ වගේ මහත්තු අපේ දැනීම් සකස් වෙන්නේ මෙයා මට බිරිඳ විය යුතුයි මෙයා මට සාම්පුරුෂයා විය යුතුයි කියලා හේතුවක් නිසාමයි. තේරෙනවද? දැන් එක මහත්තයෙක් ඇවිල්ලා මට කිව්වා ස්වාමීන් වහන්සේ මම මනමාලියන් 20 ගානක් බලන්න ගියා කියලා. අපි කොහොම 25ක් කියලා. නමුත් ඒ 25න් එකම මනමාලියක්වත් මට ගැලපුණේ නැහැ. දැන් එයා 26 වෙනි මනමාලිය බලන්නයි යන්නේ. එයා 26 වෙනි මනමාලිය බලන්න යද්දී එයා තීරණය කරනවා මේ මනමාලිය මට සුදුසුයි කියලා. නමුත් මහත්තයා තීරණය කළා කසාද බැන්දට පස්සේ මාස 3න් මහත්තයෝ එයා දික්කසාදේ කරා යනවා. නැත්තම් නෝනා මී යනවා. දැන් එයාට අර 24කටම හිත දුන්නේ නැත්තේ ඇයි? මේ සංස්කාරය ආපු පිටිපස්සේ තියෙනවා. තේරෙනවද? අර 24ක්ම එපා කියලානේ බෑ කියලානේ එයාට දැනීම සකස් නෝන් නිසානේ 25 වෙනි කෙනා ළඟට ගියේ. ඒතකොට 25 වෙනි කෙනා කසාද බැන්දා එක්ක මාස 3න් දික්කසාද වෙනවා. නැත්තම් එයා මී යනවා. එතකොට එනම් අර 24ම එයාට අතහැරුණේ ඇයි? එයාගේ පිටිපස්සේ විවාහයට අදාළව තිබ්බේ අර වගේ අකුසල් සංස්කාර. ඒ අකුසල් සංස්කාරයට අදාළ කෙනා මුණගැහෙන කම්ම එයාට සිද්ධ වුණා අර සකස් වුණා වූ සෑම කැමැත්තක්ම අකමැත්තක් බවට පත් කරගන්න. ඒ වගේ මහත්යෝ ස්වාමි පුරුෂයා තුලිනුත් බිරිඳ තුලිනුත් අපි ධර්මයක්මයි දකින්න ඕනේ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඔබට බිරිඳ නාමයෙන් ලැබිලා තියෙන ධර්මයක්. ඔබට ස්වාම පුරුෂයා නාමයෙන් ලැබිලා තියෙන ධර්මයක්.
ඔබට දරුවා මුණපුරා දුව පුතා නාමයෙන් ලැබිලා තියෙන ධර්මයක්. ධර්මයක් කියන්නේ මොකද්ද? සංස්කාර. වෙන දෙයක් නෙමෙයි. ඒතර මේ ධර්මයක් ලැබුණේ ගැටෙන්නවත් හැලෙන්නවත් නෙමෙයි. ඒ නිසා ධර්මය ධර්මා බෝධේ උදසාම හේතු කරගන්න. ඔබේ අම්මා ඔබට ලැබුණේ හේතුඵල ධර්මයක් නිසා. ඔබේ තාත්තා ඔබට ලැබුණේ හේතුඵල ධර්මයක් නිසා. ඒ නිසා ඒ අම්මා තාත්තා තුලින් ධර්මයේ මතු කර දකින්න දක්ෂ වෙන්න. අම්මා තාත්තා තුලින් ධර්මය ඔබ මතු කරලා දකින්නේ ඔබට අවශ්‍ය නම් කුසලයට අදාළව මුලින් මතු කරලා දකින්න පුළුවන්. එතකොට කුසලයට අදාළව ඔබ මතු කරලා දකින්නේ කොහොමද? මේ අම්මා තාත්තා මට ලැබුණේ මගේ සංස්කාරයන්ට ගැළපෙන අම්මා තාත්තයි මට ලැබිලා තියෙන්නේ. ඒ නිසා මං අම්මා තාත්තාට උපස්ථාන කරමින් යතුකම් විතු කරමින් මං කුසලය තව තව ශක්තිමත් කරගන්න. මීට වඩා ශක්තිමත් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් මං සංසාරේ ලබනවා කියලා ලෞකික පැත්තලේ කරන් යන්නත් පුළුවන්. ඉන් එහා ඔබ දක්ෂණං අම්මා තාත්තා තුලින් විදර්ශනා නුවණ මතු කරගන්න. ඔබ ඔබට ලැබුණු අම්මා තාත්තා තුලින් ඔබ දකිනවා සංසාරේ මට මෙවැනි අම්මලා තාත්තලා කොච්චරනම් ලැබෙන්නේ නැද්ද කියලා. මේ ලෝක ධාතුවේ ඉන්න සෑම මිනිස්සෙක්ම දෙවියෙක්ම බ්‍රහ්මෙක්ම සංසාරේ මට අම්මා තාත්තා වෙලා තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේලාට මහා කරුණා ගුණය සකස් වෙනවා. බුදුරජාණන් වහන්සේට පමණයි මහා කරුණා ගුණය තියෙන්නේ. මහා කරුණා ගුණය බුදුරජාණන් වහන්සේ සකස් වෙන්නේ පින්වතුනේ බුදුරජාණන් වහන්සේ పూర్වේ නිවාසානුසති ඥානයෙන් දකිනවා. මේ තිරිසන් ලෝකයේ ඉන්න සෑම සත්වෙක්ම සංසාරයේ මට ඥාතියෙක් වෙලා තියෙනවා කියලා. මේ මනුස්ස ලෝකයේ ඉන්න සෑම මනුස්සයෙක්ම සංසාරයේ මට ඥාතියෙක් වෙලා තියෙනවා කියලා. මේ දිව්‍ය බ්‍රහ්ම තලවල ඉන්න සෑම සත්වෙක්ම මට සංසාරයේ ඥාතියෙක් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙලා තියෙනවා කියලා. මෙන්න මේ සාංසාරික නාතිත්වයේ තුනයි බුදුරජාණන් වහන්සේලාගේ මහා කරුණා ගුණය සකස් වෙන්නේ පින්නතුනි. ඒ නිසා නිරේතුරුව ඔබ දකින්න ඔබේ අම්මා තාත්තා කියන්නේ ධර්මයක්මයි. ඒ ධර්මය තුලින් ඔබ අතීත පංච උපාදානස්කන්ධය මතු කරලා දකින්න. අම්මා තාත්තා කියන වර්තමාන පංච උපාදානස්කන්ධය තුලින් අතීත පංච උපාදානස්කන්ධය මතු කරලා දකින්න. අතීතේ මට පටිච්ච සමුප්පන්නව මෙවැනි අම්මලා තාත්තලා කී ලක්ෂයක් ඉන්නේ නැද්ද? අනේ සෑම අම්මා තාත්තා කෙනෙක්ම අනිත්‍ය වෙලා ගියා කියලා දකින්න. ඒ සෑම රූපයක්ම අනිත්‍ය වුණා, ඒ සෑම විඳීමක්ම අනිත්‍ය වුණා, ඒ සෑම හඳුනා ගැනීමක්ම අම්මලා තාත්තලා නිසා රැස් වුණා වූ සංස්කාරයක්ම අනිත්‍ය වුණා. මං අතීතේ අම්මලා තාත්තලා මගේ අතින් මරා දාලා මං කොච්චර ආනන්තරීය පාප කර්මයන් අත්විඳින්නේ නැද්ද? මේ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි කියලා දකිනවා. අන්න පින්නතුනි, අම්මා තාත්තා තුලින් අතීත පංච උපාදානස්කන්ධේ මතු කරගත්තා. තමාගේ සාම්පුරුෂයා බිරිඳ තුලින් අතීත පංච උපාදානස්කන්ධේ මතු කරගන්න. වර්තමානයේ තුල වර්තමානයේ අනිත්‍යභාවය දක්මින් වර්තමාන පංච උපාදානස්කන්ධය අනිත්‍ය මතු කරගන්න. ඒ අතීත පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය දකින කෙනා වර්තමාන පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය දකින කෙනා අනාගත පංච උපාදානස්කන්ධයකට බැඳෙන්නේ. එයා දන්නවා අතීතයේ සිටියා වූ සියලු අම්මලා තාත්තලා අනිත්‍ය වෙලා ගියා නම් මගේ මේ අම්මා තාත්තත් අනිත්‍ය වූ ධර්මයක්මයි. ඒ නිසා මේ අනිත්‍ය වූ ධර්මයේ ප්‍රයෝගී කරගෙන මං මුලින්ම කුසලයේ වඩා ගන්නවා. දෙවෙනුව මං විදර්ශනා නුවණ වඩනවා කියලා අම්මා තාත්තා කමටහනක් බවට පත් කරගන්නවා. එයා බිරිඳ සාම්පුරුෂයා කොච්චර අකීකරු වුණත් කොච්චර ගැටුම්කාරී වුණත් එයා බිරිඳ තුලින් ලස්සන දිව්‍යාංගනාවක් දකිනවා. මට අකීකරු බිරිඳක් ලැබුණේ මට සුන්දර දෙවියෙක් වෙන්නමයි කියලා එයා දකිනවා. මට අකීකරු සාම්පුරුෂයෙක් ලැබුණේ මට සුන්දර දිව්‍යාංගනාවක් වෙන්නමයි කියලා එයා දකිනවා. තමන්ගේ අකීකරු සාම්පුරුෂයා උදෙසා කලියුතු වත්පිළිවෙත් එයා අපුරට කරනවා පින්වතුනි. එයා දකිනවා සාම්පුරුෂයා අකීකරුන්නේ මගේ අකුසලයක් නිසාමයි. මං සංසාරේ මගේ සාම්පුරුෂයන්ට අකීකරු වෙලා තියෙනවා. එහි ඵලයයි, එහි ධර්මානුකූල ඵලයයි මේ ජීවිතේ මට අකීකර සාම්පුරුෂයෙක් ලැබුණේ. ඒ නිසා නිරේතුරුව මෙයා තමාගේ වරද තමා තුළින් හඳුනාගෙන අකීකර සාම්පුරුෂයාට දිව්‍යාංගනාවක් විදියට සලකලා මේ සාංසාරික අකුසලය විසඳ ගන්නවා. එහෙම නැතු එයා ගැටෙන ස්වභාවයට යන මොහොතක් මොහොතක් පාසා
පින්නතුනි අනාගතයේ දවසින් දවස විනාශකාරී ලෝකයකට යන්නේ. මේ සමාජයේ ඉදි ගමනේ ගමන් කරන්නේ මූර්ක සංඥාව කරා. මේ සමාජයේ අදට වඩා හෙට හොඳ වෙන්නේ නැහැ. ඔබ එහෙම බලාපොරොත්තු වෙන්නත් එපා. ඒ බලාපොරොත්තුව මෝහයට අදාළ බලාපොරොත්තුවක්මයි. එනිසා මේ වේගයෙන් මූර්ක සංඥාව කරා ගමන් කරන ලෝකයක්, මේ මූර්ක සංඥාව කරා ගමන් කරන ලෝකෙදී මිනිස්යාගේ ආයුෂ අවුරුදු 10ට අඩු වෙන්න ඕනේ. අවුරුදු 10 වෙනකොට මිනිස්සෙක් බිය යන්න ඕනේ. අවුරුදු 4 වෙනකොට කාන්තාවකට දරුවෙක් ලැබෙන්න ඕනේ. මේ මූර්ක සංඥා ලෝකෙදී පිංගතුනේ මිනිස්යා මිනි මස් කන කෙනෙක් බවට ආයිමත්පත් වෙනවා. මොකද මේ මිනිස්යාගේ තෘෂ්ණාව විසින් මේ රස පොළවේ ඕජාව දැන් මරා දාලා තියෙන්නේ. මේ මහ පොළවේ එළවලුවක් හිටෙව්වත් ඒක හටගන්නේ නැහැ. පළතුරක් හිටෙව්වත් හටගන්නේ නැහැ. ඒ වාට කුමිනාශක රත් පොහොර රසායනික සියල්ලම දාන්න තව තව මේ රස ඕජාව මැරිලා යනවා. ඒ නිසා දැන් එළවලුවල රහක් නැහැ, පළතුරුවල රහක් නැහැ. එළවලු පළතුරුවල රහ නැති වෙනකොට මහ පොළවේ ඕජාව මරා දාපු නිසා ඊළඟට මිනිස්සයා සත්තුන්ගේ මස් කන්න ඉල්ලුම වැඩි වෙනවා. මස්වල ඉල්ලුම වැඩි වෙන්න සැපවම දී ගන්න බැරි වෙනකොට අන්න කුකුලාට, එළුවාට, හරකාට එන්සයිම් දීලා බෙහෙත් දීලා අඩු වයසෙන් මරන්න ගන්නවා. එතකොට ඒ සැපවම වැඩි වෙන්න පින්තුණි අර සතුන්ට බෙහෙත් දීම නිසා අනාගතේ මස් මාංශවලත් රසය නැති වෙනවා. අද මහ පොළොව විනාශ කරලා එළවලුවල පළතුරුවල රස නැහැ වගේ අනාගතේ මස් මාංශවලත් රසය නැති කරලා දානවා. දැන්ම සමහරු කියනවා බොයිලර් කුකුල් මස්වල රස නැහැ කියලා. ඇයි මේ රසකාරක දීලා ඒ මස්වල ස්වභාවික ගතිය නැති කරලා? දැන් අවසානයේදී එළවලුත් නැහැ, පළතුරුත් නැහැ, මහ පොළොවත් විනාශ කරලා සත්ව මාංශත් විනාශ වෙලා යනවා. අවසානයේ ඉතුරු වෙන්නේ මිනිස්යාගේ මිනි මස විතරයි පින්නතුනේ. එදාට මේ මිනිස්යාගේ දිව පිනවන්නේ තවත් මිනිස්සෙක්ගේ මස් පමණයි. එදාට බිරිඳට දරුවෙක් හම්බ වෙනකන් තාත්තා බලන් ඉන්නවා. දරුවාව නලවන්න නෙමේ, දරුවාව මරාගෙන කන්න පින්නතුනේ. ඒ තැනට මේ මූර්ක සංඥාව මිනිස් සමාජයේ අරගෙන යනවා. එනම් මේ බියකරු ලෝකෙට අවශ්‍ය සංස්කාර තමයි මේ මායයා පංච උපාදානස්කන්ධ මායයා තෘෂ්ණාව විසින් අපිට සකස් කළ දෙන්නේ. ඔබ මේ පංච උපාදානස්කන්ධ මායයා මේ විඥානයේ කියන මැදිකරුවාගේ මේ සතකපට කම් වලට අහු වෙන්න යන්න එපා. ඔබට අකීකරු විරිඳක් ලැබුණා නම් විරිඳ තුලින් ධර්මයේ දකින්න. ඔබට අකීකරු සාම්පුරුෂයෙක් ලැබුණා නම් සාම්පුරුෂයා තුලින් ධර්මයේ දකින්න. ධර්මයේ දැකලා පින්වතුනේ විදර්ශනාව වඩා ගන්න බැරි නම් අවම වශයෙන් සුගතිය කියන දිව්‍ය තලයකටවත් යන්න. ඔබ මේ අනාගතයේ සකස් වෙන මූර්ග සංඥා ලෝකයේ තුල ඔබ මනුස්ස ලෝකයේ අතර දෝලණය වෙන්න ගියොත් නම් අනිවාර්යයෙන්ම ඔබ සතර අපායේ මූර්ග සංඥා විවරණ කම සතර අපායේ ඔබට ඉන්න සිද්ධ වෙනවා. ඒ නිසා නිරේතුරුව මේ අනතුර දකින්න පංච උපාදාන ස්කන්ධ මායයා සංස්කාර මත මේ ලෝකේ පටලවලා ඉන්නේ. ඒ පැටලවීම තුළ තව තව විතර්ක තුළින් තව තව පැටලින් කරා ඔබ අරන් යනවා. ඒ නිසා ඔබේ අකීකරු බිරිඳ තුළින් මේ පැටලින් ඔබ ලිහා ගන්න. ඔබේ අකීකරු සාම්පුරුෂයා තුළින් මේ පැටලින් ඔබ ලිහා ගන්න. ඔබේ අකීකරු දරුවා තුළින් මේ පැටලවිල්ල ඔබ ලිහා ගන්න. පැටලවිල්ල ලිහා ගන්නවා කියන්නේ මේ කීකරු භාවය, අකීකරු භාවය සංස්කාරයක් කියලා දකින්න. සංස්කාරයට ඔබ බැඳෙන්න එපා. සංස්කාර තියෙන්නේ බැඳෙන්න හෝ ඇලෙන්න හෝ ගැටෙන්න නෙමෙයි. සංස්කාර තියෙන්නේ අනිත්‍යයි කියලා අවබෝධ කරගන්නමයි. එනිසා ඔබේ අම්මා තාත්තා තුළින් අම්මා තාත්තා නිරෝධය කරන මාර්ගයට යන්න. අම්මා තාත්තා නිරෝධය කරන මාර්ගය කියන්නේ අම්මා තාත්තා කළ යුතු උපස්ථානයන් සිද්ධ කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අම්මා තාත්තාට කළ යුතු උපස්ථානයන්. අම්මාව සද්ධාව තුළ පිහිටන්න කියනවා. අම්මාව සීලය තුළ පිහිටන්න කියනවා. අම්මාව ත්‍යාගය තුළ, දානය තුළ පිහිටන්න කියනවා. අම්මාව ප්‍රඥාව තුළ පිහිටන්න කියනවා. ඊට වඩා දරුවන් අම්මා තාත්තාට කළ යුතු දෙයක් නැහැ. ඔබ අම්මා තාත්තාට සක්විති රජකම අරන් දුන්නත් මුළු ජීවිත කාලෙම කරේ තියාගෙන සැලකුවත් බුදුරජාණන් වහන්සේ කියන ඔබ අම්මා තාත්තාට සැලකුවේ නැහැ කියලා.
ඔබ අම්මා තාත්තාට සැලකුවා කියන්නේ අම්මා තාත්තාව සද්ධාව තුල ශක්තිමත් කරන්න, අම්මා තාත්තාව සීලය තුල ශක්තිමත් කරන්න, අම්මා තාත්තාව ත්‍යාගය තුල දානය තුල ප්‍රඥාව තුල ශක්තිමත් කරන්න. අම්මා තාත්තා ළඟට ගිහිල්ලා වයෝවෘද අම්මා තාත්තා ළඟට ගිහිල්ලා මේ ඇසට ඇඟිල්ල තියලා අම්මේ මේ ඇස අනිත්‍යයි කියලා කියන්න. අම්මේ මේ ඇස අනිත්‍ය නිසා මේ ඇස නිසා සකස් වෙනා වූ වේදනාවට බැඳෙන්න එපා අම්මේ කියලා කියන්න. අම්මේ මේ කන අනිත්‍ය සංස්කාරය, මේ අනිත්‍ය වූ කන නිසා සකස් වෙන විඳීම් වලට බැඳෙන්න එපා කියන්න. අම්මේ මේ නාසය දිව ශරීරය කියන්නේ අනිත්‍ය වූ සංස්කාරය, අම්මේ මේ ශරීරය දෙතිස් කුණුපයක් හැටියට දකින්න. අම්මේ මේ ශරීරය කියන්නේ සතර මහා ධාතුවක්, මේ ශරීරය කියන්නේ ආයතන හයක්, අම්මේ මේ ශරීරය කියන්නේ නිරේතුරු ඉරියව් පවත්වන කලක්, නිරේතුරුවම මේක මරණානුස්සතියක් කියන කාරණය කියලා දෙන්න. ඒ කියලා දෙන මොහොතක් පාසා ඔබ අම්මා තාත්තාට අකුරට ඉටුක යුතුකම් ඉටු කරපු දරුවෙක් බවට පත් වෙනවා. එහෙම නැතුව ඔබ අම්මා තාත්තාට ළඟට ගිහිල්ලා අම්මේ තාත්තේ ඔයා හරිම ලස්සනයි, ඔයා හරිම සනීපයි, ඔයා හරිම නිරෝගී, අම්මේ ඔයා ජාති ජාති මගේ අම්මා වේවා, අම්මේ ඔයා සංසාරේ මතු මුදු වේවා කියලා ඔබ අම්මාට කියනනම් පුතේ ඒ අම්මාට කියලා දෙන්නේ මෝහයමයි, ඒ අම්මාට කියලා දෙන්නේ මෝහයමයි. ඒ අහිංසක අම්මා තාත්තාව තම සංසාරේ අඩියක්වත් අරගෙන යන්න එපා. දරුවන් නිසා ඒ අම්මා තාත්තා මහ සාගරයේ ජලයට වඩා කඳුළු හෙලලා තියෙනවා. ඒ අහිංසක අම්මලා තාත්තලාට තවත් කයේ කඳුළු සාගරයට කඳුළු එකතු කරන්න දෙන්න එපා. අම්මලා තාත්තලාට කියන්න අම්මේ තාත්තේ අර මහා සාගරය කියන්නේ දරුවන් මුදසා එදු කඳුළුමයි. අම්මේ තාත්තේ අම්මේ ඔබේ මංකුසෙන් අතීතේ රහතන් වහන්සේලා ලෝකෙට බිහි කරන්න ඇති පටිච්ච සමුප්පන්නව, ඒ අතීතේ රහත් භික්ෂුණීන් වහන්සේලා බිහි කරන්න ඇති, ඒ රහත් භික්ෂුණීන් වහන්සේලා බිහි කරද්දි රහතන් වහන්සේලා බිහි කරද්දි ඒ රහතන් වහන්සේලා එර්ධියෙන් ගමන් කරද්දි එදත් අම්මේ තාත්තේ ඔබ සාදු සාදු කිව්වා විතරයි. මගේ පුතා රහත් වුණා නම්, මගේ දුව රහත් ඵලයට පත් වුණා නම් අවම වශයෙන් මට සෝවාන් වෙන්න පුළුවන්ද කියලාවත් එදා අපි හිතුවේ නෑ. එනිසා අතීතේ කළා වූ මෝඩ වැඩ නැවත කරන්න එපා අම්මේ. නිරේතුරුවම මේ දරුවා කියන අර්ථය කෙරෙහි තෘෂ්ණාවෙන් බැහැර වෙන්න කියලා දෙන්න. මේ දරුවා කියන සංස්කාරයේ අනිත්‍යභාවය කියලා දෙන්න. මටත් අම්මා කෙනෙක් හිටියා. ඒ අම්මා මාව 9 මාසයක් කුසේ හොවාගෙන හැදුවා. ලේ ටික කිරි කරලා පෙව්වා. නොමදිනා දුකක් වින්දා ඒසා කැපවීම කරලත් ඒ අම්මාට මාව පැවිදි වෙලා ඉන්නවා දකින්න පින තිබෙන්නේ. අරසා කැපවීම කරලා මම පැවිදි වෙලා ඉන්නවා දකින්න ඒ අම්මට පින තිබෙන්නේ. බලන්න මේ ලෝකයේ කොයිසානම් අසාධාරණද කියලා. මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ මේ සංස්කාර ලෝකය කොයිසා අසාධාරණ ලෝකයක්ද කියලා. ලෝකයේ ඒසා අසාධාරණ විදියට ඒ අම්මට සලකද්දී ඒ අම්මා ඒ අසාධාරණය දැක්කේ නැහැ. ඒ අම්මා මැරෙන වෙලාවේ භවය උපාදානය කරගෙන භවයේ ඈතින් ඈතට යන්න ගියා. ඇයි ඈතින් ඈතට යන්න ගියේ? තවත් දරුවන් බිහි කරන්න අම්මා කෙනෙක් වෙලා. බිහි කරපු දරුවා පැවිදි වෙලා ඉන්නවා දකින්න මේ අසාධාරණ ලෝකයේ ඉඳ දුන්නේ නැහැ. එවැනි අසාධාරණ ලෝකයක් නැවත 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 ගොඩනගන්න, නැවත නැවත දරුවන් ලෝකෙට බිහි කරන්න ඒ අම්මා මෝහය දරාගෙන භවයෙන් ඈතට ඈතට ගියා. එනිසා දයාබර අම්මේ තාත්තේ ඔබ ඒ මෝඩකම කරන්න එපා. සංසාරයේ ඒසා කඳුළු හෙලලා තියෙනවා නම් දරුවා කියන හිතද්දී අනිත්‍ය වූ සංස්කාරයක් හැටියට දකින්න. දුව පුතා කියලා මොනපුරා මිනිබිරි කියලා හිතද්දී අනිත්‍ය වූ සංස්කාරේ මතු කරලා දකින්න. ඔබ දරුවා තුලින් අනිත්‍යයි කියලා දකින මොහොතේ ඔබ දකින්නේ බුදුරජාණන් වහන්සේ. ඔබේ දරුවා අනිත්‍යයි කියලා දකින මොහොතේ ඔබ දකින්නේ ධර්ම රත්නයයි. ඔබේ දරුවා අනිත්‍යයි කියලා දකින මොහොතේ ඔබ දකින්නේ සංඝයා කියන අර්ථයයි. එනම් අම්මා තුලින්, අකීකරු බිරිඳ ස්වාමිපුරුෂයා තුලින්, අකීකරු දරුවා තුලින්, කීකරු දරුවා තුලින් බුදුරජාණන් වහන්සේ දකින්න දක්ෂ වෙන්න, ධර්ම රත්නය දකින්න දක්ෂ වෙන්න, සංඝ රත්නය දකින්න දක්ෂ වෙන්න.
තවත් මේ භව ගමනේ ඒ අහිංසක අම්මලා තාත්තලාට ඉස්සරහට යන්න දෙන්න එපා. ඔබේ අකීකරු බිරිඳ ඔබට ලැබුණේ ධර්මතාවයක් නිසාමයි නං දෙයියනේ, ඒ ධර්මතාවය ඔබට ලැබුණ හේතුවක් නිසාමයි. ඒ නිසා ඔබ ධර්මය මතු කරගෙන බිරිඳටත් යහපත් මාර්ගය කියලා දෙන්න තැනට එන්න. මේ තැන තමයි ඔබ තෙරුවන් කෙරෙහි සද්ධාව සකස් කරගත්තා වූ තැන. එහෙම නැතුව අපි බිරිඳත් එක්ක ගැටෙන ස්වභාවයකට යනවනම්, අම්මා තාත්තාත් එක්ක ගැටෙන ස්වභාවයකට යනවනම්, දරුවා සමග ගැටෙන ස්වභාවයකට යනවනම්, ඒ තබන සිතුවිල්ලක් සිතුවිල්ලක් පාසා සම්මා දිට්ඨියෙන් බැහැරට යනවා පින්වතුනි. සම්මා දිට්ඨියෙන් බැහැරට යනවා. සම්මා දිට්ඨියෙන් බැහැරට ගියාට පස්සේ සම්මා සතිය ගැන සම්මා සමාධිය ගැන කතා කරන්න අවකාශයක් අපිට නැහැ. ඒ නිසා ඔබ දකින්න, අම්මා කියන්නේ තාත්තා කියන්නේ ධර්මයක්, බිරිඳ සාමි පුරුෂයා කියන්නේ ධර්මයක්. ඒ ධර්මය අවබෝධයේ උදෙසා යොමු කරගන්න පින්වතුනි. අපිට මේ ජීවිතයේ යමක් ලැබුණා නම් හේතුවක් නිසාමයි ඒකට ලැබිලා තියෙන්නේ. ඒක ධර්මතාවයක් හැටියට පිළිගන්න ඕනේ. මගේ ජීවිතයේ ගිහි ජීවිතයක් පුරාවට මට යමක් ලැබුණා නම් ඒ ලැබුණ ගොඩාක් දේවල් අමිහිරි දේවල්මයි, ඒ ලැබුණ ගොඩාක් දේවල් අසුන්දර දේවල්මයි, ඒ ලැබුණ ගොඩාක් දේවල් අවලස්සන දේවල්මයි. නමුත් මං දැනගත්තා මේ අමිහිරි අසුන්දර අවලස්සන දේවල් මට ලැබුණේ හේතුවක් නිසාමයි කියලා පින්වතුනි. එනිසා මම ලැබුණ දේ කැමැත්තෙන් ගත්තා. මම අමිහිරි දේ ලබද්දී මම මිහිරි දේ සොයාගෙන ගියා නම් මම මිහිරට බැඳෙන්න තිබ්බා. මම අසුන්දර දේවල් මට ලැබෙද්දී මම සුන්දර දේවල් සොයාගෙන ගියා නම් මං ඒ සුන්දරත්වයට බැඳෙන්න තිබ්බා. මට අවලස්සන දේවල් ලැබෙද්දී මම ලස්සන දේවල් සොයාගෙන ගියා නම් මම ලස්සනට බැඳෙන්න තිබ්බා. එහෙනම් මම අද මෙතන නැහැ පින්වතුනි. එහෙනම් අමිහිරි දේ ලැබුණේ, අසුන්දරේ ලැබුණේ, අවලස්සන දේ ලැබුණේ හේතුවක් නිසාමයි. ඒ හේතුවේ ඵලයයි භික්ෂුවක් හැටියට මම මෙතන ඉන්නේ. ඒ නිසා ඔබට අමිහිරි දෙයක් ලැබුණත්, අසුන්දර දෙයක් ලැබුණත්, අවලස්සන දෙයක් ලැබුණත්, අකීකරු දෙයක් ලැබුණත් ධර්මයක් හැටියට දකින්න. ධර්මය ධර්මාභෝධය උදෙසාම යොමු කරගන්න. ස්වාමිනාංශ මේ දන් දෙනකොට ස්වාමිනාංශ ප්‍රතිග්‍රාහක පක්ෂයේ සීලේ සෙවීම පිළිබඳව අහලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රතිග්‍රාහක පක්ෂයේ සිල්වත් හොයමින් දන් දීමත් බුදු ශාසනය තුළ අඩංගුද කියලා ස්වාමිනාංශ. මෙහෙමයි, කොතනකදවත් බුදුර මෙහෙමයි සංඝයා කියලා දකිද්දී කොතනකදවත් සංඝයා මුලම හේතුවක් නිසාවත් බෙදන්න නම් යන්න එපා. ඒක හොඳට තේරුම් ගන්න. නිරේතුරුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනාගතේ කාසාය කණ්ඩක කියලා කෙනෙක් පහළ වෙනවා. එතකොට මේ කාසාය කණ්ඩකලා පහළ වෙන කාලේ මේ සූත්‍රගත ධර්මයේ මුකුත් නැහැ. විනය සූත්‍රයේ අභිධර්ම මේ මුකුත් ලෝකේ නැහැ. මොකද අනාගතේ පහළ වෙන දුස්සීල ස්වාමින් වහන්සේලා විසින් මේ විනය සූත්‍ර අභිධර්ම සියල්ලම ස්වාමින් වහන්සේලාම ගිනි තියලා විනාශ කරලා දානවා. මොකද ඒවා තිබ්බොත් උන්වහන්සේලාට පැවැත්මක් නැහැ. ඒ නිසා එවැනි කාලයක තමයි කාසාය කණ්ඩකලා පහළ වෙන්නේ. එතකොට කාසාය කණ්ඩකට සිවුර අතුරුදහන් වෙලා, අඳනේ අතුරුදහන් වෙලා, පාත්‍රයේ අතුරුදහන් වෙලා. එතකොට කාසාය කණ්ඩක මේ කහපාට නූලක් විතරයි දරාගෙන ඉන්නේ. ඇයි මේව අතුරුදහන් වුනේ? චීවරේ දරන්න, පාත්‍රයේ දරන්න, තුන් සිවුර දරන්න පින තියෙන කෙනෙක් එදාට ලෝකේ නැහැ. එතකොට ඔබ මේ මොහොතේ මේ සුන්දර සංඝයාව දකිනවා. පන්සලේ වේවා ආරණ්‍ය වේවා මේ සුන්දර භික්ෂු ස්වරූපය දකින්නවා. ඇයි මේ ස්වරූපය දකින්නේ? මේ මොහොතේ තුන් සිවුර දරාගෙන ජීවත් වෙන්න පින තීන අය අප්‍රමාණතාවම ඉන්නවා. ඒ වගේම මේ සුන්දර භික්ෂු රූපය දකින්න පින ඔබලාටත් තියෙනවා. තේන්නා? ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන අර කාසාය කණ්ඩකට සාංගික කරලා දන් පූජා කරන්න කියලා. කාසාය කණ්ඩකට දානයක් සාංගික කරලා කරන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එහෙමනම් පින්වතුනි, මොනම හේතුවක් නිසාවත් ආරණ්‍ය කියලා, පන්සල කියලා, කුටිය කියලා, සිල්වත් කියලා සීලෙන් දුර්වලභාවයන් තියෙනවා කියලා ස්වාමින් වහන්සේලා බෙදන්න යන්න එපා. ඒ බෙදෙන සෑම මොහොතකම ඔබ සද්ධාවෙන් එක පැත්තකින් බැහැර වෙනවා, අනිත් පැත්තෙන් මේ ශාසනයේ ආරක්ෂා උදෙසා ඔබ බලවත් හානියක් සිද්ධ කරගන්නවා. ඒ නිසා කොයිම වෙලාවකවත් ස්වාමින් වහන්සේලාගේ ස්වභාවය ඔබට සොයන්න යන්න එපා. බුදුරජාණන් වහන්සේ ගිහි පින්වතුන්ලාට ස්වාමින් වහන්සේලාගේ සීලය ගැන කොතනදීවත් හොයන්න, දකින්න, බලන්න කියලා අපිට දේශනා කරන්නේ. ඒ නිසා නිරේතුරුවම
සංඝයා අරමුණු කරගෙන ඔබ දන් පූජා කරන්න. සංඝයා අරමුණු කරගෙන පන්සලට දන් පූජා කරන්න. සංඝයා අරමුණු කරගෙන ආරාමයට දන් පූජා කරන්න. සංඝයා අරමුණු කරගෙන කුටියේ වැඩ සිටින භික්ෂුවට දන් පූජා කරන්න. සංඝයා අරමුණු කරගෙන පූජා කරන දාණය තුලින් නිරේතුරු ඔබේ තෙරුවන් කෙරේ ශ්‍රද්ධා වැඩි වෙනවා පින්වතුනි. දැන් ඔබ සිල්වත් ස්වාමින්වහන්සේලා හොය හොයා යනවනම් එක පැත්තකින් ස්වාමින්වහන්සේලා කෙනෙකුගේ සීලය ගැන ඔබට හොයන්න බැහැ. අපිට තව ස්වාමින්වහන්සේගෙන්ගේ සීල සමාධි ප්‍රඥා වැඩිම හොයන්න බැහැ. ඒ වගේම දුර්වලභාවය අපිට හොයන්නත් බැහැ. මොකද අපි කියමු යම් ස්වාමින්වහන්සේ කෙනෙක් ඉන්නවා. උන්වහන්සේ අපිට පේනවා මොකක් හරි වැරද්දක් කරනවා. උන්වහන්සේ වැරද්දක් කරනවා දැකලා ඔබ හිතනවා උන්වහන්සේ දුසිල්වත් කියලා. නමුත් උන්වහන්සේ රාත්‍රියේ තමත් උපසම්පදා භික්ෂුන් වහන්සේ ළමක් ළඟට ගිහිල්ලා අර කළා වූ ඇවත දේශනා කරගන්නවා. ඒ දේශනා කරගනිද්දී උන්වහන්සේ නිවැරදි භාවයට පත් වුණා වූ භික්ෂුන් වහන්සේ නමක්. එතකොට එවැනි නිවැරදි භාවයට පත් වෙද්දී අපි වැරද්ද දකිනවා නම් පුතේ ඒක අපිටත් අකුසලයක් බවට පත් වෙනවා. ඒ නිසා කොතනකදීවත් සංඝයා සීලයට අදාළව සීලේ දුර්වලභාවයන්ට අදාළව බෙදීම් කරන්න නම් එපා. ඒ කරන මොහොතක් පාසා ඔබ ශාසනයේ අර්ථයන් දුර්වල කරගන්නවා. ඒ වගේම නිරේතුරුවම සංඝයා අතර ભેද ඇතිවීමට, සංඝයා අතර අසමගිය ඇතිවීමට, සංඝ ભેදයන් ඇතිවීමට කරා ඔබ උපකාරක ධර්මයන් සකස් කරා වෙන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අර මහා ප්‍රජාපති ගෝතමියට අර තමන් සකසා ගෙනාපු චීවරය පූජා කර ගැනීමදී බොහෝම පැහැදිලි කියන ගෝතමිය මට පූජා කිරීමේ පෞද්ගලික දානයේ කුසලිය අඩුයි. එනිසා මහා සංඝ රත්නය අරමුණු කරගෙන පූජා කරගන්න. ඒක නිසා පින්වතුනි මේ මොහොතේ අපි අවංකවම මේ රටේ ජීවත් වෙන සෑම ස්වාමීන් වහන්සේ කෙනෙක්ම අවංකවම අපි සතුටු වෙන්න ඕනේ. මොකද මම මේ මොහොතේ කුටියක එහෙම නැත්නම් ආරණ්‍යක කැලේක ජීවත් වුණා. මගේ තිබිරිගේ පන්සලයි පින්වතුනි. ඒක මම ප්‍රසිද්ධියම කියනවා. මගේ තිබිරිගේ පන්සලයි. මම ඉපදුන වෙලාවේ මගේ තාත්තා ගිහිල්ලා අඳහන බලලා වෙලාව කිව්වේ මගේ ගමේ පන්සලේ නායක හාමුදුරුවෝ. මට අඳහන ලියලා දුන්නේ ගමේ පන්සලේ නායක හාමුදුරුවෝ. මට මුලින්ම අකුරු කියෙන්නේ මට මුලින්ම මොනවා හරි ආහාරයක් අට ගෑවේ පන්සලේ නායක හාමුදුරුවෝ. එනිසා මේ මොහොතේ මම කොතන හිටියත් පන්සලයි අපේ තිබිරිගේ පින්වතුනි. ඒක ඕනෑම මොහොතකදී මං කොතන හිටියත් විවෘතව කියනවා. එනිසා නිරේතුරුවම ඔබට අනාගතයේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් උත්තමයන් මේ ශාසනය තුළ මේ ගිහි සමාජය තුළ දකින්න ඕනේ නම් ඔබ පන්සලයි ශක්තිමත් කරන්න ඕනේ පින්නතුනි. පන්සලයි ශක්තිමත් කරන්න ඕනේ. මේ මොහොතේ අපි සීලය තුළ ශක්තිමත්ව ජීවත් වෙන්නේ, අපි සමාධිය තුළ ප්‍රඥාව තුළ ශක්තිමත්ව ජීවත් වෙන්නේ පින්නතුනි. ඒ ශක්තිමත් භාවය තුළ ඔබලා තුළ සංඝයා කෙරේ තියෙන ගරුත්වය ශක්තිමත් කරලා දෙන්න. ඒ ගරුත්වය ශක්තිමත් කිරීම තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ පෙරලා පන්සල ඔබලා විසින් ශක්තිමත් කරායි කියන බලාපොරොත්තුවමයි. ඒ නිසා නිරතුරුවම අපේ සීලේ ශක්තිමත් භාවය තුළින් පින්වතුන්ලා යම් ශක්තියක් මතු කර ගන්නවා නම් සංඝ සමාජයේ, ඒ සංඝ සමාජයේ ශක්තිය පින්වතුනි පන්සලේ ආරක්ෂාව උදෙසාම යොමු කරන්න ඕනේ. මොකද අනාගතයේ අර්ථවත් ආකාරයෙන් රහතන් වහන්සේ කෙනෙක් බිහි වුණොත් ඒ රහතන් වහන්සේගේ තිමිරිගය අනිවාර්යයෙන්ම පන්සලමයි පින්වතුනි. පන්සලෙන්මයි අයන් ආයන් උන්වහන්සේ ධර්මයේ ඉගෙන ගත්තේ. එනිසා නිරතුරුවම පන්සල කියන කාරණය, ගමේ ආරණ්‍ය කියන කාරණය ආරක්ෂා කරගන්න. වැරදි තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලෙත් වැරදි තිබ්බා. අපි මේවා ආරක්ෂා කරගත්තොත් පමණයි ඔබට තව තව සීලය තුළ ශක්තිමත් වෙන්න පුළුවන්. තව තව ඔබට දානය තුළ ශක්තිමත් වෙන්න පුළුවන්. තව තව පින්කම් ශක්තිමත් කරගන්න පුළුවන්. එනිසා කොතනකදීවත් වැරද්දක් තිබ්බොත් ඔබ ආදර්ශමත් වෙන්න. ඔබ ආදර්ශමත් වෙන්න. එහෙම නැතුව වැරදි සොය සොයා තව තව යන මොහොතක් පාසා පිංගතුල්ලා තව තව සංඝයාගේ වැරදි සෙවීමට අදාළව බලවත් අකුසල් රැස් කරගෙන විපාර්ශ්වයම දුර්වලභාවයට යන්න පුළුවන්. එනිසා නිරේතුරුවම සංඝයා සමග කටයුතු කරද්දී බෙදීම් නැති කරගන්න එපා. ඔබට මුණ ගැහෙන සෑම ස්වාමීන් වහන්සේ කෙනෙකුම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් කියන තැන ඉඳලා ඔබ කරන උපස්ථානයන් කරන්න ඒ තමයි කළ යුත්තේ. නාපිනා ස්වාමීන් වහන්සේ පැවිදි උපසම්පදාව ලබන්න කැමැත්තෙන් සිටිනවා. නමුත් ඒ සඳහා දෙමාපියන්ගේ අවසර නැහැ.
පැවිදුණොත් එහෙම දෙමාපිය පවසනවා කියලා ජීවිතේ වුණ විනාශ කරගන්නවා කියලා. සෑන්නස මේක සංසාර කුසල කර්මයක්ද කියලා විමසනවා. මෙහෙමයි මාත්‍යෝ. ඉතින් අම්මා තාත්තා අකමැති නම් ස්වාමින්වහන්සේ මේ ගුරු ස්වාමින්වහන්සේ කෙනෙක් දරුවෙක් පැවිදි කරන්නේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ පැනෙව්වා වගේ නීතියක්. තේරෙනවද? ඒ නිසා අම්මා තාත්තා අකමැති අම්මා තාත්තා කොයි වෙලාවකවත් පැවිද්ද උදේශාවත් හිතරිද්දන්න කියලා නම් මම කියන්නේ නැහැ. තේරෙනවද? හිතරිද්දන්න කියලා මම කියන්නේ නැහැ. මොකක් හෝ හේතුවක් නිසා මේක වෙන්නේ කියන කාරණේ ඔබ මතු කළ දකින්න. තේරෙනවද? දැන් අම්මා තාත්තා විරුද්ධ නම් ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ නමකට විනයානුකූලව ඒ පුස්සුපි ඔබ පැවිදි කරන්නත් බැහැ. ඒ නිසා ඔබ කළ යුත්තේ මෙතනදී මොකක් මේ හේතුඵල ධර්මයේ මතු කර ගන්න ඕන පුතේ. මේ හේතුඵල ධර්මයේ දැන් මතු කරගත්තාට පස්සේ සමහර විට ඔබේ පැවිද්ද සාර්ථක තැනකට අරගෙන යන්න ඉදිරියේදී පුළුවන්කම ලැබෙයි. මොකද මම පැවිදි වෙන්න යන අවුරුදු 24 දී මේ තපෝවණේට මම පැවිදි වෙන්න ගියේ මගේ ගමේ පන්සලේ ආරණ්‍යයට අවුරුදු 24 දී. ඉතින් අවුරුදු 24 දී මම දවස් 8ක් නැත්නම් 10ක් දසසිල් සමාදන් වෙලා හිටියා. පැවිදි වෙන්නමයි ගියේ ගෙඩෙට්ට කියලා ගියේ පැවිදි වෙන්න කියලා. මොකද මේ ගෙඩෙට්ට කියලා පැවිදි වෙන්න කියලා ගියා දවස් 8-9 වෙනකොට මට තේරුණා මට මෙතන ඉන්න බෑ කියලා. මොකද මා තුල තිබ්බ කාමරාග පිටියන් මම මතු කරලා දැක්කා. එදා මම එතනින් එළියට ආවා. එදා එළියට එද්දී අපේ අම්මලා තාත්තලා ඒකට සතුටුුනේ නැහැ. ඒ අය මට චෝදනා කළා මේ මෙහෙම ගිහිල්ලා මෙහෙම හැවිලා ආවා කියලා. නමුත් මම දැනගත්තා මොකක් හරි හේතුවක් නිසා මම එහෙමුනේ කියලා. නමුත් මට දැන් තේරෙනවා යම් හේකින් මං එදා පැවිදි වුණා නම් මම දුර්වල භික්ෂුවක් වෙන්නත් ඉඩ තිබ්බා. තේරෙනවද? නමුත් එහෙනම් එදා ඒ පැවිදිභාවයට පත් නොවීමම ඉස්සරහට තල්ලු කරලා දැම්මේ එතන අකුසලයක් බව ඇත්ත. නමුත් ඒ අකුසලයේ කුසලයක් බවට පත් කරගන්න මම දක්ෂ වුණා. තේරෙනවද? එනිසා ඔබට මේ මොහොතේ පැවිදි වෙන්නේ අවස්ථාව නොලැබෙන්නේ අකුසලයි. ඒක හරි. නමුත් ඔබ දක්ෂ වෙන්න ඕනේ ඒ අකුසලයේ තුලින් කුසලයේ මතු කරලා ගන්න. තේරෙනවද? ඒ ගන්නවා කියන්නේ කොහොමද? අම්මා තාත්තාගේ හිත රිද්දන්න යන්න එපා. අම්මා තාත්තා කියන්නේ කුසල් නිධියක් කියන කාර්යය මතු කරගන්න. එතකොට ඒ තව තව ඒ කුසල් නිධිය ශක්තිමත් ව ගරා ගන්න. ඒ ගරා ගන්න තර ගමන් තව තව ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තිමත් කරගන්න. ඒ සියල්ල ශක්තිමත් භාවය තුළ අනාගතයේ අම්මා තාත්තා මිය ගිය දවසක හරි ඔබට අදට වඩා ශක්තිමත් කෙනෙක් හැටියට සාසනයට යන්න පුළුවන්. නමුත් එතනදී ඔබ ප්‍රශ්න කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ හෙට උදේට මම මිය ගියොත් මම මොකද කරන්නේ කියලා. නමුත් ඔබට මෙවැනි චිත්තයක් ඇති කරගත්ත කෙනෙක් නම් මම අම්මා තාත්තා උදෙසා අම්මා තාත්තාගේ කීකරු භාවයේ උදෙසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන සම්මා දිට්ඨිය අර්ථයන්ගේ ශක්තිමත් භාවයේ උදෙසා මම මගේ පැවිද්ද ප්‍රමාද කරනවා කියන තැන ඉඳන් ඔබ අම්මා තාත්තාට විදර්ශනාමය උපස්ථානයන් කරන මොහොතක ඔබ මිය ගියොත් පුතේ ඔබ කවදාකවත් මේ මරණය ගැන දිය යුතු නැහැ. තේරුණාද? දිය යුතු නැහැ. ඒ නිසා එවැනි බාධාවක් මතුවෙනවා නම් ඒක සංස්කාරයක් අකුසලයක්. නමුත් ඔබ දක්ෂ වෙන්න අකුසලයේ කුසලයක් බවට පත් කරගන්න. තේරුණාද? එතකොට මේ අකුසලයේ එහෙම තියදී ඔබ කල්පනා කරනවා නම් නෑ මම විවාහයක් කරා යනවා කියලා. ඉතින් දෙපොතේ අකුසලයේ නිසා තව අකුසල් සිද්ධ කර ගැනීමක් වෙන්නේ. ඒක ඔබේ දක්ෂභාවය. දැන් ඔබට බාධාම සිද්ධ වෙන්නේ අකුසලයක් නිසා. නමුත් ඔබ දක්ෂ වෙන්න අකුසලයේ නිසා තව අකුසල් කරා නොයා අකුසලයේ තුලින් කුසලය මතු කරගෙන අකුසලයක් කුසලයක් දෙකම විදර්ශනා නුවණින් දකලා උතුම් චතුරාර්ය සත්‍ය දකින්න අවබෝධ කරගන්න. මේ කාමයෙන් ඈත් වෙලා ඉන්න දේකට කැමති නමු සාවින්නාස මේ ඒ කියන්නේ භික්ෂුණී සාසනය නැමති නිසා, ඒ කියන්නේ උපසම්පදාවල් ලබන්න නොහැකි නිසා, ඒ වගේ අයට කරන්න පුළුවන් කුමක්ද කියලා අහලා තියෙනවා. එහෙමයි, භික්ෂුණී සාසනය සමාජයේ නොඋනත් අද මේ දසසිල් මාතාවන් හැටියට අනගාരികා මාතාවන් හැටියට සමාජයේ ඕනතරම් අවස්ථාවන් තියෙනවා. තේන්න? ඒ නිසා කාන්තාපක්ෂය කොයිම වෙලාවකවත් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් ඵලයන් ගැන හිතන්න එපා. භික්ෂු සාසනය දැන් අතුරුදාන් වෙලා ඒ නිසා අපිට රහත් වෙන්න බෑ. එහෙම කියලා කවදාකවත් හිතන්න යන්න එපා. ඔබ දැන් එහෙම හිතමින් ගමන යනවා නම් ඔබට කවදාකවත් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් ඵලයට පත් වෙන්න බෑ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඔබ මාර්ගඵල කෙරෙහි තෘෂ්ණාව ඇති කරගෙන ඉන්න තාක්කල් මාර්ගඵලයට යන්න බෑ. ඔබ මාර්ගඵලයන් කෙරෙහි තෘෂ්ණාවෙන් බැහැර වෙන්න ඕනේ. ඒ නිසා මාර්ගඵලයන් කෙරෙහි තෘෂ්ණාවෙන් බැහැර වෙනා කාන්තාපක්ෂය ගිහි ජීවිතය තුළ ආරෂ්ඨාංගික මාර්ගය පරිපූර්ණ කරගන්න. එහෙම නැත්නම් දසසිල් මාතාවක් වෙලා අනගාരികා මාතාවක් වෙලා ආරෂ්ඨාංගික මාර්ගය පරිපූර්ණ කරගෙන ආරෂ්ඨාංගික මාර්ගයේ තුලින් චතුරාර්ය සත්‍ය, එහෙම නැත්නම් සතර සතිපට්ඨාන ධර්මයන් පංච උපාදාන ස්කන්ධයන් මතු කරගන්න. එතකොට එතනදි ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. එහෙම නැතුව යම් කාන්තා පින්වතියක්
මට දැන් ශාසනය අතුරුදහන් වෙලා තියෙන්නේ භික්ෂුණී ශාසනය නෑ රහත් වෙන්න පු එහෙම හිතන තාක්කල් කවදාක්වත් එයාට සෝවාන් ඵලයට පත් වෙන්නත් බෑ. ඒ නිසා මාර්ගඵල උම්මාදයේ ජීවිතෙන් අයින් කරන්න. මාර්ගඵල උම්මාදයේ තියෙන තාක්කල් අපිට මාර්ගඵලයකට නම් එන්න බෑ. මාර්ගඵල ගැන හිතන්නත් එපා. ඒක අතහැරලා දැන් රහත් භාවය කියලා හිතද්දී අනිත්‍යයි කියලා දකින්න. සෝවාන් ඵලය කියලා හිතද්දී අනිත්‍යයි කියලා දකින්න. එතන තමයි සෝවාන් මාර්ගයේ තියෙන්නේ. එමනතු මාර්ගඵල හොයාගෙන භික්ෂුණී ශාසනය පස්සේ යනවා කියන කාරණේ නෙමෙයි ආයුත්තේ ආරෂ්ඨාංගික මාර්ගයේ සොයාගෙනයි භික්ෂුණී ශාසනයේ අපි පැවිද්දට දසසිල් බවට පත් වෙන්න ඕනේ. ඒ නිසා නිරේතුරුවම කාන්තාපක්ෂයට අධිගමයන් කරා යන්න කිසිම බාධාවක් මේ සමාජෙ නැහැ. තේරෙනවද? ඒ නිසා බැහැයි කියලා හිත අනිත්‍යයි කියලා දකින්න දකින්න තැන අවබෝධය තන තියෙනවා. එනිසා බැහැයි කියලා සකස් වෙන්නේ දැනීම ඒක අතීත අකුසල් සංස්කාරයක්. කෙනෙකුට හිතනවා නම් මට මේ ජීවිතේ සෝවාන් ඵලයටපත් වෙන්න බැහැ කියලා. ඒ බැහැයි කියලා සකස් වෙන හිත කියන්නේ පංච උපාදානස්කන්ධය. ඒ පංච උපාදානස්කන්ධය තුලේ දැනීම සකස් වෙන්නේ අතීත සංස්කාරයන්ට අදාළව. ඒක අකුසලයක්. එනිසා බැහැයි කියන හිත අනිත්‍යයි කියලා දැකලා, පුළුවන් කියන හිතත් අනිත්‍යයි කියලා දැකලා නිරේතුරුවම ඔබ ධර්ම මාර්ගය තුල ශක්තිමත් වෙන්න යන දිශාව කල්පනා කරන්න එපා. දැන් පුතේ අපි නවත්වමු. උදේ සාදු සාදු සාදුකාරය දෙන්න සාදු සාදු. හොඳයි. දැන් මං කිව්වාට පස්සේ කියන්නේ මං කිව්වාට පස්සේ ඈ S2 වහගෙන පාසුවෙන් ඉඳගෙන මං කිව්වාට පස්සේ කියන්නේ මම කය දුක් දුරු වේ කය දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා නිරෝගී වෙත්වා ස්වපත් වෙත්වා ස්වපත් වෙත්වා මම කය දුක් දුරු වේ කය දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා නිරෝගී වෙත්වා ස්වපත් වෙත්වා ස්වපත් වෙත්වා මාමින්ම සියලුම සත්වයෝ කය දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා නිරෝගී වෙත්වා ස්වපත් වෙත්වා සුපත් වෙත්වා මාමින්ම දස දිසාවේම සත්වයෝ දස දිසාවේම සත්වයෝ කය දුක් දුරු වේ කය දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මාමින්ම මාමින්ම දස දිසාවේම සත්වයෝ දස දිසාවේම සත්වයෝ කය දුක් දුරු වේ කය දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා උතුරු දිසාවේ සත්වයෝ උතුරු දිසාවේ සත්වයෝ කය දුක් දුරු වේ කය දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා දකුණු දිසාවේ සත්වයෝ දකුණු දිසාවේ සත්වයෝ කය දුක් දුරු වේ කය දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා නැගෙනහිර දිසාවේ සත්වයෝ නැගෙනහිර දිසාවේ සත්වයෝ කය දුක් දුරු වේ කය දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා පතේර දිසාවේ සත්වයෝ පතේර දිසාවේ සත්වයෝ කය දුක් දුරු වේ කය දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා නිරෝගී වෙත්වා
උතුරු අනුදිසාවේ සත්වයෝ උතුරු අනුදිසාවේ සත්වයෝ කයේ දුක් දුරු වී කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී දුක් වෙත්වා දුක් වෙත්වා නිරෝගී වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා දකුණු අනුදිසාවේ සත්වයෝ දකුණු අනුදිසාවේ සත්වයෝ කයේ දුක් දුරු වී කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී දුක් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා නැගෙනහිර අනුදිසාවේ සත්වයෝ නැගෙනහිර අනුදිසාවේ සත්වයෝ කයේ දුක් දුරු වී කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා වටහිර අනුදිසාවේ සත්වයෝ වටහිර අනුදිසාවේ සත්වයෝ කයේ දුක් දුරු වී කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා උඩු දිසාවේ සත්වයෝ උඩු දිසාවේ සත්වයෝ කයේ දුක් දුරු වී කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා යටි දිසාවේ සත්වයෝ යටි දිසාවේ සත්වයෝ කයේ දුක් දුරු වී කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා දස දිසාවේම සත්වයෝ දස දිසාවේම සත්වයෝ කයේ දුක් දුරු වී කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මම මම කයේ දුක් දුරු වී කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා රස දිසාවේම සත්වයෝ රස දිසාවේම සත්වයෝ කයේ දුක් දුරු වී කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සතර අපායේ සත්වයෝද සතර අපායේ සත්වයෝද කයේ දුක් දුරු වී කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මනුෂ්‍යයෝද මනුෂ්‍යයෝද කයේ දුක් දුරු වී කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා දෙවියෝද දෙවියෝද කයේ දුක් දුරු වී කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා බ්‍රහ්මයෝද බ්‍රහ්මයෝද කයේ දුක් දුරු වී කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා රස දිසාවේම සත්වයෝ රස දිසාවේම සත්වයෝ කයේ දුක් දුරු වී කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිදුක් වෙත්වා
නීරෝගී වෙත්වා ස්වපත් වෙත්වා සාමීනී භාග්‍යවතුන් වහන්සේ ඔබේ වහන්සේ අෂ්ටවිද්‍යාවන්හා පසලොස් චරණ ධර්මයන් මනාකොට දත්තෙන් විචාචරණ නම් වෙනසේක සාමීනී භාග්‍යවතුන් වහන්සේ ඔබේ වහන්සේ මනා ගමන් නැතිහින්ද නිවන් පුරයට පැමිණිහින්ද සුගත නම් වෙනසේක සාමීනී භාග්‍යවතුන් වහන්සේ ඔබේ වහන්සේ කාම ලෝක රූපී ලෝක අරූපී ලෝක යන තුන් ලෝකයම දත්තෙන් ලෝකවිදු නම් වෙනසේක සාමීනී භාග්‍යවතුන් වහන්සේ ඔබේ වහන්සේ අකීකරු සත්වයන් මනාකොට දැමූහෙන් අනුත්තරෝ පුරිස ධම්ම සාරති නම් වෙනසේක සාමීනී භාග්‍යවතුන් වහන්සේ ඔබේ වහන්සේ දෙවියන් සහිත වූ පුන් ලෝකයාටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන ලදහින් සත්තා දේව මනුස්සානම් වෙනසේක සාමීනී භාග්‍යවතුන් වහන්සේ ඔබේ වහන්සේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා සියල්ලටම සුදුසු වූහෙයින් භගවා නම් වෙනසේක සාමීනී භාග්‍යවතුන් වහන්සේ ඔබේ වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයන් තමන් වහන්සේ විසින්ම අවබෝධ කොට ගත්හින් සම්මා සම්බුද්ධ නම් වෙනසේක සම්මා සම්බුද්ධ නම් වෙනසේක සම්මා සම්බුද්ධ නම් වෙනසේක සාමීනී භාග්‍යවතුන් වහන්සේ ඔබේ වහන්සේ විචාචරණ නම් වෙනසේක සුගත නම් වෙනසේක ලෝකවිදු නම් වෙනසේක අනුත්තරෝ පුරිස ධම්ම සාරති නම් වෙනසේක සත්තා දේව මනුස්සා නම් වෙනසේක භගවා නම් වෙනසේක සාමීනී භාග්‍යවතුන් වහන්සේ ඔබේ වහන්සේ සම්මා සම්බුද්ධ නම් වෙනසේක සම්මා සම්බුද්ධ නම් වෙනසේක
සම්මා සම්බුද්ධ නම් වෙනසේක දුක්ඛේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ සමුදය ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධේ ඥානං බුද්ධ ඥානං නිරෝධ ගාමිනී පටිපදාය ඥානං බුද්ධ ඥානං අත්ථ පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං ධම්ම පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං නිරුත්ති පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං පටිබාන පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානං බුද්ධ ඥානං සත්තානං ආසයානුසේ ඥානං බුද්ධ ඥානං යමක පාතිහාරියේ ඥානං බුද්ධ ඥානං මහා කරුණා සමාපත්තියා ඥානං බුද්ධ ඥානං සබ්බං යුත ඥානං බුද්ධ ඥානං අනාවරණ ඥානං බුද්ධ ඥානන්ති මාත් සමග කියන්න මාත් සමග අවිද්‍යා පච්චය සංඛාරා සංඛාරේ පච්චය විඥානං විඥාන පච්චය සමුදයෝති අවිද්‍යායත්තේව අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නා ජාති නිරෝධ
දුක්ඛ දෝමනස්ස පායාස නිරුද්ධංති ඒව මේ තස්ස ඒව ලස්ස දුක්ඛ කන්දස්ස නිරෝධෝති අනේක ජාති සංසාරං සංදාරිස්සං අනිබ්බිසං ගහකාරකං ගවේසන්තු දුක්ඛාජාති පුනප්පුනං ගහකාරක දිට්ඨෝසි ගුණගේහං නකාසි සබ්බාතේ ගාකුටං විසංචිතං විසංඛාර ගතං චිත්තං තණ්හානං කය මජ්ජජාති පිංගතුල්ල දැස් පියාගෙන මං කියන දේ නුවණින් දකින්න කියන්න එපා නුවණින් දකින්න ඇස්ස අනිත්‍යයි රූපය අනිත්‍යයි ඇස අනිත්‍යයි රූපය අනිත්‍යයි ඇස නිසා හටගත්තා වූ යම් විඳීමක් වේද එය අනිත්‍යයි ඇස නිසා හටගත්තා වූ යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි ඇස නිසා හටගත්තා වූ යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි ඇස නිසා හටගත්තා වූ යම් විඥානයක් වේද එය අනිත්‍යයි ඇස අනිත්‍යයි රූපය අනිත්‍යයි ඇසත් රූපයත් විඥානයත් පස් සයෙන් හටගන්නා වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කන අනිත්‍යයි ශබ්දය අනිත්‍යයි කන අනිත්‍යයි ශබ්දය අනිත්‍යයි කන නිසා හටගත්තා වූ යම් විඳීමක් වේද එය අනිත්‍යයි කන නිසා හටගත්තා වූ යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි කන නිසා හටගත්තා වූ යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි කන නිසා හටගත්තා වූ යම් විඥානයක් වේද එය අනිත්‍යයි කන අනිත්‍යයි ශබ්දය අනිත්‍යයි කනත් ශබ්දයත් විඥානයත් පස්සයෙන් හටගන්නා වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි නාසය අනිත්‍යයි ගන්ධ සුවඳ
අනිත්‍යයි නාසය අනිත්‍යයි ගන්ධ සුවඳ අනිත්‍යයි නාසය නිසා හටගත්තාවු යම් විඳීමක් වේද එය අනිත්‍යයි නාසය නිසා හටගත්තාවු යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි නාසය නිසා හටගත්තාවු යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි නාසය නිසා හටගත්තාවු යම් විඥානයක් වේද එය අනිත්‍යයි නාසය අනිත්‍යයි ගන්ධ සුවඳ අනිත්‍යයි නාසයත් ගන්ධ සුවඳත් විඥානයත් පස්සෙන් හටගන්නා වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි දිව අනිත්‍යයි රසය අනිත්‍යයි දිව අනිත්‍යයි රසය අනිත්‍යයි දිව නිසා හටගත්තාවු යම් විඳීමක් වේද එය අනිත්‍යයි දිව නිසා හටගත්තාවු යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි දිව නිසා හටගත්තාවු යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි දිව නිසා හටගත්තාවු යම් විඥානයක් වේද එය අනිත්‍යයි දිව අනිත්‍යයි රසය අනිත්‍යයි දිවත් රසයත් විඥානයත් පස්සෙන් හටගන්නා වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි මනස අනිත්‍යයි සිතුවිලි අනිත්‍යයි මනස අනිත්‍යයි සිතුවිලි අනිත්‍යයි මනස නිසා හටගත්තාවු යම් විඳීමක් වේද එය අනිත්‍යයි මනස නිසා හටගත්තාවු යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි මනස නිසා හටගත්තාවු යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි මනස නිසා හටගත්තාවු යම් විඥානයක් වේද එය අනිත්‍යයි මනස අනිත්‍යයි සිතුවිලි අනිත්‍යයි මනසත් සිතුවිලි විඥානයත් පස්සෙන් හටගන්නා වූ පංච උපාදානස්
ස්කන්ධය අනිත්‍යයි කය අනිත්‍යයි පහස අනිත්‍යයි කය අනිත්‍යයි පහස අනිත්‍යයි කය නිසා හටගත් තාවු යම් විඳීමක් වේද එය අනිත්‍යයි කය නිසා හටගත් තාවු යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි කය නිසා හටගත් තාවු යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි කය නිසා හටගත් තාවු යම් විඤ්ඤාණයක් වේද එය අනිත්‍යයි කය අනිත්‍යයි පහස අනිත්‍යයි කයත් පහසත් විඤ්ඤාණයත් පස්සෙන් හටගන්නාවු පංච උපාධානස්කන්ධය අනිත්‍යයි නාම රූප ධර්මයෝ අනිත්‍යයි නාම රූප ධර්මයෝ අනිත්‍යයි ඇස අනිත්‍යයි රූපය අනිත්‍යයි කන අනිත්‍යයි ශබ්දය අනිත්‍යයි නාසය අනිත්‍යයි ගඳ සුවඳ අනිත්‍යයි දිව අනිත්‍යයි රසය අනිත්‍යයි මනස අනිත්‍යයි සිතුවිලි අනිත්‍යයි කය අනිත්‍යයි පාස අනිත්‍යයි මාත් සමග කියන්නේ ඇස අනිත්‍යයි රූපය අනිත්‍යයි කන අනිත්‍යයි ශබ්දය අනිත්‍යයි නාසය අනිත්‍යයි ගන්ධ ස්වේද අනිත්‍යයි දිව අනිත්‍යයි රසය අනිත්‍යයි මනස අනිත්‍යයි සිතුවිලි අනිත්‍යයි කය අනිත්‍යයි පාස අනිත්‍යයි ඇස අනිත්‍යයි රූපය අනිත්‍යයි කන අනිත්‍යයි ශබ්දය අනිත්‍යයි නාසය අනිත්‍යයි ගඳ සුවඳ අනිත්‍යයි දිව අනිත්‍යයි රසය අනිත්‍යයි මනස අනිත්‍යයි සිතුවිලි අනිත්‍යයි කය අනිත්‍යයි පාස අනිත්‍යයි ඇස අනිත්‍යයි රූපය අනිත්‍යයි කන අනිත්‍යයි ශබ්දය අනිත්‍යයි නාසය අනිත්‍යයි ගන්ධ සුවඳ අනිත්‍යයි දිව අනිත්‍යයි රසය අනිත්‍යයි මනස අනිත්‍යයි සිතුවිලි අනිත්‍යයි කය අනිත්‍යයි
අනිත්‍යයි පහස අනිත්‍යයි නාම රූප ධර්මයෝ අනිත්‍යයි නාම රූප ධර්මයෝ අනිත්‍යයි සාදු කියන්නේ මාත් සමග කියන්නේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කරණීය මත් කුසලේන යන්තං සන්තං පරං අවිසමෙච්ච සක්ඛෝ චෝච සුවචෝ චස්ස මුදුවනති මානි සන්තුස්ස කෝච සුබරෝච අප්‍රකිච්ඡෝච සල්ල උක උත්ති සන්තින්ද්‍රියෝච නිපකෝච අප්‍රකබ්බෝ කුලේසු අනනුගිද්දෝ නච කුච්ඡං සමාචරේ කිංචි හේන විඤ්ඤෝ පරේ උපවදෙය්‍යුං සුඛිනෝ වාකේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛි සත්තා ඒකේති පාණ භූතස්ති තතාවා තාවරාවා අනවසේ සාදීගාවා ඒ මහන්තාවා මච්චිමාරස්ස කාලුපතුලදිටාවා ඒව අත්තිත්තා ඒ ච දූරේ වසන්ති අපි දූරේ භූතාවා සම්භවේ සීවා සබ්බේ සත්තා භවන්තු සුඛි සත්තා නෙපරෝ පරන්නි කුබ්බේත ඥාති මන්නේත කත්ත තිනම් ව්‍යාරෝසනා පටිද සඥාඥාන්‍ය මන්්‍යස්ස දුක්ක නිත්තෙය මාතා යතානියම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ ඒවන්ති සත්ව භූතේ සුමාන සම්භාවයේ අපරිමානං මෙත්තංච සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමානං පුත්තං අදෝත තිරියංච අසම්බාධං අවේරං අස පත්තන් කිත්තන් චරන් නිසිංහෝවා සයනෝවායාව තස්ස විගද මිද්දෝ ඒතන් සතින් අදිස්සෙය බ්‍රහ්ම මේතන් ්‍යාරං හිද මාහූ දිත්තිංච අනුපදම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනිය කේතන් නයිජාතු කබ්ද සෙයියන් කුණරේී ඒතේන සච්ච වච්චේන සුත්තිතේ හෝතු සබ්බදා ඒතේන සච්ච වච්චේන සබ්බේ රෝගෝ විනස්සතු ඒතේන සච්ච වච්චේන හෝතු තේ ජය මංගලං තන්නං කරෝ මහාවීරෝ මේදං කරෝ මහායසෝ සරණං කරෝ ලෝකහිතෝ දීපං කරෝ ජුතින්දරෝ කොණ්ඩඤ්ඤෝ ජනපා මොක්ඛෝ මංගලෝ පුරිසාසවෝ සුමනෝ සුමනෝ දීරෝ රේවතෝ රතිවද්දනෝ සෝභිතෝ ගුණ සම්පන්නෝ අනෝමදස්සී ජනුත්තමෝ පදුමෝ ලෝකපච්චුතෝ නාරදෝ අගසාරති පදුමුත්තරෝ සත්තසාරෝ සුමේධෝ අක්කපුක්කරෝ සුජාතෝ සත්තලෝකග්ගෝ පියදස්සී නරසබෝ අත්තදස්සී කාරුණිකෝ ධම්මදස්සී නමෝනුතෝ සිද්ධස්සෝ අසමෝ ලෝකේ තිස්සෝ අරද සම්වරෝ කුස්සෝ අරද සම්බුද්ධෝ විපස්සී චානුතෝ සිකී සබ්බහිතෝ සත්තා විස්සභූ සුඛදායකෝ කකුසන්දෝ සත්තවාවෝ කෝනාගමනෝ කස්සකෝ සිරි සම්පන්නෝ ගෝතමෝ සක්ඛ්‍ය පුන්නවෝ තේසං සච්චේන සීලේන කන්ති මෙත්ත බලේන ච තේපි තං අනුරක්ඛන්තෝ ආරෝගේන සුකේන චාති ඒතේන සච්ච වච්චේන
සුද්ධිතේ හෝතු සබ්බදා ඒතේන සච්ච වච්චේන සබ්බේ රෝගෝ විනස්සතු ඒතේන සච්ච වච්චේන හෝතු තේ ජය මංගලං සබ්බීතියෝ විවච්ඡන්තු සබ්බේ රෝගෝ විනස්සතු මාතේ පවත්වන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භවේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුත්තිම භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුත්තිම භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුත්තිම භවන්තු තේ ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මෛත්‍රිකා පුඤ්ඤං ධම්මනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මෛත්‍රිකා පුඤ්ඤං ධම්මනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මෛත්‍රිකා පුඤ්ඤං ධම්මනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. පිංගතුන් අප්‍රමාණ සතුටටපත් වෙන්න මේ මොහොතේ ඒ උතුම් තෙරුවන් සරණ පිහිටලා පංචශීලයේ සමාදන් වෙලා උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා මෛත්‍රී භාවනාවන් වඩලා බුදුගුණ භාවනාවන් වඩිලා අනිත්‍ය භාවනාවන් සීපත් කරලා ඒ ආරක්ෂක පිරිස් සූත්‍රයන් සත්‍යායනය කරලා මේ මොහොතේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම මුලින්ම විහාරස්ථානයේ වැඩ සිටින අතිගෞරවනීය නායක ස්වාමින් වහන්සේටත් ඒ වගේම විහාරස්ථානයේ වැඩ සිටින අනෙකුත් ගෞරවනීය ස්වාමින් වහන්සේලාටත් ඒ වගේම වැඩම කොට වදාළ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේලා ඇතුළු ඒ වන්දනීය ස්වාමින් වහන්සේලාටත් ඒ මෑණියන් වහන්සේලාටත් මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ පිණිස මේ ජීවිතයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් දැකීම අවබෝධය පිණිස මේ පින් උත්තම ශක්තියක් වේවා කියලා සාදු සාදු සාදු. ඒ වගේම මේ රැස් කරගත් ආ වූ සෑම පිනක්ම මම හිතනවා මීට මාස 8කට වගේ පෙර ආතුව පටන් මේ පින්කම උදෙසා වේසමාන්ති ගත්ත ඒ පින්වත් අපේ මහත්මයා මහත්වරු හර්ෂ මහත්මයා නේද? ඒ පින්වත් හර්ෂ මහත්මයා ඒ හර්ෂ මහත්මයා සමග කටයුතු කරනේ කල්යාණ මිත්‍ර තරුණ පිරිස ඒ වගේම එතුමාගේ මව් දෙමාපියන් ඥාතීන් සියලු දෙනාටම ඒ වගේම විහාරස්ථානයේ දායක සභාවේ ගෞරවනීය පින්වතුල්ලා සියලුම දෙනාටත් කාන්තා සමිතියේ දහම් පාසලේ ගෞරවනීය පින්වතුල්ලා සියලු දෙනාටත් කල්යාණ මිත්‍රභාවයෙන් සහසම්බන්ධ වුණා වූ කෙටි දැනුම් දීමකින් සහසම්බන්ධ වුණා වූ ගෞරවනීය පින්වතුල්ලා සියලුම දෙනාටත් දැකබලා සතුටු වුණා වූ පින්වතුල්ලා සියලු දෙනාටත් ගම්වාසී රටවාසී පින්වතුල්ලාටත් මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ පිණිස මේ ජීවිතයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් දැකීම අවබෝධය පිණිස මේ පින් උත්තම ශක්තියක් වේවා සාදු සාදු සාදු. ඒ වගේම මේ රැස් කරගත් ආ වූ සෑම පිනක්ම මේ විහාරස්ථානයේ වැඩ සිටමින් අතීතයේ අපවත් වී වදාළ යම් ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ නමක් පින් බලාපොරොත්තු වූ ජීවත් වේද ඒ ගෞරවනීය ස්වාමින් වහන්සේලා ඒ වගේම විහාරස්ථ දායක සභාවේ කාන්තා සමිතියේ කටයුතු කරලා අතීතයේ මියපරලව ගිය දායක පින්වතුන් පින් බලාපොරොත්තු වේ නම් ඒ සෑම කෙනෙක්මත් ඒ වගේම සහසම්බන්ධ වෙන්නා වූ කල්යාණ මිත්‍රභාවයෙන් සහසම්බන්ධ වෙන්නා වූ පින්වතුල්ලා නමින් මියපරලව ගොස් පින් බලාපොරොත්තු වේ ජීවත් වෙන අම්මලා තාත්තලා ආච්චිලා සීයලා ඇතුළු නමින් මිය ගියා වූ යම් ඥාතිවරයෙක් පින් බලාපොරොත්තු වේද ඒ වගේම මගේ මව් දෙමාපියෝ පින් බලාපොරොත්තු වේද ඒ සෑම කෙනෙක්ම තමන්ගේම දෑතින් කරගත් ආ වූ පින්කමක් සේසිතා මේ පින් දකික්වා සතුටු වෙත්වා නෝදම් වෙත්වා කියලා මිය ගිය ඥාතීන්ගේ රුවගුණ සිහියට නගාගෙන කරගත් ආ වූ පින්කම සිහිපත් කරගෙන මේ පින අනුමෝදන් කරන්න ඉදම්මේ ඥාතීනං හෝතු ගාතාව ශබ්ද නගලා කියන්න. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා වුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා වුන්තු ඥාතයෝ ඉදම්මේ
සුඛිතා හුන්තු ඥාතයෝ. ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම මහේ ශාක්‍ය අල්පේ ශාක්‍ය අප්‍රමාණ දිව්‍ය රාජ සමූහයාද මේ ශාසනය ආරක්ෂා කරන්නා වූ ඒ සක්‍ර දෙවියන් සතරවරම් දෙවියන් ඒ දුටුගැමුණු දෙවියන් ඒ විහාර මාදේවිය ඇතුළු අප්‍රමාණ වූ සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ සමූහයාද තමන්ගේ දෑතින් කරගත්තා වූ පින්කමක් සේසිතා මේ පින් දකිත්වා සතුටු වෙත්වා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනින් සැනසෙත්වා දෙවියන්ගේ ආශිර්වාදයෙන් පින්වතුල්ලා කරන කියන ව්‍යාපාර රැකී රක්ෂා දුවා දරුවන්ගේ කටයුතු වේ නම් පින් ගන්නා වූ දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඒවා සස්ත්‍රීක භාවයට පත්වේවා සෞභාග්‍යමත් භාවයට පත්වේවා දෙවියන්ගේ ආශිර්වාදයෙන් ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ඇතුළු වන්දනීය මහා සංඝරත්නය දෙවියන්ගේ ආශිර්වාදයේ සැරසේවා කියලා දෙවියන්ටත් මේ පින අනුමෝදන් කරන්නේ තාව චාචම්මේහි කියලා සම්පෙදම් පුඤ්ඤ සම්පෙදම් සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාව චාචම්මේහි සම්පෙදම් පුඤ්ඤ සම්පෙදම් සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාව චාචම්මේහි සම්පෙදම් පුඤ්ඤ සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා දැන් අප්‍රමාණ සතුටටපත් වෙන්න තෙරුවන් අරමුණු කරගෙන මෙවැනි පින්කම් සිද්ධ කරලා තමනුත් සතුටු වෙලා මියගිය ඥාතීනුත් සතුටුභාවයටපත් කරලා දෙවියනුත් සතුටුභාවයටපත් කරලා අප්‍රමාණ සැනසෙල්ලක් ලැබුවාය කියලා සතුටු වෙන අතර මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම මේ ගෝර කටුක භයානක සංසාරයෙන් අත් මිදී පරම ශාන්ත නිර්වාණ අවබෝධයේ උදෙසාම මේ පින් උත්තම ශක්තියක් වේවා කියලා මේ විදිහට ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වහං හෝතු මේ පින නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍යා මේ කුසලෙන් නිවන් දකිනා තුරුම පස්පව් දස කුසල් කරන බාලයන්ගේද අසත් පුරුෂයන්ගේද පාප මිත්‍රයන්ගේද ආශ්‍රය නොලැබේවා පින්කම් කරන සීලාදී අනන්ත ගුණ පුරන විදර්ශනාදී භාවනා වඩන සත්පුරුෂයන්ගේද කල්යාණ මිත්‍රයන්ගේද බුද්ධාදී ආර්ය මහෝත්තමයන්ගේද ආශ්‍රයම ලැබේවා. හොඳයි පින්වතුනි, දැන් මහා සංඝරත්නය පින්වතුලාට ආශිර්වාද කරනවා. ආශිර්වාද ලබන් ස්වාමීන් වහන්සේ අභිවාදන සීලස කියන්නේ අභිවාදන සීලස නිච්ඡං ගච්ඡා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වට්ටන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. තෙරුවන් සරණින් දෙවියන්ගේ ආශිර්වාදේ ජය ශ්‍රී මහා බෝසමිඳුන් වහන්සේගේ ස්වර්ණමාලී මහා සෑසමිඳුන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේගේ ශ්‍රී පාද භගවන්සේගේ අනන්ත බුදු ගුණ බලයෙන් පින්වතුල්ලාට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ සැලසේවා. තෙරුවන් සරණයි. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ බෝවන්සේට වන්දනා කරන්න අවසරයි. ඕකාස වන්දාමි බන්තේ සුවපත් වේවා දීර්ඝායුෂ සැලසේවා.
මයා කතං පුඤ්ඤං සාමිනානුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදාමි සාමිනා කතං පුඤ්ඤං මයං දාතබ්බං සාදු අනුමෝදිත සාදු සාදු අනුමෝදාමි සුපත් වේවා ඕකාසදවා රත්‍රේන කතං සබ්බං අච්චයන් කමත මේ බන්තේ කමාමි කමිත තබ්බං ဒුතියම්පි කමාමි බන්තේ සුපත් වේවා තතියම්පි කමාමි බන්තේ දීර්ඝායස සීලවන්තං ගුණවන්තං පුඤ්ඤං කෙත්තං අනුත්තරං දුර්ල දේනේ මයාලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීල දයාවා සම්බුද්ධ පුත්තං නමාමහං තෙරුවන් සාදු 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 සද්ධාම් ශ්‍රවණය කිරීම කුසලය පින්වතුන්ලාට මේ ජීවිතයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධය පිණිස උත්තම ශක්තියක් වේවා.